නමෝ බුද්ධාය. මිනිසුන් විදිහට මේ ලෝකයේ පහළ වෙන ජීවීන් කාලය කොයි කාලය වුණත් දේශයේ කොයි දේශයේ වුණත් ජීවිතේ විවිධ තීරණාත්මක කඩයිම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ඕනම කෙනෙකුට උරුම වන්නා වූ දෙයක්, පොදු දෙයක්. මිනිසුන් විදිහට විශේෂයෙන්ම අපි ජීවත් වෙන අලුත් ලෝකේ දරුවෙක් බිහි කරාට පස්සේ අම්මලා තාත්තලාගේ වගකීම තමයි, සහයිකුලන්ගේ සිහිනේ තමයි හොඳ ගුණවත් නැනවත් දරුවෙක් විදිහට, පුරවැසියෙක් විදිහට ඒ දරුවාව සමාජගත කරන එක. ඕකටත් ඉතින් අර කියන්නා වූ ඉලක්කත් එක්ක කඩයිම් එක්ක ලොකු කාර්යභාරයක් දෙමාපියන්ට කරන්න සිද්ධ වෙනවා. දරුවෙකුට ඉස්සල්ලාම පළවෙනි කඩයිම විදිහට හොඳ ඉස්කෝලෙකට දාන්න ඕන. දරුවට වඩා ඒක දෙමාපියන්ගේ කඩයිමක්නේ. ඊට පස්සේ අපේ රටේ විදිහට නම් ශිෂ්‍යත්ව විභාගයේ තියෙනවා. තවත් ඊට පස්සේ විභාග ගන්නවකට මොහොන් දෙන සිදෙන මේවා කඩයිම් ඇත්තටම. ඒවත් එක්ක තමයි ඒ දරුව අනාගතේ වෙන්නේ කවුද? අනාගතේ සමාජ තත්ත්වය මොකද්ද? මේ හැමදේම තීරණය වෙන්නේ. සමහර විට මේකට කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඒකට මුහුණ දීලා ඒ හැඩගස්මත් එක්ක අපිට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කඩයිම් පිළිබඳව කතා කරද්දී අපේ දරුවන්ට පාසල් පද්ධතිය තුළ විශේෂයෙන්ම මුහුණ දෙන්න තියෙන සුවිශේෂී කඩයිමක් තව දවස් කිහිපයකින් එළඹෙනවා. දරුවෝ ලක්ෂ ගණක් ඉන්නේ පිනේ සිටිනවා. අධ්‍යයන ප්‍රෝත්සාහක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් දෙමාපියන්ගේ බලපෑමෙන් තොරව ශිෂ්‍යත්වයෙන් පස්සේ දරුවෝ ස්වාධීනව මුහුණ දෙන ජීවිතයේ කඩයිම ඒක. ඒ නිසා මේකේ වෙන කාල සීමාව සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට බොහොම සුවිශේෂී වෙනවා. විශේෂයෙන්ම සූදානම් වෙන්න සහ මානසික හැඩගැස්ම පවත්වාගෙන යන්න. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන් විදුලිය ඔබේ කලන මිතුරන් විදිහට හැම මොහොතකම ඔබට හොඳම දේ දායක කරන්න උත්සාහ කරන්න. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දරුවන් වෙනුවෙනුත් දැන් වසර ගණනාවක සිටම අපි මේ කාල සීමාව ඉලක්ක කරගෙන බොහොම සුවිශේෂී වැඩසටහන් සංවිධානය කරනවා. ශිෂ්‍යත්වයටත් එහෙමයි, උසස් පෙළටත් එහෙමයි. ඉතින් මේ ගෙවෙන කාල සීමාව අපි සාමාන්‍ය පෙළ වෙනුවෙන් තමයි වෙන් කරන්නේ. ඉතින් දරුවන් මේ විදි බොහොම සූදානමකින් ඉන්නේ අපි දන්නවා. නමුත් හිතේ තිගැස්මක් නැහැ කියලා කියන්න බෑ. හැමෝතුළ මේ තිගැස්ම තියෙන්න පුළුවන්. ඉතින් ඒ තිගැස්මත් එක්ක මේ ගෙවෙන කාල සීමාව තුළ දරුවන්ට මානසික සම්බර්තාවකින් යුතුව කොහොමද විභාගයට මොහොන් දෙන්නේ කියන කාරණය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙන්නට අපි ශ්‍රද්ධා තක්සලාව මේ විදිහට සංවිධානය කරන්න යෙදුණා. ඉතින් අපි පහුගිය කාල සීමාව තුළ මාසයකට ආසන්න කාලයක් කරපු දැනුම් දීම් එක දිවයිනේ නන්දෙසි අද දවසේ මේ ගෙවන සන්ධ්‍යාවේ කඩුවෙල ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයට දරුවන් විශාල පිරිසක් පැමිණලා ඉන්නවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියෙන් බොහෝ පිරිසක් අපේ නරඹන බව අපි දන්නවා. ලක්විරු ගුවන්තුනේ බොහෝ පිරිසක් මේ සජීව වැඩසටහන අහගෙන ඉන්නා බව අපි දන්නවා. ඉතින් මේ හැම දිනම වෙනුවෙන් අපි සූදානම් මේ ගෙවෙන දවස් කීපය කොහොමද ඵලදායීව ගත කරන්නේ? කොහොමද ශක්තිමත්ව හොඳ මානසික මට්ටමක් ඇතිව විභාගයට මොහොත දෙන්නේ කියන කාරණය මෙතෙන් පටන් එළඹෙන පැය කිහිපේ පුරාවටම දැනුමත් එක්ක දරුවන් වෙතට සම්ප්‍රේෂණය කරන්නට. ඉතින් ශ්‍රද්ධා තක්සලා තුළ අද අධියර ගණනාවක් ඔස්සේ මේ දැනුම අපි බෙදා ගන්න සූදානම් දරුවන් එක්ක හැමදේම වෙනුවෙන් බොහොම සාර්ථකවද ශ්‍රද්ධා තක්සලා සංවිධානය කරන්නට විකාශන අනුග්‍රහය ලබා දෙනවා ගම්පා සමාජය අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ අධ්‍යාපනයේ පුරෝගාමිය ප්‍රමුඛයා. ඒ වගේම කඩවතනිකාඩෝ පුද්ගලික සමාගම මේ වැඩසටහන සජීවීකරණය කරන්න දරුවන් වෙතට මේ විදිහට බොහොම සාර්ථකව දායක කරන්නට සිය සමාදර දායකත්වය ලබා දෙනවා. මේ මතක් කිරීමත් එක්ක අපි සූදානම් වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් ආරම්භයට මත්තෙන් අපි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්නයි මේ අවස්ථාව උදා කරගන්නේ. මහමෙවුනා භාවනා සුපස්සී පිනොත් සාමින් වහන්සේ වැඩම කර හිඳන ධර්මාස්සනේ පිනොත් සාමින් වහන්සේට නමස්කාර පූර්වකව ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ දරුවන් දෙමාපියන් ඇතුළු අපි හැම දෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා මේ වැඩසටහන පිළිබඳව, වැඩසටහනේ ආරම්භන පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න ලෙසට අවසරයි පිනොත් සාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සිල් සමාදන් වෙන්න කියන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නන් වූ සිල්පදයේ සමාදන් වෙමි සොරකන් කෙරීමෙන් වැළකීම නන් වූ සිල්පදයේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නන් වූ සිල්පදයේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නන් වූ සිල්පදේ සමාදන් වෙමි මත්පැන්හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නන් වූ සිල්පදේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු 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 සදේවත් වාසනාවන්ත සුපින්වත්නි අද සද්ධා නාලිකාවේ සද්ධා තක්සලාවේ ඔබට ගෙනෙන්නට කල්පනා කරන්නේ අපස සාමාන්‍ය පෙළ විභාග සඳහා නොබිව මුහුණ දීමට තුන්රුවන්ගේ අනන්ත ආශිර්වාදය ලබා දීම තමයි අපගේ ඒකායන අරමුණ. ඒ අතර ප්‍රශ්න පත්‍ර ව්‍යුහය පිළිබඳව මනාව පැහැදිලි කිරීමක් කරනවා. බස්නාහිර පළාතේ ගුරු උපදේශක අබේසිරි නානායකර මහත්මයා විසින් ඒක මේ පින්වත් සියලුම දරුවන්ට සෙවණේ කරන්නට අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණු උපදේශක සනත්ගමගේ මහත්මයා විසින් කෙසේද විභාගයට සාර්ථකව මුහුණ දෙන්නේ යන කාරණේ පිළිබඳව
මේ පින්වත් දරුදැරියන් දැනුවත් කිරීමක් සිදු කරනවා. ඒ වගේම සවස 4ට ආශිර්වාදාත්මක බෝධි වන්දනාවක් මහා සංඝරත්නය පෙරටු කරගෙන තුන්රුවන්ගේ ආශිර්වාදය ලබා දීලා තමන්ගේ මේ සාමාන්‍ය පෙළ විභාගයට ඉතා සාර්ථක මුහුණ දීමට අවශ්‍ය ඒ බුදුරජාන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් ඒ අනන්ත ආශිර්වාදයත් ධර්මරත්නයේ අනන්ත ධර්මරත්නයේ බලයෙන් ඒ ආශිර්වාදයත් අනන්ත වූ මහා සංඝරත්නයේ සංඝරත්න බලයෙන් ඒ අනන්ත ආශිර්වාදයත් ලබා දීමට කටයුතු කරනවා. ඉතින් මේ පින්වත් දරුවන් සිල් දෙනාට 2017 12 දෙසැම්බර් මාස 12 වෙනි දින පැවැත්වෙන ඒ සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථක මුහුණ දෙන්නට අවශ්‍ය කරන කටයුතු අද සක්දා තක්සලාව තුලින් සිදු කරනවා ඇති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය ආනුමෝදනා කර සිටිනවා. මේ දරුවන් සහ දෙමාපියන් හැම දිනම වෙනුවෙන් තිසරණ සහිත පංචශීලී පිළිපෙහෙවමින් දරුවන්ට හැම දිනාටම ආශිර්වාද කිරීම වෙනුවෙන්. එසේනම් අපි ශ්‍රද්ධා තක්සලාවේ කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ දැන්. ස්වාමීන් වහන්සේ මතක් කරා පළමු දේශනීය සහ පළමු දිගහැරුම මොන විදිහට සිද්ධ වෙන්නේ කියලා. දැන් විශේෂයෙන්ම මේ කාල සීමා වෙද්දී දරුවෝ විශේෂයෙන්ම හරි සන්නද්ධයි. ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඉන්න දරුවෝ වගේම අපි වහන නරඹන හැමෝමත් විශේෂ දැනුමින් සෑහෙන ප්‍රමාණයක් ඉස්සරහින් ඉන්නේ. කොහොම නමුත් මේ අවුරුදු කීපයක් තිස්සේ මේ 11 වසරට වෙනකන් ගොනු කරගත්ත දැනුම කොහොමද අපි පැය 3ක ප්‍රශ්න පත්‍රයකට ගොනු කරගන්නේ, එකතු කරගන්නේ? ප්‍රශ්නයක් ආවට පස්සේ දන්න දැනුම ඔක්කොම උතින්ට එකතු කරන්න බැහැනේ. ඒකෙන් හොඳම දේ සාරය තමයි අපි ඔකට ගොනු කරන්න වෙන්නේ. ඉතින් මේ දැනුම මේ ගෙවෙන අවසන් දවස් කිහිපේ දරුවන්ට ලැබෙනවා නම් ඔබට ලැබෙනවා නම් හරි වටිනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අද අපි ශ්‍රද්ධ තක්සලාවේ පළමු අදියර වෙන් කරන්නේ. ඉතින් මේ කතාබහත් එක්ක දරුවන්ට මේ දැනුම දෙන්න හොඳම සුදුසුම කෙනා විදිහට අපි හිතුවා කොළඹ අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක ඒ නානායක්කාර ගුරුතුමන්න. ඒ නිසා තමයි අද ශ්‍රද්ධ තක්සලාවට මේ ගැන කරුණු කියන්න අපි එතුමන්ට ආරාධනා කළේ. ඉතින් ගුරුතුමන් සූදානම් මං හිතන්නේ දරුවන් වෙනුවෙන් ඒ කතා බහ අරගෙන ඉන්න එතුමන්ගෙන් අපේ දරුවන්ට දැනගන්න පුළුවන්, ඔබට දැනගන්න පුළුවන් කොහොමද මේ වෙද්දි ගොනු කරගෙන තියෙන දැනුම මේ අවසන් මොහොතේ ප්‍රශ්න පත්‍රයට හරියට අහන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙනුවෙන් ගොනු කරගන්නේ කොහොමද කියන කාරණේ, ලකුණු ලැබෙන පිළිවෙල, මේ වගේ එතුමන්ගේ දැනුමේ තියෙන බොහෝ දේවල් අද මේ එළඹෙන පැය තුළ අපේ දරුවන්ට බෙදා දෙන්න ගුරුතුමා සූදානම් ඉන්නේ. එසේනම් ඒ නානායක්කාර ගුරුතුමනි, ඔබතුමන් තමයි දැන් අවස්ථාව දරුවන් වෙනුවෙන් ඒ ඔබතුමන්ගේ දැනුම බෙදා දෙන්න. නමෝ බුද්ධාය. පුතේ දුවේ නමෝ බුද්ධාය. ඇත්තටම මම වැඩසටහන ආරම්භ කරන්න කලින් මතක් කරන්න ඕන අපේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාගෙන් වගේම පැමිණ සිටින අපේ ගුරු භවතුන්ගෙන් දෙමව්පියන්ගෙන් වගේම මේ වැඩසටහන කරගෙන යනකොට අපිට උදව් උපකාර කරන මේ මාමලාගෙන්, ශ්‍රද්ධා තක්සලාවේ ඉන්න මාමලාගෙන් සියලු දෙනාටම ඕගොල්ලෝ වෙනුවෙන් පින්පෙත් පමුණු වෙලා අපි වැඩසටහන ආරම්භ කරනවා. පුතේ මම මේ වැඩසටහනට ටිකක් කලින් ආවා. ඒ ඇවිල්ලා ඕගොල්ලෝ දකින්න ඇති මම මේ පැත්තේ ඉඳලා එහාට ඇවිදගෙන ගියා, එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට ගියා. ටික වෙලාවක් ළමයි දිහා බලාගෙන හිටියා. ඒ ඉන්නකොට මට සමහර ළමයින්ගේ මූණු හොඳට පෙනුණා. ඇස් දිහා සමහර අයගේ මම බලාගෙන හිටියා. මේ මූණු වල අර පළවෙනි නමෝ බුද්ධාය වගේ තමයි මම දැක්කේ. සමහර ළමයි අර දෙවෙනියට කියපු නමෝ බුද්ධාය වගේ තමයි මට දැක ගන්න පුළුවන් වුණේ. ඇත්තනම කියනවා නම් අද දෙසැම්බර් 2, තව දවස්
දහයයි. එහින්දා අපි හැමෝම පොඩි ආතතයකට ලක් වෙලා තමයි ඉන්නේ. කොහොමද දවස් 10කින් අපි විභාගයට මූණ දෙන්නේ? ඇත්තටම කියනෝ නම් පුතේ, හෙට මට විභාගයක් තියෙනවා කියලා කිව්වත් මටත් පොඩි ආතතියක් එනවා. ඒකෙන් ද ඕක සාමාන්‍ය දෙයක්. මුලින්ම ඒක කියන්න බෑ නේද? ඔය ආතතිය, බය, කාංසාව ඕවගේ මේ තද බල ඒවා නම් එන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඔය ආතතමේ තත්වයන් නැති වෙනවට මේ ඒවා පළවා හරින්නේ කොහොමද කියන එක පිළිබඳව අපි හවස අපේ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සනත් සර්, අපි ආදරයට කියන්නේ සනත් මාමා, එනවා ඔයගොල්ලෝ ළඟට. ඒකින්ද ඒ ආතතිය අඩු කරගන්නේ කොහොමද, විභාගයට සාර්ථකව මුහුණ දෙනකොට ඔයගොල්ලෝ ඇති කරගන්න ඕන දේවල් ගැන කතා කරන්න පුළුවන්. මම පුතේ දැන් සති දෙකකට කලින් මගේ රාජකාරී වැඩ ඉවර කරලා ගෙදරට එන වෙලාවේ මට කෝල් එකක් ආවා. කෝල් එකේ මම වාහනේ වේගය අඩු කරලා අයිනට නතර කරලා කෝල් එකට උත්තර දෙනකොට ඒක එහා පැත්තේ හිටියේ මේ ශ්‍රද්ධා තක්සලාවේ ඉන්න මාම කෙනෙක්. ඒ තමයි අමිල මාම. ඒ අමිල මාම කියනවා, සර් අපි වාර්ෂිකව මෙන්න මෙහෙම වැඩක් කරගෙන එනවා. දැන් අපි මිට කලින් වැඩසටහන කරගෙන මේ අපිට අවහඳුනලා දීපු අයියත් ඒ ටික කිව්වා. කිව්වේ අපි අවුරුද්දක සැරයක් මේ වැඩේ කරනවා. සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්ව, උසස් පෙළ සිසුන්ට විභාගයට යන්නට මත්තෙන් එයව කැඳවලා එයව බයෙන් ආතතියෙන් ඉන්නවනම් ඒක මුදවගන්නේ කොහොමද කියලා දෙන එක ගැන කතා කරනවා. හැබැයි අපි සමහර වෙලාවට මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නේ කොහොමද විෂය කරුණ නෙමෙයි. ඒවා උත්තර පත්‍ර පරීක්ෂකවරු බලාපොරොත්තු වෙන්නේ කොහොමද? මොන වගේද ගැටලුද ළමයින්ට ඇති වෙන්නේ? විභාග ශාලාව තුළ ඇති වෙන ගැටලු මොනවද? ඒවට කොහොමද උත්තර දෙන්නේ කියන එක පිළිබඳව කතා කරලා නැහැ. සර්ට පුළුවන්ද අපේ දුවදරුවන්ට මෙන්න මේ ටික කියලා දෙන්න කියලා ඇහුවා. අන්න ඒ අනුව තමයි පුතේ මම අද ඕගොල්ලෝ ඉදිරියේ පෙනී සිටින්නේ. මං හිතන්නේ මං කරන කාර්ය පිළිබඳව හොඳ වැටහීමක් ඕගොල්ලන්ට ඇති වෙන්න ඇති. විභාගයේ ලියලා ගෙදර ඇවිල්ලා අම්මලා අහනවා, කොහොමද පුතේ, කොහොමද දුවේ? ඇව්වම ඕගොල්ලෝ මොකද කියන්නේ? හරි ලේසියි අම්මේ, හොඳට ලිව්වා අම්මේ, හොඳ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ කියලා. නමුත් හිතන්න ඒ ප්‍රතිඵල කොහොමද වෙන්නේ? සමහර වෙලාවට අපි හිතන බලාපොරොත්තු මට්ටමේ නැහැ. හැබැයි පිටු ගණන් අපි ලියලා ඇවිල්ලා අපි ඕනේවද ලියලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. උත්තර පත්‍රේ බලන සර්ලගේ මැඩම්ලගේ මේ ඇස්වලට මේව අහුවුනේ නැද්ද කියලා වෙලාවකට හිතෙන්නත් පුළුවන්. අපි කොච්චර හොඳට පිට්ටු ගණන් ලියලා සමහරලාට වැදගත් කරුණද කියලා තමයි ප්‍රශ්න තියෙන්නේ. විභාගයට අහලා තියෙනවද කියලා තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් පුතේ අපි විභාගයට උත්තර ලියනකොට මම උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් විදියට යනකොට සමහර දේවල් අපි බලාපොරොත්තු වෙන දේවල් මේ නෙමෙයි උත්තර පත්‍ර වල තියෙන්නේ. සමහර අයගේ අපි හිතුවටත් වැඩිය මාක් ස්කීම් එකේ තියෙන අපි කියනවා මේ විභාග පරීක්ෂක වරුන්ට ලබලා දෙනවා මේ ලකුණු ලබා දීමේ පටිපාටියක්. මාක් ස්කීම් එකේම විදියට උත්තර තියෙනවා. සමහර ළමයි හයිලයිට් කරලා තියෙනවා, යටින් ඉරිය ඇඳලා තියෙනවා. ඉතින් වෙලාවකට අපිට හිතෙනවා ළමයාට කලින් ප්‍රශ්න පත්‍රේ ගියා දෝ කියලා. එහෙම නැහැ. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් බොහොම සැහැල්ලුවෙන් ඒ ළමයි බොහොම හොඳට උත්තර ලියලා අවශ්‍යම ටික ලියලා. ඒකයි අපි දැනගන්න ඕනේ පුතේ. ඉතින් මට මේ අමිල මාම මෙහෙම ඇහුවාම එකපාරටම උත්තරයක් දී ගන්න බැරි වුණා. කොහොමද මේ වැඩේ කරන්න කියලා? මොකද බරපතල වැඩක්. ලේසි නැහැ. විෂයන් කීයක් තියෙනවද සාමාන්‍ය පෙළට? ඒ ඔක්කොම ගැන මට කතා කරන්න පුළුවන් වේද? එහෙනම් මට සිද්ධ වුණා මෙන්න මෙහෙම කරගන්න පුතේ.
අපි අද කතා කරනවා අනිත් ඒවටත් ප්‍රයෝජනවත් වෙන විදියට ප්‍රධාන විෂයන් කියලා තියෙනවා. හර විෂයන් කියලා ඔයගොල්ලෝ කියන්නේ ටීචර්ස්ලා හැමතිස්සෙම කියන්නේ හර විෂයන් කියලා. කියලා තියෙනවද පුතේ? හර විෂයන් ප්‍රධාන ඒවා හයක් තියෙනවා. මොනවද ඒවා? බුද්ධ ධර්මය, කතෝලික ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම් ධර්මය, සිංහල භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, ඉතිහාසය, විද්‍යාව. සහ පළමු කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය. කාණ්ඩ 3යි. 6යි 3යි 9යි. අපි මේ එකින් එක බලමු. කොහොමද ඒවට උත්තර ලියනකොට ඕගොල්ලෝ ඇති කරගන්න ඕනේ දේවල් මොනවද? ගැටලු මොනවද කියලා. මුලින්ම ගත්තොත් ඕගොල්ලෝ දන්නව පුතේ ප්‍රශ්න පත්‍රයේ කොහොමද බුද්ධ ධර්මයේදී සකස් වෙන්නේ කියලා. හැමෝම ඇහුවොත් දැන් කීප සැරයක් උත්තර ලියලා තියෙන්නේ. කොහොමද සකස් වෙන්නේ? ප්‍රශ්න 40ක්. කාලය පැය 1යි. කාලය පැය 1යි බහුවර්ණ ප්‍රශ්න 40ක් තියෙනවා. නේද? එක් ප්‍රශ්නයකට ලකුණු එක බැගින් ලකුණු 40ක් හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය 2යි මුල් ලකුණු 60ක් හම්බෙන්නේ. අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. ඒක කොටස් 10කින් සම්පූර්ණයි. ඔය විදිහට නම් හරි ලේසියි මට මෙහෙම කියාගෙන යන්න. ඒ වුණාට මේවා දැන් කීප සැරයක්ම උත්තර ලියලා හොඳට පුළුවන්. මම මේ වැඩසටහනට එන්න කලින් පුතේ මං වගේම මොකද මම එක විෂයක්නේ කරන්නේ. එක විෂයක විශේෂඥ භාවයක් තියාගෙන මං කොහොමද විෂයන් මෙච්චර සංඛ්‍යාවක් කපා කරන්නේ? එහෙනම් මං වගේ මාත් එක්ක සහෝදර අය ඉන්නවා උත්තර පත්‍ර බලන්න යන ප්‍රවීණයෝ ඉන්නවා මට ඇත්තටිය. ඒතර මං ඒ අයගෙන් ඇහුවා බුද්ධ ධර්මයේදී කොහොමද ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්නේ? ගැටලු ඇති වෙනවා නම් ගැටලු ඇති වෙන්නේ මොන වගේ තැන් වලද? ආදි වශයෙන් ඉතින් එහෙම අහනකොට මට පුතේ මේක පහසුයි කියලා හිතුණා. ඒකයි මම මෙතනට මේක ගත්තේ. එහෙම අහනකොට මට ගොඩක් අය කියපු කාරණයක් තමයි මේ බුද්ධ ධර්ම විශ්යේ පාඩම් කරලා නැතත් හොඳට කල්පනාවෙන් උත්තර ලියන්න පුළුවන් නම්, හොඳ ආගමානුකූලව හිතලා උත්තර ලියන්න පුළුවන් නම් බුද්ධ ධර්මයේ ලකුණු ගන්න එක ඇත්තටම එච්චර අමාරු නෑ කියලා. අර ලකුණු පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ගොඩක් අය වරද්ද ගන්නේ හරියට ළමයි තේරුම් ගන්නේ නැහැ මොකද්ද අහලා තියෙන ප්‍රශ්නේ කියලා. ඒක තමයි ලොකුම වැරද්ද. මම මේ කියන්නේ අනිත් විෂයන් වලටත් එකමයි. ප්‍රශ්නේ අහලා තියෙන එක හරියට තේරුම් ගන්නේ නැහැ. අහලා තියෙන එකක් හිතේ තියෙන එකට තමයි සමහරවිට උත්තර ලියන්නේ. එහෙනම් ආදරණීය දුවේ පුතේ ප්‍රශ්නේ හරියට කියව ගන්න. කියවනකොට ඕගලන්ට තේරෙනවා මොනවද මේ අහලා තියෙන්නේ කියලා. සමහර විට අහලා තියෙන එකක එක වචනයක් දෙකක් අපි දැක්කම අපිට කලින් පාස් පේපර්ස් කරලා සමහරලාට ඉස්කෝලේ ටීචර්ස්ලා උගන්ලා තියෙනවා, ටියුෂන් එකේ උගන්ලා තියෙනවා, ඒවා මතක් වෙනවා. ඒතර අපි හිතනවා හරි මේක තමයි උත්තරය කියලා. සමහරලාට අපිට කියවනකොට වන්නේ, නොවන්නේ, සත්‍ය, අසත්‍ය, අවම ඉඩක් ඇත්තේ ඔය ඔක්කොම මතක කරලා දාන සම්පූර්ණ ප්‍රශ්න කියවන්නේ. ඒකට ළමයින්ට තියෙන පොඩි වෛරස් එකක් ගිහිල්ලා. ඒ වෛරස් එක තමයි පොඩි කලබලකාරී ගතියක් තියෙන. මේ දවස්වල ඔයගොල්ලෝ කතා කරන්නේ වචනයක් මං කිව්වේ. ඒ වෛරස් එක අඩු කරගන්න ඕන පුතේ. කලබලකෙන් කියවන්න යන්න එපා. අවධානයෙන් කියවන්න. කලබලේ අඩු කරගත්තාම වැඩේ ලේසි. කලබලයට උත්තර දෙන්න අමාරුයි. ඉතින් හරියට කියවනකොට හොඳ අවබෝධයක් එනවා. කලබල නැති වුනහම අපිට පුළුවන් කොහොමද ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න. මොකද්ද අහලා තියෙන්නේ?
දැන් උදාහරණයක් ලෙස අපිට කිව්වොත් එහෙම මිහිඳු හාමුදුරුව සමග මිහිඳු තෙරුන් වහන්සේ සමග ලක්දිවට වැඩි පිරිස කී දෙනෙක්ද කියලා වගේ අහුවොත් අපිට මතක තියෙන්නේ මිහින්තලාවට වටක් ගාල මතක් වෙනවා. එතකොට ටක් ගාල අපි ඒ මතක් එක ඉරිගන්නවා. නැත් සිංහල වෙලා අහුවොත් එහෙම සෙල්මුවා පිනිමුවා වගේ තද්දිත වචන ටිකක් දීලා මේකේ තද්දිත වචනේ තෝරන්න කියලා අපි ටක් ගාලා පිනිමුවා කියලකටත් ඉරක් ඇඳිනවා. හරියක තෝරගන්න බැරි වෙනවා. ඉතින් පිරිමුවා කියන එක තමයි ඒ සතෙක්. අරක තද්දිත වචනයක් නොවන එක. හරියට සමහරවිට අපි හරියටම තේරුම් ගන්න නැතුව ඉරි අඳිනව, බෝල අඳිනව එක වෙනස් කරගන්න ඕන කියලයි අපි කියන්න ඕන පුතේ. ඊළඟට මේ සමහරලාට පෙළ පොතේ තියෙන ඒවට අමතරව සංස්කෘතිය, සදාචාරය, සිරිත් විරිත් මේ යහ ධර්ම වලින් ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා බුද්ධ ධර්මයේදී. දැන්ම අවුද අපි බෞද්ධයෝ පුංචි කාලේ ඉඳලා පන්සල් වලට එනවා යනවා. අම්මලා තාත්තලාගෙන් කතා අහනවා, සීලාගෙන් කතන්දර අහලා තියෙනවා, පරණ කතන්දර දන්නවා. මේවා අපි ඇත්තටම කියනවා නම් සමහරලාට මේ අමතක කරලා දානවා ප්‍රශ්න වලට උත්තර ලියන්න යනකොට. ඇත්තටම පොළ පොතේ ඒවම නෙමෙයි සමහරලාට අහන්නේ භාවිත කරුණු, ප්‍රායෝගික කරුණු. එහෙනම් මතක තියාගන්න ඕනේ දුවේ පුතේ, අපි උත්තර ලියනකොට පළවෙනි කාරණේ කලබලෙට කියවන්න එපා, දෙවෙනි එක අවධානයෙන් කියවන්න, ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඊළඟට මේ කිව්වේ ප්‍රායෝගික ජීවිතයෙන් සමහරලාට ප්‍රශ්න අහනවා, අන්න ඒක අපි තේරුම් ගන්න ඕන කියලා. ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට මම ගියොත් ඒකේ අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. මේ ඒ ප්‍රශ්නේ තමයි අනුකොටස් 10ක් තියෙනවා, ලකුණු 20ක් හම්බෙන එකක්. මේක ඇත්තටම සරලව ප්‍රශ්න අහන්නේ ඕන කෙනෙකුට උත්තර දෙන්න පුළුවන් යන්නේ. දෙකේ ඉඳලා 6 දක්වා ප්‍රශ්න තියෙනවා. ඊළඟට ඒකෙන් 4කට උත්තර ලියන්න ඕනේ. ලකුණු 10 බැගින් 40ක් හම්බෙනවා. විශේෂයෙන් කොටස් 3ක් තියෙන උත්තර ලියද්දී හොඳ ආරම්භයක් අවසානයක් වගේම හොඳ මැදකුත් තියෙන්න ඕනේ කියලයි ඒ අය කියන්නේ. සමහරලාට දැනුමට අහනවා බොහොම සරල ප්‍රශ්නයක්. හිතන්නෙත් නැති එකක්. පන්සිල් වලට තව නමක් දෙන්න. මොකද්ද පුතේ පන්සිල් වලට තව නමක්? මොකද්ද? නিত্য සීලය. බොහොම හොඳයි. ඊළඟට මෙහෙම තව ප්‍රශ්නයක් අහුවොත් පන්සිල් වල පළවෙනි සිල්පද තුනේ තේරුම ලියන්න. හරි, පළවෙනි එකට ලකුණු කීයද? ලකුණු ලැබෙන පිළිවෙලක් තියෙනවා පුතේ. ලකුණු 10 ලැබෙන්නේ අන්න ඒකත් මතකයි තියාගන්න. 1, 2, 3 කියලා අනුකොටස් 3ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එකට ලකුණු 2යි, දෙවෙනි එකට 3යි, තුන්වෙනි එකට 5යි. එහෙමයි ලකුණු 10 ලැබෙන්නේ. දැන් පන්සිල් වලට තවත් නමක් ලියන්න කිව්වහම පන්සිල් ගැන හොඳටම දන්න එක්කෙනා මොකද කරන්නේ? එයා පාවිච්චි කරනවා පන්සිල් වල තියෙන ඔක්කොම දේවල්, මෙතෙක් අහලා තියෙන සියලු දේවල් පාවිච්චි කරනවා. මතක තියාගන්න දුවේ පුතේ, පන්සිල් වලට අහලා තියෙන ඒකට එක වචනයයි ලකුණු 2යි. දෙවෙනි එකේ සිල්පද තුනේ තේරුම ලියන්න කිව්වහම ගොඩාක් ලියන්න එපා. පිටු ගණන් ලියන්න යන්න ඕන නැහැ. සරලව ලියන්න ඕන. හැබැයි ලකුණු 5ක් ලැබෙන ප්‍රශ්නෙට ඒකේ අහන්න පුළුවන් පන්සිල් ශිෂ්‍ය ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද කියලා වගේ. ඉතින් මේක පෙළපොතෙන් ලියන්න ඕනේ නැහැ. හිතලා ලියන්න පුළුවන්. ප්‍රායෝගික ජීවිතෙන් ලියන්න පුළුවන්. ශිෂ්‍ය ජීවිතේට කොහොමද පන්සිල් වල වැදගත්කම කියලා. අපිට බැරිද කියන්නේ? පන්සිල් පද පහ ගත්තාම ශිෂ්‍ය ජීවිතේට වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඒක පුතේ වෙනත් විෂය කරුණු වල දැනුම පදනම් කරගෙන අපිට අපි දන්නේ නැත්නම් නිශ්චිතව දන්නේ නැත්නම් පන්සිල් ටික අපිට මතකයි. ඒක ඒ ටික මතක් කරලා පස්පව වලින් වැළකුණාම කොහොමද අපේ ශිෂ්‍ය ජීවිතේට වැදගත් වෙන්නේ කියන එක පිළිබඳව සරලව ලියන්නයි තියෙන්නේ. මේ දවස්වල වැඩිපුර කතා කරන මාතෘකාවක් අල්ලස් දෙන්න හොඳ නැහැ. හැබැයි පුතේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට පොඩි මානසික අල්ලසක් දුන්නට කමක් නැහැ. ඒ කියන්නේ ලකුණු වැඩිපුර ලබා ගන්න. අපිට යමක් දන්නවා කියලා කියන්නේ
හොඳටම දන්නවා කියලා කියන්නේ. සමහර අය උත්තර ලියනකොට දුක හිතෙනවා. මේ ළමයින්ට කොච්චර හොඳ දැනුම තියෙනවද මේක ලියා ගන්න බෑ නේද කියලා. දැන් බලන්න මම ওই අහපු ප්‍රශ්නේ පන්සිල් වලට නමක් කියන එක ඊළඟ එකයි බොහොම සරල එකක්. ඒක ලියා ගන්න ලේසි. එහෙම ප්‍රශ්න අහන්නේ. එතකොට පෙළ පොතේ නෑ මේකට උත්තර කියලා සමහරලාට. එනවා අපිට හිතලා ලියන්න පුළුවන්. හැබැයි ලියන්න ඕන ආගමානුකූලව ගැලපෙන විදිහට. ඒ අහලා තියෙන විදිහට පුතයි ගැලපෙන්න ඕන. අහලා තියෙන සිංහල වලට නම් ඒ ප්‍රශ්නේ සිංහලට ගැලපෙන විදිහට. අහලා තියෙන්නේ ඉතිහාසයට නම් ඉතිහාසයට ගැලපෙන. දැන් මේක බුද්ධ ධර්මයට අයිති එකක්. බුද්ධ ධර්මයට අයිති විදිහටයි ලියන්න ඕනේ. මෙන්න මේ විදිහට ගත්තහම පුතේ ප්‍රශ්න ලකුණු 40ක් ලැබෙනවා ඒකට. ඊළඟට අවසාන ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ කෙටි සටහන් ලියන්න එන්නේ. ඒකේ ඇත්තරම කියනවා නම් අහන්නේ පුද්ගලයෙක් ওই ධර්ම කරුණක් ඉතිහාසගත කතාවක් දුටුගැමුණු රජතුමා සංගමිත්තා මෙහෙණේ වගේ දෙයක්. මේකේදී ඇත්තරම මේ පිළිවෙලට ලියන්න ඕන. තව පුංචි කාරණයක් මතක් වුණා. ඒ තමයි ළමයි උත්තර ලියනකොට එක ගොඩේ ඔහේ ලියාගෙන යනවා. සමහර හොඳ ළමයි එහෙම නැහැ. ඒ අය ලියනවා කරුණකට එක ඡේදයක්. වැදගත්ම කරුණ ඊළඟට වැදගත් කරුණ ආදි වශයෙන් සමහරලාට ළමයි ලියනවා. එහෙම නැත්නම් ලියනකොට කරුණු එකකට එක ඡේදයක්. ළමයි ඡේද ලියන්නේ නැහැ. බලන කෙනාට මේ ඔක්කොම මේක සම්පූර්ණ මුල ඉඳලා බොහොම අමාරුවෙන් කියව ගන්න ඕන. හරි දාන්න වෙන්නේ සමහරලාට ඡේද මැදට. කරුණකට එක ඡේදයක් ලියනකොට පුතේ ලකුණු 5 ලබා ගන්න නැත්තම් ලකුණු 6 ලබා ගන්න අපිට කරුණු 6ක් නැත්තම් 3ක් විස්තර කරන්න තියෙනවා නම් කරුණ ලියන්න. ඒක කෙටියෙන් පැහැදිලි කරන්න. ඒකට උදාහරණයක් ලියන්න. සමහර ළමයින්ට උදාහරණ මතකම නැහැ. කරුණ ලියනවා ඒක පොඩ්ඩක් විස්තර කරනවා ඊළඟ කරුණ ලියනවා ඊළඟ කරුණ ලියනවා. සමහර අය කරුණු විතරක් 1 2 3 නැත්තම් තරු යටතේ ලියලා එනවා. කරුණට ලකුණක් නම් අපි හිතමු එක කරුණු 6ක් විස්තර කරන එකක් නැත්තම් 3ක් විස්තර කරන එකට ලකුණු 6යි නම් එක කරුණක් විස්තර කරනට ලකුණු 2ක්. ඒ ලකුණු දෙක ලැබෙන්නේ පුතේ කරුණ විස්තර කරනවා. කරුණට ලකුණක්. සෝරි කරුණට ලකුණු භාගයයි. කරුණ විස්තර කරනවට ලකුණයි. උදාහරණයක් දක්වනවට ලකුණු භාගයයි. එතකොට කරුණ විතරක් ලියලා આવොත් ලකුණ කීයද? 2කින් භාගයයි ලැබෙන්නේ. සමහර වෙලාවට ළමයි අනවශ්‍ය විස්තර ලියනවා. ලකුණු 2කට සමහරලාට පිටු ගණන් විස්තර ලියනවා. ඒත් ලකුණු 2යි. අර අවසාන 7 වෙනි ප්‍රශ්නෙට ලියන්න තියෙන එකට අමතක කරලම දාලා ගිහලා. එහෙම කරගන්න එපා කියලායි අපිට කියන්න ඕනේ. මං හිතන බුද්ධ ධර්ම විශේෂයට එච්චරම කතා කරන්න ඕනේ නැහැ. අවශ්‍ය වුණා තව ඉදිරියට කතා කරමු. අපේ ඊළඟ මාතෘකාවකට ගිය සිංහල භාෂාව. මං හිතන්නේ සිංහල තමයි පැය කීයක් ලියනවද? පැය 5ක්. පෞගේ දවස්වල වාර විභාගෙ 2 වෙනකන් විභාගෙ තිබුණා. ඉතින් ළමයි මම පෞගේ දවස්වල ඉතින් වාර විභාග අධීක්ෂණයටත් යනවා. එකහමාරට ඉවර කරනවා. බැලුවා කොහොමද මේ ඇයි මෙහෙ වෙන්නේ? මොකද ස්කූල් වෑන් එකට යන්න බෑ. නේ? හවස උපකාරක පන්ති තියෙන සමහරලාට ඒවට යන්න ඕනේ. කොහොම හරි එකහමාරනකට ඉවර කරන්නේ කොහොමද කියලා. කුමාර ලීලා දානවා. එහෙම වෙන්න ඕන නෑ පුතේ. විභාගයේදී ලකුණු භාගයත් වැදගත්. කිසි හදිස්සියක් ගන්න ඕන නැහැ. එදාටත් පැය 5ක් ඕගලන්ට ලියන්න වෙනවා. ඒකෙත් මම ඇහුවාම සර් කෙනෙක්ගෙන් මොහොත සර් අපේ ළමයි පළවෙනි මේ ප්‍රශ්න පත්‍රයට කොහොමද උත්තර ලියන්නේ? මොකද්ද ළමයි අතින් වෙන වැරද්ද? ඒගොල්ලෝ කිව්වේ කලබලයට කියවනවා. මුළු ප්‍රශ්නෙම හරියට කියවන්නෙම නැහැලු. ඒක කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඊළඟ එක මොකද වෙන්නේ කියලාවත් හිතන්නේ නැති හින්දා. එහෙනම් පුතේ මතක තියාගන්න ඕන. අපි මුළු ප්‍රශ්නෙම හොඳට කියවන්න ඕනේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයට නම් දෙන්න තියෙන අවවාදය ඒකයි හැමෝම කියන්නේ. හිතේ තියෙන ඒවට තමයිලු සමහර වෙලාවට ඉරියන් දෙන්න කියලා. එහෙම කරගන්න ගියොත් අපි අවුල් වෙනවා. එහෙනම් දීලා තියෙන උපදේශය හරියට කියවන්න. වන්නේ නොවන්නේ යහපත් අයහපත්
අර අවම ඉඩක් ඇත්තේ වගේ ප්‍රශ්නත් එනවා පුතේ. ඒකත් මතක තියාගන්න ඕන. ඊළඟට තව කාරණයක් එයා කියනවා, මේ පූර්ණ විනිශ්චයන් ඇතුළු තෝරන්න එපා කියලා, අනුමානයට උත්තර හොයන්නත් එපා කියලා. ඒ වුණාට මෙහෙම එක්කුත් කියන්න ඕන, 40 2 3ක් බැරිම නම් හිස් තියලා එන්න එපා පුතේ. කොටුකොලේ තියෙනවනේ 40ක් ඉරියඳිනේව නෙමෙයි මාක් කරනේව, ඒවා ඉරි හිස් තියලා එන්න එපා. ඉස්සරලා මෙහෙමයි, පළවෙනි ප්‍රශ්න පත්‍රයේ හැම එකකම වගේ අපි මාක් කරගෙන යනවා ඔක්කොම ටික. දන්නේවා බෑ වගේ හිතෙනවා නම් ඒකට දල වශයෙන් අපි අනුමාන කරන එකක් තිතක් තියාගෙන යනවා. සමහර ලාට අර 40 වෙනි ප්‍රශ්න විතර තියෙන ඒවා, ඊට මේ 30 වෙනි 30න් පස්සේ තියෙන ප්‍රශ්න ලේසි. ඒවා හිතන්නෙත් නැහැ. මොකද මේ පරණ එක කොහොමරි මේක කල්පනා කර කර ඉන්නවා, මේක කොහොමද ලියාගන්නේ. සමහර ලාට ඒකෙම කාලය ගත වෙනවා. කාලය රන්හා සමානයි. ඇත්තටම කියනවා නම් ළමයි විභාගයට ෆේල් වෙනවා නම් ෆේල් වෙන්නේ කරුණු දන්නේ නැති හින්දා නෙමෙයි. විභාගය කියන්නේ පුතේ මං හැමදාම කියන කාරණයක්, විභාගයේ කලාවක්, කාලය සමග සටනක්. විභාගයේ කලාවක්, කාලය සමග සටනක්. උත්තරේ හරියට කියවන වගේම පූර්ණ විනිශ්චයන් ඇතුව කියන්න එපා කියලා කියන්නේ හේඳ. හරියට කියවලා ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. අනුමාන විදිහට ප්‍රශ්න හොයන්න යන්න එපා. අර ඉස්සෙල්ලා කිව්වේ අනුමාන මේ 40 ලකුණු කරගෙන ඉවර වෙලා කොටකොලෙත් ලකුණු කරලා ඊළඟට බලන්න මොකක්ද මට බැරි වුණේ කියලා. හරිටික ලකුණු කරලා ඉවරලා දෙවෙනි සැරේට ආපහු කියවලා බලන්න. ඒ ටිකේ ආපහු පුළුවන් වුණේ වා ලකුණු කරන්න. ඊටත් පස්සේ තමයි අර අනුමාන කරනවා නම් අනුමාන කරන්න ඕනේ. ඊට කලින් අනුමාන කරන්න යන්න එපා. වටපිටාව බල බල අනිත් අය කොහොමද මේ එයාගෙන් මෙයාගෙන් උත්තර අහන්න හිතාගෙන යන්න එපා. එහෙම වුණාම අපි අනිත් අය ගැන එයා උත්තර දෙනකම් බලාගෙන හිටියොත් වෙන්නේ මොකද්ද කියලා විභාග දෙපාර්තමේන්තුවට මේ ඔක්කොම අවු වෙන ඇත්තරම කියනවනම් ඕගොල්ලෝ උත්තර ලියලා තියෙනේ වගේත් සමාන අකුරු සමාන උත්තර තියෙනවා අපිට අහු වෙනවා. හිතේ තියාගෙන ලියලා නැති ඒවා අපිට අහු වෙනවා. මේ ළමයා කලබලෙට ලියලා තියෙනේ කියලා අපිට තේරෙනවා. අනේ වෙලාවකට අපිට හිතෙනවා මේ ගෑන ළමෙක් මේ පිරි ළමෙක් කියලා. මොකද උත්තර ලියනකොට පුතේ ඕගොල්ලන්ගේ උත්තර වලින් ඕගොල්ලෝ පේන්න පටන් ගන්න හින්දා අපිට. එහෙනම් විශේෂයට අදාළ සංකල්ප හරියට දැනගෙනම යන්න සිංහල වලදීනම් අමතක කරන එකක් තමයි අක්ෂර විඤ්ඤාසය, පද බෙදීම, උත්තාක්කයාත පද සම්බන්ධය වගේ ඒවා. අක්ෂර විඤ්ඤාසය ගැන හොඳට සැලකිලිමත් වෙලා යන්න. නාම පද, ක්‍රියාපද, තද්දිත, කෘදාන්ත, සන්ධි මේ සියලු දේවල්. ඔය පාඩම් කරලා ඇති මම විශේෂ කරුණු කියන්න යන්නේ නැහැ පුතේ. ඊළඟට ව්‍යවහාර භාෂාව ගැන, සමීපතම අර්ථ ගැන හොඳටම බලාගෙන යන්න. තනිවතන, පර්යාය පද, රූඩි මේවා ගැන සැලකිලිමත් වෙන්න. සමහරලාට මම දන්නේ රූඩි, නැත්තම් මම දන්නේ සමාස, මම දන්නේ තද්දිත විතරයි. එතකොට මම මොකද කරන්නේ? ඒ දන්න ටිකෙන් උත්තර ලියලා යනවා. ඒක ඔස්සේ විතරයි හිතන්න උත්සාහ කරන්නේ. ඒකෙන්ද මේ දවස් ටිකෙත් හොඳට මේ සංකල්ප ටික කියවන්න පුතේ. අද ගෙදර ගිහිල්ලා කරන්න තියෙනවා වැඩක්. ඒ තමයි ඕගොල්ලෝ 12 වෙනිදා ඉඳලා විභාගය අවසන් වෙන දක්වා දින ටික ලියාගන්න. දින ලියාගෙන දැන් මේ දවස් ටික ඔයාලට ෆ්‍රී ඉස්කෝලේ 8 වෙනිදා නිවාඩු දෙන්නේ. සමහර ලාට 8 වෙනිදා වෙනකන් ඉස්කෝලේ යන අය ඉන්නෝ. යන්නේ නැති අයත් ඉන්නෝ. කොහොම වුණත් හවස්වරුව විවේකයි. හවස්වරුවේ ඕගොල්ලෝ බලන්න පාඩම් කරන්න තියෙන මොනවද, වැඩිපුර පාඩම් කරන්න තියෙන මොනවද, ඊළඟට පාඩම් කරන්න තියෙන මොනවද ආදි වශයෙන්. ඒ දින ටිකට දැන් ඉඳලා ලියලා තියාගන්න, ප්ලෑන් කරන්න, සැලසුම් කරලා තියන්න. මේ දවස්වල කියවන්න ඕනේ අන්තිමේට විභාගෙට තියෙන දේවල්. විභාගෙ ලං වෙනකොට කියවන්නේ ඒ දවස්වලට තියෙන දේවල්. විභාගෙ දවස කියවන්නේ ඒ දවසට අදාළව. ඒක ඉවරුනහම ඒ විෂය සම්පූර්ණ පොත් සෙට් එකම අරගෙන වෙනම පැත්තකින් තියලා දියන්. ආයි ඒක බලන්න යන්න එපා. ඒව ගැන මං හිතන්නේ මටත් වැඩිය හොඳට සනත් මාමා ඔයගලන්ට කියලා දෙයි. අපි යනවා දෙවෙනි කොටසට සිංහල භාෂාවේ.
අපි දෙවෙනි කොටස මම සිංහල ප්‍රශ්න පත්‍රයට උත්තර දෙනකොට අපිට අපේ ටීචර්ලා සර්ලා කියලා දුන්නේ ළමයි සිංහල භාෂාවේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු gederin තමයි අරගෙන යන්නේ කියලා. ලකුණු ගයක් හම්බෙන්නේ නැද්ද පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට? පළවෙනි එකේ 40යි දෙවෙනි එකේ ඔබ මතක තියෙන්න ඕන මොනවද මේකේ තියෙන්නේ කියලා. ලකුණු 80ක්. අනේ අද ගෙදර ඉඳලා අරන් යන්න පුළුවන් ලකුණු 80ක් ගැන මම කතා කරන්නේ. ඒතර ප්‍රශ්න පත්‍රය හම්බෙන්න කලින් ගෙදර ඉඳලා අරගෙන යනවා මෙහෙමනේ. බරට බරේ. ඒ ගිහිල්ලා තියලා එන්න ප්‍රශ්න පත්‍රේ හරි ලේසි ලකුණු 80 ලබා ගන්න. ඇත්තටම මේක මෙහෙමයි පුතේ. දැන් ඕගොල්ලෝ දන්නවා මේ ව්‍යාකරණ ප්‍රශ්න 10ක් තියෙනවා මේකට හොඳින් සූදානම් වෙන්න පුළුවන්. සරල ඒවා. ව්‍යාකරණ ප්‍රශ්න 10 පළවෙනි එකේ. ඊළඟට ඒකේ අර ඉස්සලා කිව්වා වගේ ව්‍යවහාර ප්‍රාදේශීය ව්‍යවහාර ගෝවිතන් බස ඌව පළාතේ සත්කෝරලේ එහෙම භාෂාව සතරකෝරලේ භාෂාව වගේ වහන්න පුළුවන්. ඒවා ව්‍යාකරණ විදි ගැන අහන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ අවබෝධයක් ඇතුව යන්න ඕන. ඊළඟට ඒකේ දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ රචනා ලියන එක. ළමයි රචනා ලියන්න ප්‍රශ්න පත්‍රේ දෙනකම් පෑන මෙහෙම තියාගෙන ඉන්නේ. දීපගම රචනාව ලියන්න. මන් දන්නේ ඒක කරන එක හොඳයිද කියලා. මට අපේ ටීචර්ලා කියලා තියෙන්නේ පුතේ රචනාවට ලකුණු කයක් හම්බුද පුතේ? ලකුණු 25ක්. 25න් 25ම ගන්න ලේසිම ක්‍රමේ රචනාව ලියන්න ඉස්සරලාම පටන් ගන්න එපා කියලා. මන් දන්නා එක එක අයගේ ක්‍රමේ වෙනස් වෙන්න බලන මම කියන්නේ මගේ අදහස මට ටීචර්ලා දීපු අවවාදේ. ඉස්සරලාම ඒක ලියන්න පටන් ගත්තොත් සමහරලාට අපිට අතරේ තියෙන දැනුම පාටුයි. ගෙදරින් පාඩම් කරලා එන ටික විතරයි. හොඳ දන්නම එකක් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න ඕන මේකට තියෙන කාලය පැය දෙකයි. දෙකෙන් රචනාවට කොච්චර වෙන් කරන්න ඕනද? ඒක දැනගෙන ඒ ගානට අනුව තමයි යන්න ඕන පුතේ. නැත්තම් මොකද වෙන්නේ? අපි අමාරුවේ වැටෙනවා. එහෙනම් අනිත් එක අපිට කරුණු නැහැ. මට සමහරලාට රචනාවක් ලියනකන් යනකොට මේ අනිත් ඒවා උත්තර ලියන්න කලින් ලියනකොට අනිත් ප්‍රශ්නවලට උත්තර ලියනකොට කරුණු ගොඩාක් අපිට එනවා. සමහරලාට ඒ ප්‍රශ්න පත්‍රයේම තියෙනවා ලකුණු. ඒතර ප්‍රශ්න පත්‍රය හොයාගෙන මෙහෙම යන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රය කියවනකොට ඒකට උත්තර ලියනකොට තව ගොඩක් කරුණු අර හිර වෙලා ගල් වෙලා තැඟක තියෙන ඒවා ලිහිල් වෙලා සැහැල්ලුවට එළියට එනවා. එතකොට අපිට ලේසි රචනාත්මකව මේක ලියාගෙන යන්න. නැත්තම් වෙන්නේ රචනාව එක්ක කඩිමුඩිය ලියලා ලකුණු අඩු කරගන්නවා. හදිස්සිය ලියලා කලබලයටනේ පටන් ගත්ත ගමන් කොහොමත් කලබලයි ළමයි. ඒව අඩු කරගන්න විදිය කියලා දේවි. ආතතියක් ඇති කරගන්න එපා. අනිත් අය ලියන ගැන නෙමෙයි තමන් ලියන ගැන විශ්වාසයක් ඇති කරගෙන ලියන්න ඕන පුතේ. ඒකෙදි ඔය ගෙදර ඉඳලා පුරුදුලා නියන්නේ මං කියන ලකුණු 80 ගෙදරින් ගෙනියන්නේ කියලා. ඒක හින්දා රචනා හොඳටම දෙක තුනක් ලියන්න. ආරම්භක ඡේදයක් දෙකක් ලියලා තියන්න. ඒව පුරුදු වෙන්න. ඊළඟට රචනාවක් ලියනකොට ගොඩක් අය මේ ව්‍යාකරණානුකූල භාවය අමතක කරලම දානවා. අනේ කියලා හිතෙනවා. අනිත් ඒවා විදියට ලියලා දානවා. එහෙම කරන්න එපා. අනිවාර්යයෙන්ම ඔබ දන්නවා මේකේ ව්‍යාකරණ අනිවාර්යයෙන්ම බලනවා. ලකුණු 25න් 25ක් ගන්න ළමයි ඉතා සීමා සහිතයි. අපි ප්‍රාර්ථනා කරන්නේ ඕගොල්ලන්ට එහෙම ලකුණු 25ම ගන්න නම් පුතේ ව්‍යාකරණානුකූලව පද බෙදීම අක්ෂර වින්‍යාසය ඒ අහලා තියෙන වචන සංඛ්‍යාවක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. වචන කීයක් ලියන්න ඕනද පුතේ? කොච්චරද? 200ක් පමණ. ඒ කියන්නේ පිටු කීයක්ද පුතේ? පිටු කීයක් ලියන්න කියලාද කිව්වේ? වචන 200කට පිටු. ඕගොල්ලෝ දන්නවද පුතේ ඔය උත්තර ලියන කඩදාසියක රූල් කීයක් තියෙනවද කියලා? ගණන් කරලා නැද්ද? ඉස්කෝලවලත් ඒ වගේ ආකෘති වගේ ඒවා දෙනව නේද? සමහරලාට සර්ලා ඒ වගේ දීලා ඇති. ගණන් කරලා බලන්න උඩ ඉඳලා පල්ලෙහාට තියෙනවා 30ක්. ඕගොල්ලන්ගේ ලියපු සටහනක් තියෙනවනම් CR පොතක වගේ පෙරලා බලන්න මෙතන වචන කීයක් ලියනවද කියලා.
සමහර අය 6ට වැඩි 7ක් 8ක් 9ක් සමහරලාට 12ක් විතර චූටි අකුරු ලියන ඇත්ත ඉන්නවා. ඒත් එක්ක තවත් එකක් කියන්න ඕන. මේ උත්තර පත්‍රය බලන්න යන්නේ හැමෝම තරුණ අය නන් නෙමෙයි. වයසක අයත් ඉන්න පුළුවන්. ඇස්පෙනීමේ දුර්වලතා තියෙන්නත් පුළුවන්. ඒ හින්දා අකුරු ටිකක් ලොකුවට ලියනෝ නම් හොඳයි. එහෙ කියන්නේ අර පොල් ගෙඩි වගේ ලොකු අකුරු නෙමෙයි පුතේ. සාමාන්‍ය මට්ටම. හරියටම කියනවා නම් ඕගොල්ලෝ රචනාව ලියනකොට වචන කීයක් විතර ලියවෙනවද කියලා හොයන්න පුළුවන්. එක පේලයකට වචන පහක් විතර ලියන්න. හොඳට ඈඩ් කරලා ලොකුවට ලියන්න. ගණන් කරන්න ඕනේ නැහැ එතකොට. සාරාංශ ලියනකොටත් ඒක අනුගමනය කරන්න. සාරාංශ වචන කීයක්ද කියලා එනවනේ. ලියන්න ඕනේ. ඒක අනුගමනය කරන්න පුතේ. ඒක තමයි වැටෙන්නේ. එතකොට ඕගොල්ලෝ පේලි 30ම ලියක් නැහැනේ. එතකොට එක පිටු කොච්චරකට කියලාද? වචන 100කට නම් වැඩි. 120ක් විතරවත් ලියවෙන මොකද ඡේද වෙන් කරන්න වෙනවා. රූල් අරින්න ඡේදයක් වෙන් කරනකොට අමතක කරන්න එපා. ඕන තරම් කොළ දෙනවා. මේක ටිප්පඩි විභාග රහසක් වගේ රූලක් අයින් කරන්න. රූලක් ඇරලා ඊළඟ එකේ ලියන්න. ඡේද වෙන් කරද්දී. එතකොට ඡේදේ පේනවා වෙනම. ලස්සනට කරුණ පේනවා. අපිට හරි දාන්න ලේසි. හරි ගානට නෙමෙයි හරි ළඟ සමහරලාට ලකුණුත් වැටෙනවා. අර ඉස්සෙල්ලා කිව්ව විදිහට පටන් ගන්න වැඩේ. ඡේද වෙන් කරන්න අමතක කරන්න එපා රචනාව ලියනකොට. ගොඩක් අය අමතක කරන එකක්. සාරාංශය ලියනකොට මුඛ්‍ය අදහස ගන්න, ප්‍රධාන අර්ථය ගන්න. ඒකේ කියලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. සමහර ළමයි නිර්මාණාත්මකව රචනා ලියලා ලියලා පුරුදු වෙලා සාරාංශය ලියනකොටත් ඔය ආලවට්ටම් මේ කැටයන් එක්ක ඔහෙ ලියලා දානවා. ඇත්තටම ඕනේ සාරාංශය කියන්නේ මොකද්ද? බොහොම කෙටියෙන්ම ලියන්න ඕනේ. ඒකේ මුඛ්‍ය අදහස ගත්තාම ඒකේ තියෙන වචනම ලියන්න ඕනේ කියලා එකක් නැහැ. ඒකට තමයි පුතේ තනි පද අපි ඉගෙන ගන්නෙ, පර්යාය පද ඉගෙන ගන්නෝ. වෙන වෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ සිංහල භාෂාවේ සංකල්ප නේද? ව්‍යාකරණ විදි. අන්න ඒවා භාවිත කරන්න ඕන අන්න ඒ වෙලාවට. ඒකේ කියලා තියෙන අදහස ඉක්මනින් ඉවර කරන්න. වචන කීයක්ද? 135ක් තියෙනවා නම් වචන 45කට ලියා ගන්න පුළුවන්. ඒ වගේ ලියලා හුරු වෙන. ඒකයි මම කියේ මේක gederin ගෙනියන ලකුණු 80ක්. ඒ වගේම සමහරලාට අවබෝධයේ ප්‍රශ්නයක් දෙනවා. ඡේදය හෝ දෙන ලද ඡේදය හරියට කියවලා අවබෝධ කරගන්න අහලා තියෙන ප්‍රශ්න වලට හරියට උත්තර ලියන්න කියලා කියන්නේ. අවබෝධී ප්‍රශ්නවල ප්‍රශ්නේ ඇතුලේ පොඩි කීවර්ඩ් එකක් තියෙනවා. උත්තරේ හොයාගෙන යන්න ලේසි වෙන්න ඕන කෙනෙකුට. පාවිච්චි කරන්න එහෙම. සමහර ළමයි මෙහෙමත් කරනවා. ප්‍රශ්න කියවනවා. ඊට පස්සේ ඒකට උත්තරේ හොයනවා. ඊළඟ ප්‍රශ්න කියවනවා. ඒකට උත්තර හොයනවා. ඒකද හරි ක්‍රමේ? මොකද්ද පුතේ ඉස්සෙල්ලා කරන්න ඕන? කාලය ඉතුරු කරගන්න ඕනේ කියලා එහෙම කරන්න බෑ. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? ඡේදය හරියට ඉක්මනින් කියව ගන්න ඕන. දෙවෙනි සැරේ ප්‍රශ්නේ බලලා ප්‍රශ්නේ බලන්න අර කීවර්ඩ් එකත් එක්ක හොයාගෙන යන්න පුළුවන්ද කියලා උත්තරේ. ඒකයි අපි කරන්න ඕන. පැහැදිලිද පුතේ? රයිට්. එතකොට අමතක කරන්න එපා අවබෝධයේ ප්‍රශ්නේදී ඒකේ තියෙන වචනයෙන් ප්‍රයෝජනය ගන්න. ඊළඟට ලිපි, පුවත් ලිපි, අත්පත්‍රික, ආරාධනා පත්‍ර වගේ දේවල් තියෙනවා. මේවා ඉතින් මම එකයි කිව්වේ, ගෙදර ඉඳලා අරගෙන යන්නේ ලකුණු 80 කරලා පුරුද්දක් තියෙනවා නම් ආකෘති පත්‍රයක් ලියන්නේ කොහමද? සෝරි. ආරාධනා පත්‍රයක් ලියන්නේ කොහමද? අත්පත්‍රිකාවක් ලියන්නේ කොහමද? මේවා අපි හරියට දැනගෙනම යනවා. කලින් දන්නවනම් අපිට ඒහි දීලා තියෙන හින්ස් ටික දැක්කහම, එහෙම නැත්නම් ඒ දීලා තියෙන අපිට වගන්ති ටික දැක්කහම, වචන ටික දැක්කහම අපිට මතක් වෙනවා මේක කොයි විදිහටද ලියන්න ඕනේ කියලා. ආකෘතිය මතක නම් ඉක්මනින් අපිට ලියාගෙන යන්න පහසු වෙනවා. පැහැදිලිද පුතේ? රයිට්. ඊළඟට තුන්වෙනි කොටස. මේක කියන්නේ වන පොත් කරලා මතක තියාගන්න ගන්න ලකුණු 80ක් කියලා. පාඩම් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. වනපොත් කිරීම අත්‍යවශ්‍යයි. මේකත් ගෙදරින් ඉඳලා ලකුණු 80ක් ගෙනියන්න. එතකොට අම්මා තාත්තා බලයි අහගෙන ඉඳලා මගේ දුවට පුතාට ගෙදරින් ඉඳලාම ලකුණු 160ක් ගන්න පුළුවන් සිංහල වලට. ඔව්. 160ක්.
එහෙනම් ඒකට අම්මා තාත්තා මේ දවස්වල උදව් කරයි ඕගොල්ලන්ට කටපාඩම් කරන්න. ඇත්තටම කියනවා පුතේ හැම කතාවක්ම කතන්දරයක් වගේ මතක තියාගන්න. සාහිත්‍ය සංග්‍රහයේ තියෙන කතන්දරයක් වගේ වෙන්න. උපුටාගත්ත කෘතිය නිර්මාණකරුවා කවි පෙළක් දුන්නොත් ඒක කවුද නිර්මාණය? ඒකේ අපේක්ෂාව මොකද්ද? සමහරලාට පාඩයක් දෙනවා. ඒක සම්බන්ධ අවස්ථාව මොකද්ද? එහෙම නැත්නම් ඒ ගැන කෙටි විස්තරයක් කරන්න. මීට ඉහතදී මේ ප්‍රකාශය කරන්න කලින් සිද්ධ වුණු දේවල් මොකද්ද? ඊට පස්සේ උනේ මොකද්ද? ආදි වශයෙන් මේවට නම් කතන්දරයක් වගේම මතක තියාගන්න ඕන. ඉතින් මේවා සමහරලාට මේ අහන්න 1 2 3 4 ප්‍රශ්න අනිවාර්යයි. 5 6 7 ප්‍රශ්න වලින් එකයි ලකුණු 10ක් හම්බෙනවා. එකයි ලියන්න තියෙන්නේ. ඒ උත්තර ලියන කොටත් අනේ කියන්න කනගාටුයි. සමහර ළමයි උත්තර ලියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියලා වගේලු. අහලා තියෙන එක නෙමෙයි සමහරලාට ලියන්නේ. හිතේ තියෙන එක. මගෙන් ටික වෙලාවකට කලින් මෙතන ඉන්නකොටත් අර අමිලස ඇවිල්ලා අහනවා. සර් දැන් මේ වගේ මොනවද කියන්නේ ළමයින්ට? මෙන්න මේ වගේ දේවල් තමයි අපිට කියවෙන්න ඕනේ කියලා. එතකොටත් මං කිව්වේ ළමයි ඇත්තටම කියනවා නම් හොඳට උත්තර ලියන්න දැනගෙන විභාග කලාව දන්නේ නැතුව ගෙදර එනවා කියලා. ඒකයි සමහරලාට ලකුණු අඩුවෙන් ගන්නෙ ප්‍රතිඵල අඩු කරගන්න. ඒකෙන්ද මතක තියාගන්න ඕනේ පුතේ විභාගයට උත්තර ලියනකොට හරියටම මේක ලියන්න කොහොමද කියන එක පිළිබඳව අපි දැනගන්නම ඕනේ. ඒකෙන්ද අහන ප්‍රශ්නට සමෝදානය කරලා උත්තර ලියමු. විචාර ප්‍රශ්න ලියනකොට යන්නේ කොහෙද මල්ල පොල් වගේ ලියන්න එපා. හරියටම ලියන්න. කතෝරය ගැන සමහරලාට දන්න කරුණු ඔක්කොම ලියන්න ඕන වෙන්නේ නැහැ. ඒකත් උත්තර ලියනකොට මතක තියාගන්න ඕනේ. පුතේ අවශ්‍යම ටික විතරක් ඇතුළත් කරලා ලියන්න. ඊළඟට කවියක් රසවින්දනය කරන්න දුන්නාම සමහර අය මෙහෙම කරනවා. කවියක් ලියනවා, තේරුම ලියනවා, කවියක් ලියනවා, තේරුම ලියනවා, ඔහොමම ලියලා එනවා. අනේ පුතේ එහෙම වුණාම අපිත් අසරණ වෙනවා. ලකුණු දෙන්නේ කොහොමද කියලා. මම මේ සිංහල ගැන කතා කරාට අනිත් විෂයන් වලත් මේකමයි කියන්න තියෙන පුතේ. ඒකෙත් එහෙමයි. සමහරලාට එහෙම එපා. දැන් සිංහල වල නම් රසවින්දන ලියනකොට මුල මැද අග පිළිවෙලට තියෙන්න ඕන. ඒ වගේම උත්තර නිකන් අර අපිට ඕන්නම් හදාගන්න වගේ මෙහෙම නෙමෙයිනේ. මෙහෙම හිතන්න පොඩි උදාහරණයක්. ඕගොල්ලන්ගේ ගෙදරට අපි ආවොත් සම්බෝලයි බතුයි දෙන්නේ කියන්නේ. සම්බෝලේ අපිට දෙන්නේ කොහමද පුතේ ඕගොල්ලෝ? මොනවද ඒකට ගන්න? පොල්, මිරිස්, තක්කාලි, ලුණු, මේ සියලු දේවල් දෙහි සියලු දේවල් අඩංගු කරලා අපිට වෙන වෙනම තක්කාලි කපලා පොල් ටික වෙනම මිරිස් කුළු ටික වෙන වෙනම මෙහෙම ප්ලේට් එක තියලාද දෙන්න? පිඟානක තියලාද දෙන්න? එහෙනම් මොකද කරන්නේ ඔයගොල්ලෝ? ඒක තමයි. එහෙනම් ඒක මිශ්‍ර කරලා මේක ලස්සනට හදලා නේද අපිට පිළිගන්වන්නේ? එහෙම ලස්සනට පිළිගන්වනවා වගේ අර කවියයි තේරුමයි වගේ නම් ලියලා එන්න එපා. ඒක අර ඉස්සෙල්ල නිකම්ම නිකං සම්බෝලයක් මේ දෙනව වගේ වැඩක්. හරි, හොඳයි. මං හිතනවා සිංහල වල ලකුණු ටික ඔයාලට ගන්න ලේසි. ඊළඟට අපි ගණිතයට ගියොත් ගණිතයේ පුතේ ප්‍රශ්න පත්‍රයේ හැදෙන්නේ ඒ කොටස B කොටස කියලා දෙකක් තියෙනවනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නේද? ඒකේ සාමාන්‍ය දැනීම තමයි වැඩිපුර තියෙන්නේ 50%. ඊළඟට සංනිවේදනය 30%, සම්බන්ධතා දැකීම 20%. ඒකෙදිත් ඒ සර්ලා කියන්නේ ළමයි හරියට මේ ඒ වැඩේ කරන්නේ නැහැ කියලා. මුල් ගණන් 10 ඕන කෙනෙකුට හදන්න ලේසි වෙන්න තමයි දාලා තියෙන්නේ. ඒ කොටසේ හදෙන්නේ සංඛ්‍යා වලින් දන්නවා 4යි, මිනුම් වලින් 4යි, වීජ ගණිතයේ 6යි, ජ්‍යාමිතියෙන් 8යි, කුලක සම්භාවිතාවෙන් 2යි ආදි වශයෙන් මං හිතන්නේ මේවා කියලා දීලා ඇති. B කොටස තමයි ලකුණු 10 බැගින් වූ ව්‍යුහගතක ප්‍රශ්න 5ක් තියෙන්නේ. වීජ ගණිතය හා ජ්‍යාමිතිය යන තේමා වලට අයත් ප්‍රශ්න ඇතුළත් කරලා නැහැ. ළමයි හරි බයයිලු වීජ ගණිතයටයි ජ්‍යාමිතියටයි. B කොටසින් ඒක ඇත්තම නෑ. හැබැයි මේකෙන් කීයක් හදන්න ඕනද ඔයගොල්ලෝ? සියලු ඒවා සකස් හදලා ලකුණු ගන්නට ඕන වෙනවා. එක් ප්‍රශ්න විහෝගත කිරීම සඳහා යොදාගෙන කොටස් කරන අවම වශයෙන් 3ක් හෝ ඊට වැඩි වෙන්නත් පුළුවන්.
එතකොට අහලා තියෙන ප්‍රශ්න විදියට ලියන්න. ගණන් සර්ලා මෙන්න මෙහෙම කතාවක් කියනවා පුතේ. ගණන් සර්ලා කියන්නේ සමහර ළමයි උත්සාහ කරන්නේවත් නැහැලු. සමහර ළමයි කෙලින්ම මනෝමයෙන් උත්තර දෙනවලු. එක්ක නැත්තම් කාගෙන් හරි අහගෙන දෙනවත් දන්නේ නැහැ. එහෙම බාහිරින් තොරතුරු හොයන්න උත්සාහ කරන්න එපා. උත්සාහ කරන්න. ගාන වැරදුනත් පුතේ ලකුණු ලැබෙනවා ගණන් වල. ඒ කොහොමද? ගාන වැරදුනොත් ලකුණු ලැබෙන්නේ? හදන පියවර වලට ලකුණු දෙන. ඒකින්ද උත්සාහ කරන්න. වැරදුනත් කමක් නැහැ. උත්තරේට ලකුණු අඩු වෙයි. හැබැයි පියවර වලට ලකුණු ලැබෙන නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න. ඊළඟට පුතේ දෙවෙනි කොටසේ ඒකෙත් තියෙනවා A සහ B කියලා දෙකක් නේද? ඒකේ ප්‍රශ්න පහකට පිළිතුරු ලියන්න ඕනේ. ඒ කොටස තුළ ජ්‍යාමිතිය තේමාවට අයත් ප්‍රශ්න නැහැ. පළවෙනි එකේ ජ්‍යාමිතිය ගණන් නැහැ. ඒක දැනගෙන යන්න. එතකොට ලේසි නිකන් ආ රයිට් අවුලක් නැහැ එහෙනම් වගේ නේ. බීජගණිත තේමාවට ඇද ප්‍රශ්න තුනක් තියෙනවා. මිනුම් සංඛ්‍යා සංඛ්‍යානේ කුලක සම්භාවිතාවකේ දේවල් තමයි ඒක තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රශ්න හතරක් අනිවාර්යෙන් ලියන්න ඕන අවම කොටස් තියෙනවා තුනක් හෝ පහක්. අනෙක් ප්‍රශ්න දෙක ලියන්න බෑ නෙමෙයි. ඒ ගන්න ළමයි ඉහළ හැකියාව මැනෙන ප්‍රශ්න තමයි ඒකෙදි සමහරලාට බැලෙන්නේ. B කොටසෙත් ඒ විදිහමයි පුතේ. B කොටස තමයි බීජගණිතයේ තේමාවට අයත් ප්‍රශ්න ඇතුළත් ඒකෙත් නැහැ. කලින් එකේ ජ්‍යාමිතිය කොටස් නැහැ. එතකොට මේ සියලු දේවල් ගණන් නම් ගෙදර ඉඳලානේ හදලා පුරුදු වෙලා යන්න. හැබැයි ගණන් දැක්ක ගමන් හදන්න යන්න එපා. අහලා තියෙනවර බලන්න. ප්‍රශ්න පහක් ලියන්න ඕන. එක කොටසකින් ප්‍රශ්න පහයි අනිත් එකෙන් ප්‍රශ්න පහයි ප්‍රශ්න 10ක්. විනාඩි කීයද හම්බෙන්නේ? 120ක්. එතකොට පැය දෙකක්. පළවෙනි එකෙත් දෙකයි, දෙවෙනි එකෙත් දෙකයි. අන්න අනිත් ඒ වගේ නෙමෙයි නේ. ඊට වැඩිය වෙනස්. එතකොට සාමාන්‍යයෙන් මට හිතෙන්නේ එක ප්‍රශ්නකට ප්‍රස්තාරයක් එහෙම අඳින්න ගියොත්, ජ්‍යාමිතිය වගේ එකක් අඳින්න ගියොත් වෙලාව කොච්චර ඕනේද? පැයක්. පැය නෙමෙයි. විනාඩි සාමාන්‍යයෙන් උඩරම ගත කරන්න ඕනේ. විනාඩි 15කින් ගණන් හදන්න කියලා කියන්නේ සාමාන්‍ය. අනිත් ඒවාට තව වැඩ තියෙන හින්දා නේ. 15ක් වැඩි කියලා කියන්නේ. පුළුවන් තරම් අඩු කරගන්න. එතකොට තමයි ඒක අමාරු නම් ඒක ඊළඟ එකට යන්න. ඒ අවස්ථාව එහෙම ඉඩ තියාගෙන අනිත් ප්‍රශ්න වලට උත්තර ලියලා එන්න. සමහර අවුරුදු වල 11-12 නැත්නම් sorry අන්තිම ප්‍රශ්න දෙකේ සමහරලාට හරිම ලේසි ප්‍රශ්න දෙකක් විනාඩි 5න් 10න් හදන්න පුළුවන්. ඒ වුණාට අපි වැරදිලාවත් පෙරලලවත් බලන්නේ නැහැ මොනවද අන්තිමේට තියෙන ප්‍රශ්න කියලා. පෙරලන්න වෙලාවකුත් නැහැ. පුදුම කලබලේ තාඩිය දාගෙන අරයා මොනවද කරන්නේ, මෙයා මොනවද කරන්නේ කියලා බලබල බයේ ගැහි ගැහි ලියනවා. එහෙම ලියන්න එපා පුතේ. සැහැල්ලුවෙන් තමයි වැඩේ ගෙනියන්න ඕනේ. නැත්තම් අපි අවුලටපත් වෙනවා. ඔයගලන්ට ලකුණු ලැබෙන විශේෂ මේ තේමාව ගත්තොත් සංඛ්‍යා කියන එකෙන් 123ක ප්‍රශ්න අහනවා. මිනුම් වලින් 115යි. බීජගණිතෙන් කීයක් අහනවද? 120ක ප්‍රශ්න තියෙනවා. බීජගණිතය අතහැරියොත් ලකුණු 80යි. ජ්‍යාමිතිය අතහැරියොත් ලකුණු 122ක්. ජ්‍යාමිතිය අතහැරලා විභාගේ පාස් වෙන්න පුළුවන්ද කියලා හිතන්න. ඒවා ඉතින් ටිකක් හදලාම තමයි පුරුදු වෙලාම යන්න ඕනේ පුතේ. කුලකහ සම්භාවිතාවට 10%යි, සංඛ්‍යානේ 10%යි. ඔය විදිහේයි ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ. ඒ හින්දා මතක තියාගන්න පුතේ. මේවා මේ gedara indala hadala purudu welama yanna. කාලය ඉතා වැදගත්. gedara ඇවිල්ලා ගණන් හදන්න බෑ. උපරම විනාඩි 18ක් නෙමෙයි 16කට 15කට අවසන් කරන්න. එහෙමයි මම මේක ලියාගෙන තියෙන්නේ. ළමෙන්ට කියන්න කියලා කිව්වා විශේෂයෙන් ගණිතය හරි ලේසි පුහුබ්බියක් හිතින් ඇති කරගන්න එපා කියලා. මම ඒ ඇහුවාම කියපු කතා.
ඊළඟට මේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ හැදෙන්නේ ඒකෙත් බහුවර්ණ 41ක් තියෙනවා නේද? ඉතිහාසයේ විතරක් නෙමෙයි පුතේ අනිත් ඒවාට මට කියන්න බැරුණු කාරණයක් 150ක් ඉතිහාසයෙන් නම් 10 ශ්‍රේණියේ ප්‍රශ්න මේ පෙළපොතෙන් තමයි අහන්නේ. 10ක් sorry 150ක් 10 ශ්‍රේණියෙන් 150ක් 11 ශ්‍රේණියේ පෙළපොතෙන් තමයි හැදෙන්නේ. ඒකෙත් 180ක් ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් අහනවා කියලා කිව්වේ ලෝක ඉතිහාසයේ 120ක් අහනවා. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 80ක් හම්බෙනවා. ඒකත් ඒ ලකුණු 80 ලබා ගන්න ලේසිම එක තමයි පුතේ. ගෙදරින් තමයි ලෝකෙත් ලකුණු අරගෙන යන්න. බලන්න මේ ඔක්කොම ලකුණු ගෙනියන්න තියෙන ගෙදරින්නේ. හරි ලේසි බලන්න. ගෙදරින් ඉඳලා අරගෙන යන්න තියෙන ලකුණු. මේකේ කියනවා බොහොම කෙටියෙන්ම කිව්වොත් ප්‍රශ්නය නිවැරදිව කියවන්න අහලා තියෙන ප්‍රශ්නයට උත්තර හොයන්න. හිතේ තියෙන ප්‍රශ්න වලට නෙමෙයි. පූර්ව නිශ්චිත නිගමන වලට ඇවිල්ලා උත්තර තෝරන්න එපා. පුද්ගල රූප ස්ථාන රූප දැකපු ගමන් නෙමෙයි අහලා තියෙන ප්‍රශ්නටයි උත්තර ලකුණු කරන්න ඕනේ. ඕගොල්ලන්ගේ පෙළපොත්වල ඉන්න රූප ගැන අවධානයෙන් ඉන්න. ඒකේ තියෙනවා සමහරලාට ස්ථාන රූප පුද්ගලයා නාම පුද්ගලයෝ ඒවට ටික හොඳට බලාගෙන යන්න. ඒක තමයි කියන්නේ පාඩම් කරනවා කියලා කියන්නේ පුතේ අකුරු වලින් කියවන එකම නෙමෙයි. සමහර වෙලාවට අසනීප වුණාම සමහර ළමයි අත තුවාල වෙලා එදාටත් පාඩම් කරන්නේ නැහැ. ඇයි? අත තුවාල වෙලා. හැබැයි හිත තුවාල වෙලා නැහනේ. ඒත් මට මතකයි එක ළමෙක් හිටියා එයාගේ මේ ක්‍රීඩාත් කරන ළමෙක් අත පොඩ්ඩක් තුවාලලා මේ ටික දවසක් ගෙදර ඉන්න උනා. එයා අත මෙහෙම තියාගෙන මම යනකොට එක අතකින් මෙහෙම අනිත් අතෙන් මේ පෙරල පෙරල බලනවා. මං එහා ඔයාට කියවන්න පුළුවන් ද පුතේ? ඇත්තටම කියවන්න නම් ටිකක් අමාරුයි තමයි ඉස්ස. ඒ වුණාට මම මේවා කියවලා තියෙන හින්දා මට මේවා මතකයි. මට නිකන් ආපහු මතක් වෙනවා. රූප හරි මතක තියාගන්න පුළුවන් ඉස්ස. රූප සටහන් මතක තියාගන්න පුළුවන්. බලන්න ඒ වගේ පුතේ මේ දවස් 10ත් ඕගොල්ලන්ට ඇති. ගෙදරින් ගෙනියන්න ඉතිහාස ප්‍රශ්න වලට ලකුණු ලබා ගන්න නිකන් හරි පොත පෙරලලා බලන්න. සමහරලාට ওই ස්ථාන නාම පුද්ගල නාම මේ කවුද? ඔවුන්ගේ වැදගත්කම මොකද්ද? ඔවුන්ගේ කාර්යභාරයන් මොනවද වගේ දේවල් ගැන හොඳට අවබෝධයක් ඇතුවම යන්න. එහෙම වුණාම ලේසි ඒ ලකුණු 80ත් ලබා ගන්න. ඒ කියන්නේ ඒක දෙකට බෙදුනම ලකුණු 40ක් එන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය 3ක එකක්. මේක තමයි ළමයින්ට ඒ සිතියම් ලකුණු කිරීම තියෙන්නේ. සිතියම් ලකුණු කිරීමට ලකුණු 18ක් ලැබෙනවා. B කොටසට පින්තූර ආශ්‍රිත ඓතිහාසික සිද්ධි ආශ්‍රිත ක්‍රෙටි ප්‍රශ්න 4කින් සමන්විත වෙනවා. ඒකේ ලකුණු 12ක්. මේකේ තියෙනවා A සහ B කියලා කොටස් දෙකක් නේ. ඔව්. එතකොට මේක මම මේ කියන කාරණා gederin geniyena ලකුණු තියෙනවා. කළ පුරුද්දට ලැකෙන ලැබෙන ලකුණු තියෙනවා. මේක තියෙන්නේ කළ පුරුද්දට ලබා ගන්න ලකුණු ටික. ලකුණු සිතියම් ලකුණු කරලා තියෙනවා නම් ලෝක සිතියමේ ඔය පෙළ පොතේ තියෙන ස්ථාන වලින් පිට කිසිවක් එන්නේ නැහැ කියලා කිව්වා. 10 11 ශ්‍රේණි වල පෙළ පොත් තියෙනවනේ පුතේ ඔයගලන්ට කියවලා තියෙනවා. ඒකෙන් පිට කිසිවක් එන්නේ නැහැ. ඒ ටිකම තමයි එන්නේ කියලායි කිව්වේ. 10 11 පෙළ පොත් වලින් පිට කිසිවක් අහන්නේ නැහැ. අච්චු පොතේ ඇති සෑම රටක්ම නගරයක්ම ගංගාවක්ම මතකයේ තියාගන්න ඕනේ. ලකුණු කරලාම යන්න ඕනේ. ඒක gedare ඉඳලා කරලා යන්න පුළුවන් නේ පුතේ? ෆ්‍රී ඉන්න වෙලාවක හරි වෙන වැඩක් කරන වෙලාවක උනත් ලකුණු කරන්න පුළුවන්. ලකුණු කරන්න බැරි නම් කලින් ලකුණු කරලා තියෙන එකක් බලන්න පුළුවන්. මතකයට ඒක දාගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ කළ පුරුද්දට ලැබෙන ලකුණු ටිකක් තමයි ඉතිහාසයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලබා ගන්න. ලංකා ඉතිහාසයට අදාළ ස්ථාන ගංගා වැව් සිදුවීම් පිළිබඳව හොඳට මතක තියාගෙන යන්න. එස කියනවා හැම තිස්සෙම අඳින්නම ඕන නැහැ කියලා ඇස් දෙක වහගෙන ඒ අදාළ චිත්‍රයේ සිහියට නගා ගන්න. එතකොට පුළුවන් මතක තියා ගන්න කියලා. මං හිතන්නේ මං ඒ කරුණ කතා කරනවට වැඩිය ඒක අපේ හවස එනවා අපේ සනත් මාමා ඒ ටික කතා කරાવી. ඊළඟට ඉතිහාසයේ තව කතා කරන්න බැරි වුණු එකක් විද්‍යාව.
අපි තව සුළු කාලයක් තියෙනවා පුතේ ඒ ටිකේ විද්‍යාව ගැන චුට්ටක් කතා කරොත් හොඳයි කියලා හිතනවා විද්‍යාව ගැන කතා කරන්න තියෙන පුතේ විද්‍යාවේ දැන් ඔයගොල්ලෝ දන්නවද 2000 කී ඉඳලාද ඔයගොල්ලෝ අලුත් විෂය නිර්දේශ තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට 2015 මේ ඔයගොල්ලෝ නෑ 16 17 මේ දෙවෙනි කණ්ඩායම කියවා ගැනීම දුර්වලයි කියලයි කියන්නේ ප්‍රශ්න පත්‍රයේ මේ පූර්ව නිගමන වලට එන්න එපා හපු ගමන් උත්තර ලියන්න එපා කියලා බලන්න මම මේ කියන කාරණා හැම ප්‍රශ්න පත්‍රයකටම ඕගලන්ට කිව්වා සමහර ළමයි ප්‍රශ්නේ කියවන්න ගමින් කලින් උත්තර ලියාගෙන ලියාගෙන යනවලු එහෙම කරන්න එපායි කියලායි කියන්නේ ඒකෙත් ඒ බ මම ඒ ව්‍යුහය ගැන කතා කරන්නේ නැහැ පුතේ ඒක දැනට දන්න හින්දා ප්‍රශ්නය කියවීමට කලින් උත්තර ලියන්න එපා කියනවා තේරුම් අරන් ලියන්නලු කලබල වුණාම උත්තර ලියාගන්න බෑ කියලායි කියන්නේ. ඔයගලන්ට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා පුතේ දෙවෙනි එකේ 1 2 3 4 කියලා ඒ කොටසේ ප්‍රශ්න ටිකක්. ඒවට උත්තර ලියනකොට බහුවර්ණ ටිකක් තියෙනවා. අන්න ඒවට උත්තර ලියනකොට කලින් හරියට දැනගෙනම ලියන්න. සමහර ළමයි කරන්නේ කලබෙඩල ලියනවා. ලියලා ටික වෙලාවක් ගිහිල්ලා ආයෙ මතක් වෙනවා නැහැ නේ කියලා ආයෙ කපලා ආයෙ ලියනවා. ඊට පස්සේ ආයෙ යාළුවන්ගෙන් සමහර ළමයි අහන්නේ නැහැ අපේ ළමයි හොඳ ළමයි. සමහර අහන අය නරක අය මේ මෙතන ඉන්න අය නෙමෙයි වෙන අය. ඒගොල්ලෝ කංගෙන් අහලා ආයෙ වැරදිනේ ආයෙ කපලා දානවා. ඒක එහෙම කරන්න එපා කියලා කියන්නේ. එතකොට බලන එකට අපහැදිලි හරියට ලියන්න. ඒ කියන්නේ ඉතින් ඇත්තටම එකක් වැරදුනොත් කපලා ලියන්න එපා කියන එක නෙමෙයි. එන මොකද්ද? ඇත්තටම වැරදිලා නම් ඒක කපලා ලියන්න. නිතර නිතර කපලා කොටලා ලියන්න ගියාම ප්‍රශ්න පත්‍රේ එපා වෙනවා. මොකද ඒක අපව දීලා එනවනේ ඔයගොල්ලෝ නේද? ඒකෙන්ද පුතේ මට කියන්න ඕන ඕගොල්ලන්ට මෙන්න මේවා ටික උත්තර ලියන්න කලින් හරියට ප්‍රශ්න ටික කියවන්න, කියවලා අවබෝධ කරගන්න. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ගැනත් කියන්න ඕනද? ඉංග්‍රීසි වල සමහර ලාට ළමයි මේ උත්තර ලියන විදිය. ඒකෙත් ප්‍රශ්න 8 ගානේ. Sorry, ලකුණු 8ක්, sorry ප්‍රශ්න 8ක් තියෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. ඒකට අනිත්‍යව වගේ නෙමෙයි ලකුණු 5 ගානේ හම්බ වෙන්නේ ඒව ලියනකොට ඔය ලෙටර් රයිටින්, එසේ රයිටින් වගේ ක්‍රම අනුගමනය කරන්න කියලා කියන්නේ සමහර අය උත්සාහ කරලා ලියන්නෙම නැහැලු රචනා ප්‍රශ්න අතාරිනවා හරියට ඉතින් ලකුණු කොහොමද දෙන්නේ කියලා අහනවා පොඩ්ඩක් හරි උත්සාහ කරලා බලන්න කියලා කියන්නේ සමහර ලාට ඕලෙවල් විභාගයේදී ව්‍යාකරණ දෝෂ හරියට තියෙනවලු මේක පුතේ භාෂාවක්නේ සිංහල වගේම ඉංග්‍රීසි කියන්නේත් භාෂාවක්. හැබැයි ඉතින් ව්‍යාකරණ බෑ කියලා නොලියම ඉන්න එපා. පුළුවන් විදියට හරි ලියමු. මේ සමහර ලාට active voice passive voice හරියට භාවිත කරන්නේ නැහැ කියලා කියනවා. වැඩිපුරම ප්‍රශ්න අහන්නෙත් ඒ හින්දා ඒ පැත්තෙන්. සමහර ලාට ඔය අපිට දෙනවා මේ ඔය ප්‍රශ්නයක් තියෙනවා reported speech කියලා. වාක් ඒකට කියන්නේ මේ වක්‍ර කතනය නැත්නම් වාර්තා කතනය. ඒක ලියනකොට ළමයි වරද්ද ගන්න එකක් තමයි ඔය ඇක්ටිව් පැසිව් එකට මාරු කරලා ලියන එක. සමහරලාට වාර්තා කතනය සමහරලාට එනවා ඩයලොග් එකක් විදිහට ලියන්න. ඒක ලියන්න ඕනේ මේ අපිට පරිවර්තනය කරලා ලියන්න වෙන විදිය. ඒවා උත්සාහ කරන්න කියලා ඉස්සරලා කියන්නේ නිතරම මේ ඒකෙත් තියෙනවා ඡේදයක් කියවලා ඒකට උත්තර ලියන්න. ඒක කියවනකොට ඒකෙත් තියෙන අර මම ඉස්සෙල්ලා කිව්ව ආකාරයේ කීවර්ඩ් එකක්. ඒක අල්ලගෙන පැරග්‍රාෆ් එක ආපහු කියවනවා නම් මොකද උත්සාහ කරන්නේ නැති හින්දායි මේ සියල්ල වෙන්නේ. උත්සාහ කරනවා නම් මේ සියලු දේවල් හරියනවා. ඊළඟට පුතේ දෙවෙනි එකේ ඒක දිග උත්තර ලියන එක තමයි අනිවාර්යය කියලා කියන්නේ. ඒකෙත් තියෙනවා හිස් තැන් පොරවන වගේ දේවල් අන්ඩර්ලයින් කරන්න එනවා. ඒ අතර ඔය විශේෂයෙන් මට කියන්න කිව්වා ළමයි වරද්ද ගන්න එකක් අනිත් ඒවා වගේ නෙමෙයි 14 15 16 කියන ප්‍රශ්නවල 14 ප්‍රශ්නේ ලෙටර් එකක් හරියි එහෙම නැත්නම් වගු සටහනක්
බා චාට් එකක් පයි චාට් එකක් වගේ එකක් සමහරලාට එන්න පුළුවන්. මේවා මේ ප්‍රස්තාර සංසන්දනය කරන්න එහෙම නැත්නම් මේ අඩුම එක සමාන එක ඒ වගේ දේවල් තමයි එන්නේ. එතකොට කලින් මේ වගේ ඒවා කරලා කරලා පුරුද්දක් ඇතුව ගියොත් වැඩේ ලේසි. ඊළඟ 15 වෙනි ප්‍රශ්නේ කියවීම. ඒක ලකුණු 8ක ප්‍රශ්නයක්. උත්තර ලියන්න ඕන. සමහරලාට ඒකට කියන්නේ මොකද්ද මේ උත්තර ලියන ආකාරය මෙහෙම තියෙන්න ඕන. මොකද්ද කියන්නේ මේ සීගිරිය ගැන අහලා තිබුණොත් ප්‍රශ්නයක් ළමයි මේ ලියනවා සීගිරිය ගැන අහුවත් මේ Who built සීගිරිය කියලා අහුවත් කින් කාශ්‍යප කියලා විතරයි බොහෝ විට ලියන්නේ. ඇත්තටම මේ උත්තරේ බලාපොරොත්තු වෙන්න පුතේ කම්ප්ලීට් ආන්සර් එකක් කියන එක. ඒ කියන්නේ කින් කාශ්‍යප බිල්ඩ් සීගිරිය වගේ ටිකක් විස්තරාත්මකව නිකන් කම්ප්ලීට් ආන්සර් නිකම්ම නිකන් මේ කවුද කාශ්‍යප වගේ කියන්නේ නැතුව පිළිවෙලට බිල්ඩ් බයි කින් කාශ්‍යපව හරි ඒ වගේ විස්තර ඇතුව කම්ප්ලීට් ආන්සර්ස් ලියන්න ඕන 15 වෙනි ප්‍රශ්නෙට. දැනට උත්තර දැනගෙන හිටියත් වරද්ද ගන්න බා 13 14 15 sorry 14 15 16 ප්‍රශ්න වල 16 අවස්ථා හතරක් තියෙනවා. ඒක ABCD කියලා තියෙනවා. රචනාවක්, ඩයලොග් එකක්, නිර්මාණශීලී කතාවක්. ඒවා ලියන්න මං හිතන්නේ වචන 200ක් විතර ඇති වෙනවා. ඊළඟට චූටි දෙයක් කියලාම මේක අවසන් කරන්න ඕන කියලා හිතුවා. අර ඉස්සරලත් මම පොඩ්ඩක් මතක් කරා. ළමයින්ට තියෙනවා මේවා උත්තර ලියනකොට සහ පාඩම් කරනකොට මේ දවස්වල වැඩිපුරම කතා කරන මාතෘකාවත් මේ වෛරස් ගැන. වෛරස් තියෙනවා. වෛරස් පහක් ගැන අපි අහලා තියෙනවා. ඒ තමයි දැඩි ආශාවන් තියෙන වෛරස් එක. ඒ තමයි ওই ෆෝන් වලට, ගේම් වලට ඇබ්බැහි වෙලා ඒවා ගැන හිත හිත ඉන්නවා පාඩම් කරන එක අඩු කරලා දාලා. දෙක තරහ දෙවෙනි වෛරස් එක. සමහරලාට මේ අම්මා ගැන තාත්තා ගැන වුණත් තරහින් ඉන්න පුළුවන්. යාළුවෝ ගැන ලියන්න බෑ. අපිට අසනී බාර මේ ටීචර්ස් ලාවේ නැහැ. විවිධ දේවල් කියලා තරහ ඇති කර ගන්නවා. සමහරවිට අපි දන්නෙත් නැහැ අල්ලපු සීට් එකේ ඉන්න එක්කෙනත් එක්ක තරහයි. අපි දන්නෙත් නැහැ. ඉතින් තරහින් ඉන්නකොට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. උත්තර ලියන්න ගිහිල්ලත් ලියන වෙලාවෙත් සමහරලාට ඔන්න ඔය තරහ කියන වෛරස් එක ඔළුවට දාගන්න එපා. තව එකක් තමයි නිදිමත, කම්මැලි ගතිය වගේ ඒවා ඒවත් අඩු කරගන්න ඕන පුතේ. ඒවා අඩු කරගත්තේ නැත්නම් කම්මැලිකමේ හිටියොත් සමහර ළමයි ඇත්තටම කියනවනම් උත්තර ලියන ගමන් බලනවා වටපිටාව. කවුරු හරි නිදාගෙන ඉන්නවනම් ආයෙත් ලියලා ඉවරයි මමත් පොඩ්ඩක් නිදාගන්න ඕනේ කියලා එයත් නිදාගන්න උත්සාහ කරනවා. දන්නේම නැහැ අමතක වෙලා. නැත්තම් මට ඕනේ නැහැ ලියන්න. ඉතින් ඒ වගේ දේවල් වෙන්න එපා කියලා කියන්න පුතේ. ඒ කම්මැලිකම දුර වෙලා හරියටම දීලා තියෙන පැය ගන්න ප්‍රයෝජනෙට ගන්න. අනිත් එක ඔය නොසන්සුන්කම පසුතැවිල්ල වෙන එක ඒකත් අඩු කර ගන්න ඕන. දැන් හැම තිස්සෙම මේ මට අරක ලියා ගන්න බැරුණා මේක ලියා ගන්න බැරුණා කියලා වෙන්නේ. පේපර් එක ලියලා එළියට එන ගමන් යාළුවගෙන් අහනවා ඔයා මොකද්ද ලිව්වේ කියලා. ඉතින් එයා මොකක් හරි කිව්වොත් ආනේ ඊට පස්සේ හිතනවා අනේ මම සම්පූර්ණ ලියපු එක වැරදි. ගෙදර ගිහිල්ලා ඉවරයි. දැන් උසස් පෙළ සමහර ළමයි ලියනකොට අපි දැකලා තියෙන ඒවා තමයි සාමාන්‍ය පෙළත් එහෙමයි. ඒ ළමයි මේ ගෙදර ඇවිල්ලා ඊළඟ එකට ලියන්න සූදානම් වෙන්නේ අනේ අම්මේ මට මේ මං ඊළඟ සැරේ ලියන්න කියලා හිතන ළමයි ඉන්නවා. මට මේක හරියට ලියා ගන්න බැරි වුණා. ඔයා කොහොමද දන්නේ? නෑ මේ මං හිතන්නේ උත්තරේ වැරදි ඇති. ඔයාට කවුද කිව්වේ? යාළුවා කිව්වම් මේ. යාළුවානේ මේ පුතේ පේපර් මාකින් වලටදී මාක් කරන්නේ. ටීචර්ස්ලා වෙනම ඉන්නවා. ඒව බලමු පස්සේ ඊළඟ එකට හරියට සූදානම් වෙන්න. අන්තිමේක ඉගෙන ගත්තත් වැඩක් නැද්ද? අපි ලියන්නේ මොනවද? මේ හැම දෙය ගැනම සැකයි. සමහරලාට ටීචර් කියපු එක හරිද? ස්කූල් ටීචර් කියපු එක හරිද? ටියුෂන් එකේ කියපු එක හරිද කියලා හිත හිත ඉන්නවා. අන්න ඒවත් පොඩ්ඩක් අඩු කරගන්න ඕන පුතේ. එහෙම නැතුව මේ ඒකත් එක්තරා වෛරස් එකක් හැටියටයි තියෙන්නේ. ඒ හින්දා මේ දවස් 10
ඔය වෛරස් ෆෝමැට් කරලා හරියට වැඩේ කරමු. ඇත්තටම කියනවා නම් මම බොහොම කෙටියෙන් ඒ ටික කිව්වේ ඔය සංසාරව සූත්‍රයේ බමුණට මතක තියාගන්න බැරි වුණානේ හරියට ඉගෙන ගන්න කිසි දෙයක් ගැන. ඒ ගැන කොහොමද මේ මතක තියාගන්න කියලා තමයි ඒ ටික කියලා දුන්නේ. දැඩි ආසාවන් අඩු කරන්න, තරහ අඩු කරගෙන, නිදිමත කම්මැලිකම අඩු කරගෙන, පසුතැවිල්ලක් නැතුව, සැකයක් කරුණ නැතුව වැඩේ කරමු. හොඳයි. මං හිතන්නේ මගේ කාලය හොඳටම ගිහිල්ලා තියෙන්නේ. ආදරණීය දුවේ පුතේ වේගෙන් කියලා දුන්නේ මට විෂයන් හයක් කියලා දෙන්න සිද්ධ වුණා ඔයාලට. ඒ ඔක්කොම ටික මගේ දැනුමම නෙමෙයි, අනිත් අයටත් මට උදව් කරපු අයටත් මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඔගොල්ලන්ට අවසාන වශයෙන් මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්න කැමතියි. මගේ දුවලා පුතාලා ඉපදෙනකොට, බිහි වෙනකොට අම්මට තාත්තට ඇති වෙනවා බොහොම ලොකු හැඟීමක්. වේදනාවකුත් එක්ක සතුටක්. අන්නේ සතුටේ බලාපොරොත්තුව මල්පල ගන්වන්නට ඕගලන්ට හැකියාව ලැබෙන්න ඕන. ඒ වගේම මොන්ටිසෝරියේ, එහෙම නැත්නම් පෙරපාසලේ ඉඳලා මේ දක්වා ඕගලන්ට අකුරු කියලා දීපු ආදරණීය ගුරුවරුන්ගේ ශක්තිය ධෛර්යය, අම්මා තාත්තගේ ශක්ති ධෛර්යය, මේ වගේ වැඩසටහන් සංවිධානය කරලා උපකාරක පන්තිවල හරි කමක් නැහැ, ඒ සියලු ගුරු භවතුන්ගේ වැඩිහිටියන්ගේ උදව් උපකාර ඇතුවයි ඕගොල්ලෝ අද මෙතන ඉන්නේ. ඒ සියලු දෙනාගේ ශක්තිය ධෛර්යය ඔබට නිබඳ නිරන්තරවම ලැබිලා විශිෂ්ට ජයක් හැමෝටම ඒ නෙමෙයි ඒ ප්ලස්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ආපහු හැමෝටම නමෝ බුද්ධාය කියලා කියන සකලින් සඳහන් කරපු විදිහට විෂයන් විදිහට ගත්තොත් එහෙම සාමාන්‍ය පෙළ වෙන විෂයන් 80ක් විතර තියෙනවා. ඉතින් මෙතනින් දරුව පොතුවේ ඉතින් විෂයන් 10කට මම හිතන්නේ 9කට හරි 10කට හරි මොහොන්දෙද්දි අර විෂයන් 80ම මේ හැම පරාසයක්ම අපිට ආවරණය කරන්න පුළුවන්කමක් නැහැ, බලාපොරොත්තුකුත් නැහැ මම හිතන්නේ මේ දරුවන්ගේ. මොකද හැමෝම වගේ හොඳ සූදානම්කින් ඉන්න නිසා මෙතන ඉන්න දරුවෝ වගේම රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් අපි වෙන අරඹන අහන දරුවෝ හැමදෙනාම. ඒ හින්දා මේ ගෙවෙන දවස් කීපය හොඳට බුද්ධිමත්ව කල්පනා කරලා, කාලය කල්පනා කරලා කරගෙන, ඒ වගේම මේ හොඳ සූදානමකින් ගත කරලා කොහොමද මේ පැය 3-4 ප්‍රශ්න පත්‍රයට ඔබ තුල තියෙන දැනුම ගොනු කරගන්නේ කියන එක පිළිබඳව තමයි අපි මේ දේශනය හරහා ඔබට කියන්න උත්සාහ කරේ. ඉතින් කොළඹ අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකව පන් විදිහට කටයුතු කරන ඒ නානායක කාර්යගුරුතුමන් ලැබුණු කාලයත් එක්ක බොහොම සංක්ෂිප්තව වටිනා කරුණු අපේ දරුවන්ට කියන්නට දුනා. බොහොම ස්තුතියි ගුරුතුමන්ට ඒ දැනුම අපේ දරුවන්ට බෙදා දෙන්නට අද ශ්‍රද්ධා තක්සලාවත් සමගින් එකතු වුණාට. ඉතින් මේ ඊළඟට තවත් බොහොම සුවිශේෂී දේශනයක් තියෙන්නේ සනත්ගමගේ මහත්මයා මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශකවරයෙක් විදිහට අපේ දරුවන් අපේ රටේ දරුවන් බොහොමයකගේ ජීවිත ගොඩ දාපු චරිතයක්. එතුමාගේ එක වචනයකින් පවා ජීවිත වෙනස් වුණ අවස්ථා අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඉතින් සාමාන්‍ය පෙළට සමහර විට දෙගෙඩියාවකින්, තිගැස්මකින්, හිතේ කලබලෙන් මොහොන දෙන්න ඉන්නවා නම් මෙතනින් දරුවෝ වගේම අපිව අහන්න අරමුණ දරුවෝ අතර ඉන්න ඔබත් එතුමා මීළඟ දේශනය හරහා කියන දේවල් වලින් සමහර විට ඔබ හිතන් ඉන්න තත්ත්වය, ඔබ ඉන්න තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. දරුවන්ට වගේම මේ ගෙන දවස් කීපය කලමනාකරණය කොහොම කරන්නේ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව දෙමාපියන්ටත් වැදගත් කාරණා ගණනාවක් එතුමා කියා දෙන්නට නියමිතව තියෙනවා. ඉතින් අපි ඊළඟ මොහොතේදී තවසුළු මොහොතකින් එතුමාගේ දේශනය සමගින් සම්බන්ධ වෙන්න සූදානම්. මතක් කරන්න ඕන ශ්‍රද්ධා තක්සලාව බොහොම සාර්ථකව මෙලෙස ගෙනෙන්නට දායකත්වය ලබා දෙන ගම්පස් සමාජ අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ අධ්‍යාපනයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකාවේ, ඒ වගේම කඩවත බණ්ඩාරවත්ත නිකාඩෝ පුත්කලික සමාගම සමාද දායකත්වය ලබා දෙනවා ශ්‍රද්ධා තක්සලාව මෙහෙම සාර්ථකව ඔබ වෙතට අරගෙන එන්නට. එසේනම් අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව ඉතාමත් ඉක්මනින් නැවතත් ශ්‍රද්ධා තක්සලාව සමගින් හමු වෙමු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. ශ්‍රද්ධා තක්සලාව අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින
ආදරණීය දූතරුවන් වෙනුවෙන් තමයි ශ්‍රද්ධා රූපහානිය මෙලෙසින් තිළන කරන්නේ. ඔබ දැන් එක දේශනයකට සවන් දීලා ඉන්නේ. හැබැයි මම දන්නවා මේ සාකච්ඡාව එනතුරු ඔබ බලාපොරොත්තුෙන් හිටියා. ඔබේ ජීවිතයට තව විභාගයකට තියෙන්නේ දින කිහිපයයි. මේ දින කිහිපය ඇතුළේ ඔබේ ජීවිතේ වැදගත් වෙනසක් කරන්න අද දවසේදී මේ සාකච්ඡාව ඉවහල් වෙයි කියලා මා විශ්වාස කරනවා. එවැනි මා ආරාධනා කරා මහමෙවුනා භාවනා සුපාසී අපගේ පින්නස් ස්වාමින් වහන්සේට මා උන්වහන්සේව පාද නමස්කාර කොට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රද්ධා තක්සලාව විශේෂ සාකච්ඡාව සඳහා. ඒ වගේම මා ආරාධනා කළා මේ කාලේ බොහෝම කාර්ය බහුලයි එතුමා. හැබැයි ශ්‍රද්ධා රූපහානිය ආරාධනාව කළත් හැමදාම අපිත් එක්ක එකතු වෙනවා. මා ආරාධනා කළා මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණු උපදේශක සනත් ගමකේ මැත්තමන්ට ඔබතුමන්වත් තෙරුවන් සරණයි කියලා පිළිගන්නවා අද අපේ විශේෂ සාකච්ඡාව වෙනුවෙන්. මේ සාකච්ඡාව ඔබ වෙත ගෙනෙන්නට බැතිබර දායකත්වය එකතු කරන්නේ ගම්පහ සමාධි අධ්‍යාපන ආයතනයත් කඩවත බණ්ඩාරවත්ත නිකාඩෝ ආයතනයත් මයි තමත් ගෞරවයෙන් යුතුව මේ මොහොතේ සිහිපත් කරනවා. එහෙනම් දුවේ පුතේ අද ඔබේ ජීවිතයට තව විභාගයට තියෙන දවස් 10යි. මේ දවස් 10 කොහොමද ඔබේ ජීවිතයේ වැදගත් වෙනසක් සිදු කරන්නේ කියන කාරණේයි අද මේ අපේ ශ්‍රද්ධා තක්සලාව සාකච්ඡාවේ අපේ බලාපොරොත්තු බවට අරමුණු බවට පත්වන්නේ. ඔබට පැයකමාර කාලයක් තියෙනවා මේ සාකච්ඡාව. මේ පැයකමාර ඇතුලේ ඔබට පුළුවන්කමක් ලැබෙයි ඔබේ විභාගයට සූදානම් වෙන ඔබට සමබර මනසකින් යුතුව බය වෙන්නේ නැතුව බොහොම හොඳින් මතක තියාගෙන විභාගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඉගෙන ගන්න. මොකද ඒ වෙනුවෙන් කරුණු කියා දෙන්න අපේ පින්වත් සනත් ගමගේ මහත්මයා සූදානමින් ඉන්නවා. ඒ වගේම තුනුරුවේ අනිත් ආශිර්වාදයේ මැද කොහොමද බය වෙන්නේ නැතුව විභාගයට මුහුණ දෙන්නේ කියන ආකාරය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට බොහොම අනුකම්පාවෙන් යුතුව පැහැදිලි කර දෙයි. එනිසා පින්වත් ස්වාමීන් වහන්සේ මා ඔබ වහන්සේට මුලින්ම ආරාධනා කරනවා මේ විභාගයට පෙනී සිටින ආදරණීය දූ දරුවන් වෙනුවෙන් කොහොමද අපි මේ දින 10 භාග්‍යවතුන් වහන්සේගේ ගුණ, දහමේ ගුණ, සංඝ ගුණ සිහිපත් කරගෙන බය වෙන්නේ නැතුව විභාගයට මුහුණ දෙන්න සැලසුම් කරගන්නේ කියලා දැනගන්න. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. නමෝ බුද්ධාය. දරුවනි කවුරුත් මාත් එක්කම කියන්න වැඳගෙන සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සයමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යම් සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර කරමු. සාදු සාදු සාදු. පින්වත් දරුවනි, ඔයාලා හැමෝම ජීවිතේට ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඒ තමයි අපි ඕ ලෙවල් විභාගය කොහොමද හොඳටම ලියන්නේ කියන අදහසින් තමයි ඒක කොහොමද කරන්නේ කියලා ඉගෙන ගන්න ඕනි කියලා තමයි මෙතෙන්න දුර ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන වාඩි වෙලා ඉන්න ඔයාලා හැමෝම තනි තනිව අවංකව අවධානය යොමු කරලා
අද අපි මේ කියලා දෙන කියලා දුන්නු කියලා දෙන කාරණාවලට හොඳට අවධානය යොමු කරලා තේරුම් ගන්න. මොකද මේ පැය එකහමාර අපතේ යන දෙයක් නෙමේ. ජීවිතේට ලොකු තේරුමක් ඇති වෙන කාරණා ටිකක් තමයි අපි කියලා දෙන්නේ. ඕලෙවල් ලියනවා කියලා කිව්වහම තව දවස් 10කින් මට අවංකව කියන්න හිතට දැනෙන්නේ සතුටක් දෙකපාරටම අපි ඕලෙවල් විභාගයට පෙනී හිටිනවා. අපි අවුරුදු 11ක් මහන්සි වුණේ මේකට මේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න කියලා. සතුටක් ඇති වෙන්නේ, බයක්ද ඇති වෙන්නේ? අවංකව කියන්න බලන්න හඬ නඟලා තමන්ගේ හිතට තියෙන හැඟීම. සතුට බයක් නේද? බයක් ඇති වෙන අය පොඩ්ඩක් අත උස්සලා පෙන්නන්න. හරි, අපි අවංක වෙමු. අපිට පැයයිනේ තියෙන්නේ. ගොඩක් හොඳයි, හොඳයි. එතකොට සතුටක් ඇති වෙන අය විභාගෙ ලියන්න. ඕ දරුවනි, අපිට බයක් ඇති වෙද්දී මේක ඔබ තේරුම් ගන්න. මෙතන ඇති පළවෙනි පාර විභාගෙ ලියන දරුවෝ, ඒ වගේම දෙවෙනි පාර විභාගෙ ලියන දරුවොත් ඇති. පළවෙනි පාර විභාගෙ ලියන දරුවන්ට මේක සමහරවිට එච්චර ගාණක් නැහැ. හැබැයි අර දෙවෙනි පාර ෆේල් වෙච්ච දරුවන්ට පොඩි හැඟීමක් තියෙනවා. අනේ ඒ දවස්වල අපි හරියට මොකද්ද කරන්න ඕනේ කියලා තේරුම් ගත්තේ නැති නිසා පොඩ්ඩක් අපේ ජීවිතේට පොඩි පිටිපස්සට යෑමක් සිද්ධ වුණා කියලා. ඒ නිසා මේ මොහොතේ අපි ඉගෙන ගනිමු මේ බය කියන එක කොහොමද නැති කරගන්නේ කියලා. ඔයාලට සුනාමිය මතක, හරි ටීවී එකේ හරි ලංකාවට ආපු සුනාමිය මතකයිද? එතකොට සුනාමියට ඔක්කොම ගහගෙන ගියා. මොනාද ඉතුරුනේ? මොනාද ඉතුරුනේ? තැන තැන පිපින්න තමිල අයියට මතකද? බුදු පිළිම ඉතුරු වෙලා තිබ්බා. සමහර ගෙවල් වල බිත්ති තුනම නැහැ. බුදු පිළිමේ තිබ්බ බුදු පහන තිබ්බ බිත්තිය විතරක් ඉතුරු වෙලා. එතකොට සුනාමි ආපු වෙලාවෙත් බුදු පිළිම ඉතුරු වුණා. ඒක ලංකාව විතරක් වෙච්ච එකක් නෙමේ. එතකොට ඒ බුදු පිළිමේ හදලා තියෙන්නේ ගඩොල් වලින්, සිමෙන්ති වලින්, තවරලා තියෙන්නේ සිමෙන්ති තට්ටුව, ගාලා තියෙන්නේ තීන්ත. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ සිහි කළා තමයි වන්දනා කළේ. ඒ බුද්ධ කියන බලය ප්‍රමාණ කරන්න බෑ. බුද්ධ කියන බලය සීමා කරන්න බෑ. බුද්ධ කියන බලය අප්‍රමාණයි. ඒ බුද්ධ කියන ශක්තිය බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ සතර මහා ධාතුවේ බලයට වඩා මේ ලෝකේ සර්වඥතාවයට පත් වෙලා මේ ලෝකේ උත්තරම මනුෂ්‍ය රත්නයේ බවට පත් වෙච්ච උත්තමයන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේ දවසක් දජග්ග කියන සූත්‍රයේදී පෙන්නලා දෙනවා ඒ භාග්‍යතුන් වහන්සේ, ඔබට බයක් තැති ගැනීමක් ආවොත් බුදුරජාණන් වහන්සේව සිහි කරන්න, තමන් වහන්සේව සිහි කරන්න කියලා. දැන් හිතේ බය එයි කියලා සැකයක් තියෙනවා නම් ඔන්න සුනාමියක් තරම් බයක් ආවත් උත්තරයක් තියෙනවා, බුදුරජාණන් වහන්සේව සිහි කරන්න. මොකද අපි මෙතන හිටියට විභාග ලියද්දී ඔයාලට වෙනම ඩිස් එකකෝයි පුටුවකෝයි හම්බ වෙනවා කතා කරන්න තහන. බය බෙදා ගන්නවත් බෑ. ඒ වෙලාවට ওই බය කියන එක හිතේ ඇති වෙන එකක්. ඒක නැති කරන හැටිත් බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඒකත් කියලා දෙන්න. ඉස්සෙල්ලාම මතක තියාගන්න බුදුරජාණන් වහන්සේව සිහි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේව කොහොමද සිහි කරන්නේ? දරුවනි, බුදුරජාණන් වහන්සේගේ හිතේ බය කියන එක නැහැ. බය කියන එක හිතේ නැති නිසා හැම තිස්සෙම සතුටෙන් හිටිය උත්තමයන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේගේ හිතේ
තරහ කියන එකක් නැහැ. කෙලස් නැහැ. අකුසල් මුකුත් නැහැ. හිත හරි ලස්සන හිතක්. ඒ ලස්සන හිතක් දරාගෙන වැඩ හිටිය අරහන් ගුණයෙන් බැබලිච්ච බුදුරජාණන් වහන්සේ සිහි කරන්න. පේපර් එක අතට අරගත්තාම පේපර් එක දෙනකන් ඔයාලා පුටුවේ වාඩි වෙලා ඉන්නවනේ. අනිත් අය මොනා හිතුවත් කමන්නේ. ඔයාලා හැමෝම අත් දෙක මෙහෙම එකතු කරගන්න. කොහොද දැන් එකතු කරගන්න අපි දැන්? අත් දෙක එකතු කරගෙන බුදුරජාණන් වහන්සේව සිහි කළා ගොඩාක් ගෞරවයෙන්. මම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා, නමස්කාර කරනවා කියලා හිතාගෙන ඔයාලා බුදුරජාණන් වහන්සේව සිහි කරද්දී බුදුගුණ සමහරලාට තේරුම දන්නේ නැතුව ඇති ලොකුවට. නමුත් ඒ ගාථාව මතකයින්. මොකද්ද බුදුරජාණන් වහන්සේට වඳින ගාථාව අපි? ඉතිපිසෝ කියලා. හොඳයි, අපි කවුරුත් ඒ බුදුරජාණන් වහන්සේ එහෙනම් එකපාරක් සිහි කරමු ගොඩාක් ශ්‍රද්ධාවෙන්. ඔයාලගේ හිතේ තියෙන උපරිම පැහැදීමෙන් මම මේ ලෝකේ බිය කියන එක ඉක්මවා ගියපු, බය කියන එක හිතක නැත්තම් ඒ ඉක්මවා ගියපු නිකෙලස් වෙච්ච හිතේ කිසිම පීඩාවක් නැති උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට මම නමස්කාර කරනවා මගේ හිතෙත් බය නැති වෙලා යන්න කියලා හිතලා. එන අපි හැමෝම ලස්සනට මිහිරට බුදුගුණ සජ්ජායනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු. ඕක තමයි පළවෙනි පාඩම. අපි ඉතුරු ටික සාකච්ඡාව අතරතුරදී ඉගෙන ගනිමු. බොහොම පින් අපගේ පින්වත් ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුදුගුණ සිහිපත් කරගෙන මේ විභාගයට පෙනී ඉන්න ආදරණීය දරුවන්ට ඔවුන්ගේ මේ තිබෙන බය නැති කරගෙන කොහොමද විභාගයට ලියන්නේ කියන ආකාරය පින්වත් ස්වාමීන් වහන්සේ අපිට කෙටියෙන් පැහැදිලි කර දුන්නා. වැඩසටහන අතරතුර තවත් දේවල් ඔබට දැන කියා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ආදරණීය පුතේ, මේ දවස්වල ඔබට තියෙන වැඩියෙන්ම මතුවෙන රෝග ලක්ෂණ මොනවාද? අමතක වීම තමයි මං හිතන්නේ සනත්ගමගේ මහත්තයා මේ දවස්වල මේ දරුවන්ට ලොකටම තියෙන කාරණේ. මොකද වසර 11ක් ඉගෙන ගත්තා. අපොස සාමාන්‍ය පෙළ විභාගයට 10 වසර 11 වසරේ ඔබ විභාගයට ලියන්නත් විෂය නිර්දේශනීම කරන්න පුරුදු වුණා. හැබැයි විභාගයට දින ලංලං වෙනකොට අර කරපු කිසි දෙයක් සමහර කෙනෙකුට මතක නැති වෙන්න පුළුවන්. ඒකට බෙහෙතක් කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණු උපදේශක සනත් ගමගේ මෙතිතුමනි, අපේ මේ දරුවන්ට අපි උදව් කරමු. කොහොමද මතක තියාගෙන බය වෙන්නේ නැතුව විභාගයට සූදානම් වෙන්නේ කියලා ඔබතුමන්ට තමයි අවස්ථාව. පුතාගේ අතින් ගෙදර යතුරු නැති වෙලා ඔයාගේ අම්මා ඔයාට කෑක ගහ බනිනවා යතුරු හොයලා දෙන්න කියලා. ඔයාට යතුරු කොහොමත් හම්බෙන්නේ නැහැ. මොකද ඔබේ සිත කලබලෙන්, ඔබේ සිතේ සිතුවිලි වැඩි වෙලා. අම්මා ගියාම වැස්සක් වැහලා පෑවුවා වගේ, අද වගේ. ඔයා බොහොම නිදහසේ ෆ්‍රිජ් එක ඇරලා බීමක් අරගෙන ඔක බිබී ඉන්නව සෙටියකට වෙලා වාඩි වෙලා. එක පාරට මතක් වුණා යතුරු තිබ්බේ කොහෙද කියලා. ඇයි පුතා විභාග ශාලාවේදී අමතක වෙන ප්‍රශ්න ගෙදර බාත්රූම් එකට ගිය ගමන් මතක් වෙනවා. ඔබ ශාලාවෙන් එළියට ආපු ගමන් මතක් වෙනවා. ඇයි සිත කලබල කොතනද අමතක වීම සිදු වෙනවා.
අර සංගරව බ්‍රහ්මණය ඇවිල්ලා අහන වෙලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වතුර කැළඹුණොත් අමතක වෙනවා කියලා. ඉස්සල්ලා ඉතුරු කරුණු පහ හතර ගැන කියපු හින්දා මං කියන්නේ. එහෙනම් සංසුන් වෙන්න. සංසුන් වීමේ පළවෙනි දේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පුතාලට කියලා දුන්නා බුදු ගුණ සිහි කරන්න. පුතාට අමතක වුණාද? අමතක වෙච්ච ගමන් මම පුද්ගලිකවම පාවිච්චි කරන කෙම මෝරපිරිත. මෝරපිරිත හිතින් ගායනා කරන්න. එක පාරට උත්තරේ එනවා. එහෙම උත්තරේ ආවේ නැත්නම් ගන්න ඔබේ වතුර බෝතලේ. ඔබේ වතුර බෝතලේ අරගෙන වතුර බීගෙන බීගෙන යන්න එපා බයට. මේ වතුර උගුරක් අරගෙන කටේ තියාගෙන රස විඳින්න. එක විඳින්න. ඔබේ මොළය 85%ක්ම තියෙන්නේ වතුර. මොළයේ 85%ක් වතුර. ගන්න ඔක්සිජන් වලින් 20%ක්ම ගන්නෙ මොළය. ඔබේ මොළයට ඔක්සිජන් සැපයුම වැඩි වුණාම ඔබ හොඳට හුස්මක් අරගෙන පිට කරනවා. ඔබේ අතේ විශේෂයෙන්ම ඔබේ දකුණු අත, මේ දකුණු අතේ මාපැටැඟිල්ල කරුණු සංවිධානය කිරීමට සම්බන්ධ බුද්ධිය වැඩ කරන්නේ මේ ඔබේ දකුණු අතේ මාපැටැඟිල්ලෙන්. ඔබේ දකුණු අතේ දබරැඟිල්ල තාර්කික බුද්ධිය. මේ බුද්ධි දෙක මෙන්න මේ මුද්‍රාව, මේ ඇඟිලි මේ විදිහට තද කරගන්න. පුතා විවාහයේ පටන් ගන්න කලින් අත් හොඳට පොඩි කරන්න. මෙහෙම අත් පොඩි කරන්න. පුතා විවාහ ශාලාවට යන්න කලින් විනාඩි 10ක් ඇවිදින්න, සක්මන් කරන්න. උදේ ගෙදරින් යන්න කලින් දෙපාරක් තුන් පාරක් කරමේ ඇඟිලි 10 බිමට තියලා ඩිප්ස් ගහලා යන්න. ඔබට දැනේවි ඔබට අමතක වීමක් වෙන්නේ නැහැ කියලා. අමතක වීම පුතේ මේ කරුණු සියල්ල විද්‍යාත්මකයි. පැයකමාරක වැඩසටහනක මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක කියන්න බෑ. හැබැයි මම ආරාධනා කරනවා අපේ වැඩිහිටියන්ට, අධ්‍යාපනඥයන්ට, මම මේ කියන කරුණු වල ඔබට යම්කිසි විද්‍යාත්මක සනාථ කිරීමක් අවශ්‍ය නම් එන්න. මේ හැම දෙයක්ම මගේ මනස්ගත නෙමෙයි, විද්‍යාත්මක කරුණු. බුදු ගුණ කියවුවාම ඔබේ සිත සංසුන් වෙනවා. එතකොට උත්තරේ එනවා, ඒක විද්‍යාත්මකයි. මෝරපිරිත ඒ වගේමයි. තව පුංචි දෙයක් තියෙනවා. මේ අතේ ඇඟිලි මේ විදිහට තද කරගෙන ඇස් දෙක පියාගෙන ඔබට විෂය උගන්වපු ගුරුවරයා සිහි කරන්න. ගුරුවරයාට මෙත් වඩන්න, මෛත්‍රී කරන්න. මේකට යාවි තප්පර 10ක් 15ක්. ඊට පස්සේ ඒ ගුරුවරයා ළඟ ඉන්නවා කියලා හිතාගෙන ගුරුවරයාගෙන් ප්‍රශ්න අහන්න. ඔබ මනසින් ඔබේ සිතුවිලි තරංගේ ගුරුවරයා කරා ගමන් කරනවා. ඔබට උත්තරේ ලැබෙනවා එසැණින්. හැබැයි 100%ක වගේ ප්‍රතිශතයක් තියෙනවා මේ දේවල් කරත් මෙමරි බ්ලොක් එකක් ඇවිල්ලා මතකේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ මෙමරි බ්ලොක් එකක් එන්න පුළුවන්. එහෙම ආවොත් පළවෙනිම දේ, අයියෝ කමන්නේ, මිනිස්සු ඕන තරම් ওই දේ අවස්ථාවලට මුණ දෙනවා කියලා සැහැල්ලු වෙන්න සිතින් හිතන්න. විභාගේ ගණන් ගන්න එපා. විභාගේ පැත්තකින් තියන්න. ඔබ සතුටින් ඉන්න. සතුටින් නිදා ගන්න. විභාගේ වෙලේ අමතක වුණොත් ඔබ ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා ඉන්න වෙලේ ඒක උත්තරේ ලියන වෙලේ ඔබට අර උත්තරේ එනවා. හැබැයි ඔය සේරම අමතක වුණොත් කරන දේවල් මං කැමතියි මගේ පුතේ වාට කියලා දෙන්න. ඔය අත්දැකීම ලබන්නෙම නැති අවස්ථාව. අත්දැකීම ලබන්නෙම නැති අවස්ථාව තමයි ඔබට MCQ paper එක හම්බුනාම උත්තර කියවන්න එපා. උත්තර හතර කියවන්න එපා. නමුත් ප්‍රශ්න 50ම වේගෙන් කියවගෙන යන්න. ඊට පස්සේ මේ ඇඟිලි තුන අරගෙන මෙහෙම ඔළුවට තට්ටුවක් දමමින් කියන්න, මට මේ ටිකට උත්තර එනවා කියා. ඔබ essay එක, එහෙම නැත්නම් structure paper එකේ ඔබ කරනකොට, දෙවෙනි paper එක කරනකොට ඒ paper එකේ ඔබ තෝරගන්නවා ප්‍රශ්න 5ක් ලියන්න. අපි හිතමු ප්‍රශ්න 5ක් තෝරගත්තා.
මුලින්ම තුන්වෙනි ප්‍රශ්නේ ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ ඊළඟට අටවෙනි ප්‍රශ්නේ. එහෙමනම් ඔබ තුන්වෙනි ප්‍රශ්නේ මුලින් ලියන්න ඕනි. හැබැයි තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න කලින් පස්වෙනි ප්‍රශ්නේ කියවන්න. මොකද වෙන්නේ ඔයාගේ බැක් ප්‍රොසෙස් එකේ ඔයාගේ මොළයේ එක ත්‍රෙඩ්ස් 8ක් ඔබ විභාගේ ලියන වෙලේ ත්‍රෙඩ්ස් 8ක් වැඩ කරනවා. මේ ත්‍රෙඩ්ස් 8න් ත්‍රෙඩ් එකක් හෝ ත්‍රෙඩ් දෙකක් රිසර්ව් කරගන්නවා අර පරණ ඊගවට ලියන්න තියෙන ප්‍රශ්නෙටත් උත්තර හොයන්න. මේ හෙවීමට විතරයි කාලයක් යන්නේ. ඒකයි ඔබ අමතකුණා කියන්නේ. අපි මුලින් ඕඩර් කරාම මොකද වෙන්නේ? අර වෙලේ ඔබ පළවෙනි ප්‍රශ්නෙට, ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ලියන වෙලේ පස්වෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරේ ලෑස්ති කරලා තියෙනවා. ඔබට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. සිනහව සතුට හොඳට හිනා වෙලා විභාග ශාලාවට ගියොත් එන්ඩොෆින්ස් හැදෙනවා. ඒ එන්ඩොෆින්ස් එක්ක වතුරත් එක්ක අමතක වීමක් වෙන්නේ නැහැ, වෙන්න බෑ. විද්‍යාත්මකව එහෙම වෙන්න ඉඩක් නැහැ. එහෙම වුණොත් ඔබට තියෙනවා මේ කියපු දේවල් වල පිහිටත්. මම හිතන්නේ අද එකතුලා ඉන්න මේ දරුවෝ සියලු දෙනාටම ඒ වගේම ශ්‍රද්ධා රූපහණේ නරඹන ලක්විර ගුවන්විදුලියේ ශ්‍රවණය කරන සියලු දෙනාටම හොඳ පණිවිඩයක් අද දවසේදී සනත් ගමගේ මහත්මයා ලබා දෙනවා. අපස සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්න තව දවස් 10යි. මේ දවස් 10 එනකම් බලාගෙන ඉන්නවා. විභාගෙ ලියන්න ගියාට පස්සේ මට අමතක වෙයි කියලා බයක් තියෙනවා නම් ඔන්න ඒ බය නැති කරගන්න ක්‍රමවේදයක් සනත් ගමගේ මහත්මයා බොහොම හොඳින් ඔබට කියලා දුන්නා. මේ කාරණා ඔබට ඔබේ ජීවිතයට කලප ගන්න පුළුවන්කම තියෙනවා පුතේ, විභාගයේ ලියන දවස් කීපය තුළ. පින්න ස්වාමින් වහන්සේ අපිට මතක් කළා කොහොමද භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් අපි අපේ හිත සංසුන් කරගන්නේ බය නැති වෙන ආකාරයට. මම හිතන්නේ පින්න ස්වාමින් වහන්සේ ඒකට අපිට එකතු කරන්න තවත් දහම් කාරණා ගණනාවක් තියෙනවා. මම කැමතියි ඔබ වහන්සේට අවස්ථාව ලබා දෙන්න. මේ දරුවන් වෙනුවෙන් අපි ඒ කාරණාත් පැහැදිලි කරමු. හොඳයි. එතකොට අපිට දරුවනි ඉස්සලාම ඇති වෙන බයක් ගැන බයට විසඳුමක් අපි කතා කරා. හැබැයි මේ තව චුට්ටක් ඒ ගැනත් අපි ඒ ගැන අපි ඉස්සරහට ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. හරි සරලයි තේරුම් ගත්තොත්. දරුවනි දැන් විභාගය කියලා කියන්නේ ඔබ කොච්චරක් දන්නවද කියලා පරීක්ෂා කරන එකම නෙමෙයි. ඔබ ගොඩාක් දක්ෂයිද කියලා පරීක්ෂා කරන එකමත් නෙමෙයි. විභාගෙදී අපි කරන්නේ පේපර් එකක් ලියන එක හින්දා එතනදි තියෙන්නේ ඔබ එකතු කරගත්ත දැනුම, ඔබ ගාව තියෙන දැනුම ඔබ කොහොමද යම්කිසි කෙටි කාලයක් ඇතුළත ඒක අර පේපර් එකේ ලියන්නේ. ඔබ ගාව තියෙන තොරතුරු ටික හොඳට ක්ෂණිකව එළියට ගන්න කොහොමද කියන එක තමයි විභාගෙදි තියෙන්නේ. එතකොට ඒක නිකම් මෙහෙම හිතන්නකෝ. දැන් කඩේක ගොඩාක් බඩු තියෙන ගමේ දැන් අර එක මුදලාලි කෙනෙක් ඉන්න සිල්ලර කඩේ හිතන්න. සිල්ලර කඩේ මුදලාලිට පාන් තියෙන්නේ මෙතන, සීනි තියෙන්නේ මෙතන, ලූණු තියෙන්නේ මෙතන, තෙල් තියෙන්නේ මෙතන කියලා මතක නැති වුණොත් කොච්චර වෙලෙන්දාවත් වැඩක් තියෙනවද? කඩේ කොච්චර බඩු තිබ්බත් වැඩක් තියෙනවද? නැහැ. ඒ වගේ තමයි ඔයාලට කොඩක් දැනුම තිබ්බත් ඒ දැනුම ක්ෂණිකව එළියට අරගන්න බැරි වුණොත් එහෙම ඔයාලා දැනුම තියෙනවා, දක්ෂයි. නමුත් ඒක ඔයා විභාගයේදී ඔයාලා දක්ෂයි කියලා තීරණය වෙන්නේ නැහැ. එතකොට එහෙම දැනුම එළියට ගන්න බැරි වෙන ප්‍රායෝගික හේතු ටිකක් තියෙනවා. එකක් බය. ඔය අපි කතා කරපු අකුසල් වලින් තමයි හිතේ සංසිඳීම නැති කරලා දාන්නේ. ඔබ දැකලා නැද්ද ඔය ක්‍රිකට් ගහන අය ක්‍රීඩකයෝ එහෙම හොඳට ලකුණු 40ක් 42ක් 3ක් ගහනවා. 45 ඉඳන් 50 වෙනකන් එයා ගහන්නේ පහසුවෙන්ද අපහසුවෙන්ද? හරි අපහසුවෙන්. ලකුණු 90ක් විතර ගහනවා ඊට පස්සේ 90 ඉඳන් 100 ගහන්නේ පහසුවෙන්ද අපහසුවෙන්ද? ඇයි බෝලර්ස්ලා වෙනස් වෙලාද? නෑ. මොකක්ද යාගේ වෙනස් වුනේ? හිත වෙනස් වුනේ.
මට අර්ධ ශතකයක් ශතකයක් ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? හිතේ ඇතිවෙච්ච බලාපොරොත්තුව නිසා හිතේ තියෙන එකඟ බව නැති වෙලා ගියා. හිතට උහුලන්න බැරි, හිතට කන්ට්‍රෝල් කරන්න බැරි බරක් හිතට දුන්නට පස්සේ හිතට බැහැ සුදුසු පරිදි උත්තර අරන් දෙන්න. ඒකයි ඔය බලන්න ගොඩාක් දක්ෂ පිතිකරුවෝ වුණත් අවුට් වෙලා යනවා. ඒ වගේ ඔයාලට, ඔයාලා ගොඩාක් දක්ෂයි. හැබැයි හිතේ කලබලය කියන එක ඇති වුණොත් ඔයාලගේ උත්තර එළියට එන්නේ නැහැ. දැන් පින්වත් මහත්මයා මතක් කරා අර එන්ඩෝෆිල් ගැන, හෝමෝනයක්නේ. ඊට පස්සේ හිනා වෙලා සතුටින් ඉද්දි, ප්‍රබෝධයෙන් ඉද්දි මේ උත්තර මතක් වෙලා ඉන ප්‍රවණතාවය වැඩි කියලා. ඒක හරි. දරුවනි, මේ කයද ප්‍රධාන, හිතද ප්‍රධාන? කය ප්‍රධානයි කියලා හිතන අය අතුස්සන්න බලන්න. අපි අවංකව දැන් අපි දෙයක් ඉගෙන ගන්න තමයි යන්නේ මෙතන. හිත ප්‍රධානයි කියලා හිතන අය අතුස්සන්න බලන්න. ගොඩක් හොඳයි. ඇත්තටම ප්‍රධාන හිත. ඔන්න ඔයාලට තරහ ආපු වෙලාවක් බලන්න කල්පනා කළා. තරහ කයට දෙන්නේ හිතට දිස්සලා. හිතට. හිතට ආවට පස්සේ ඇඟට මොකද්ද වෙන්නේ? හුස්ම කොහොමද? අර මයින්හම වගේ ගානවා. පපුව කොයි වගේද? ඩඩ් ඩඩ් ඩක් ගාලා යනවා. මූණ කොයි වගේද? ලස්සන සුදු පාටට තියනවද? රතු වෙලා අපිටත් බලන්න බැරි ගානට එනවා. ඇඟ කොහොමද? වෙවුලනවා. පිට වෙන වචන කොහොමද? අපි හොඳින් ඉදි කියන්නේ නැති වචන. අප්පු මෙයාගේ කටින් එහෙම වචනයක් පිට වෙයිද කියලා හිතෙන වචන. ඒතකොට ඔක්කොම වෙනස් වෙලා ගියා. වෙනස් වෙන්නේ නැහැ. ඉස්සල්ලා මොකද වෙනස් වුනේ ඔක්කොටම කලින්? හිත වෙනස් වුනේ. දැන් ඔයාලගේ හිතේ මේක හොඳට මතක තියාගන්න. විභාගෙ ලියන්න කියලා අර ලොකු බලාපොරොත්තුව. බලාපොරොත්තුව නිසා නෙමේ විභාගෙ ලියවෙන්නේ. ඒ වෙනුවෙන් ඔයා වර්තමානයේ කරන දේ අනුව. ඒකත් අපි ඉස්සරහට භාවනාවක් විදිහටම කර ඉගෙන ගනිමු. සමහරට ඔයාට හිතෙනදි ස්වාමීන් වහන්සේ ඉතින් කොහොමද දන්නේ විභාගෙ ලිව්වේ කියලා. මම ඔයාලට විශ්වාසයක් ඇති වෙන්න විතරක් කියන්නම්. මටත් ඒ යටත් තියෙනවා. එතකොට මට එදා මේක ඉගෙන ගන්න හම්බුණා නම් මටත් මීටත් වඩා හොඳට ලියන්න තිබ්බා කියලා. ඊට වඩා දෙයක් අපේ ගුරු දේවයන් වහන්සේ අපිට ලබා දුන්නා. එතකොට දරුවනි, අර හිතට එන සිතුවිලිත් එක්ක ඇඟ වෙනස් වෙලා යනවනේ. ඒකම තමයි වෙන්නේ විභාගෙ ලියන්න කිට්ටු වෙද්දි. ඔයාලට නිදිමත වැඩි වෙනවා නම් ඔයාලගේ ස්ට්‍රෙස් එක, හිතේ තියෙන මේ පීඩනය වැඩි. ඒ වගේම මේක කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා එකම විතර්කයකින් ගිහිල්ලා නම් අවපීඩනය වැඩි. එතකොට වෙන දේවල් තමයි නිින්ද අඩු වෙනවා. මතක් අපි දන්නවා අපිට පාඩම්, මතකේ එළියට එන්නේ. ඊගාවට ඇඟ රිද්දෙනවා ඇතුලෙන්. ඊට පස්සේ ඇඟ වෙවුලන ගතිය තියෙනවා. ඊට පස්සේ මේ පොඩි දෙයකටත් සැලෙන ස්වභාවය ඇති වෙනවා. ඒ ඔක්කොම ශනිකව නැති කරගන්න පුළුවන්. ඒ ඔක්කොම කායිකව නැති කරගන්න ක්‍රමයක් කිව්වා පින්වත් මහත්මයා. ඒ වගේම ඔය ඔක්කොටම මුල වෙන්නේ කයද හිතද? හිතනේ. දැන් ඔය මොනා හරි හිතේ අඩුවක් තියෙනවා නම් ඔය ඔක්කොම හිතේ දේවල්. හැබැයි හිතට ආගන්තුකව ආපු දේවල් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. පබස්සර මිදම් භික්කවේ චිත්තම්. මේ හිත ස්වභාවයෙන්ම ප්‍රබස්සරයි. තාංචකෝ ආගන්තුකේ උපක්කිලිස්සේ උපක්කිලිට්ටා. ආගන්තුකව උපක්ලේශ වලින් කිලිටි වෙලා තියෙන. ඔයාලා හැමෝටම ලස්සන ප්‍රබස්සර හිතක් තියෙනවා. ඒ හිත කිලිටි වෙලා තියෙන දේවල් වලින් තමයි මේ ආගන්තුක උපක්ලේශ වලින් තමයි කිලිටි වෙලා තියෙන්නේ. ඒ නිසා කොහොමද අපි හිත සතුටින් තියාගන්නේ? සතුටින් තියාගත්තොත් විභාගෙ ලියන්න පුළුවන්. බය වෙන්න එපා. උදාහරණයක් විදියට බලන්න. ඔයාට කිව්වොත් එහෙම ගෙදර අතු ගන්න කියලා
ඔයා අනේ ගෙදර අතු ගන්න ඕනේ මට මෙච්චර වැඩ තියෙනවා ඒකත් අස්සේ මේකත් කරන්න ඕනේ කියලා හිතුවා කියලා ගේ එක දූවිල්ලක්වත් අතු ගෑවෙන්නේ ගේ අතු ගෑවෙන්නේ ඔයා ඒ වෙනුවෙන් කරන වර්තමානයේ කරන ක්‍රියාව මුල් කරගෙන හැබැයි ඔයා හිතන දේ මුල් කරගෙන ඔයාට මානසික පීඩාවක් ඇති වෙනවා මේ ලෝකේ හිතන දේ නිසා තමයි වැඩිපුරම පීඩාවක් ඇති වෙන්නේ කරන දෙයින් නෙමෙයි මොකද ඔයාලා කොහොමත් ওই විභාගේ ලියලා ඉවර වෙලා ඉවර වෙන දවසක් එනවා එදාට තේරෙයි කොච්චර ඇත්තද ස්වාමීන් වහන්සේ මේ කියපු එක කියලා හිතෙන් තමයි පීඩාව හදලා දෙන්නේ හරි හිතෙන් හදලා දෙන පීඩාව නැති කරගන්න ඔය ලස්සන භාවනාවක් තියෙන දරුවනේ මේක ඉන්න ගමන් චුට්ට චුට්ට පුරුදු වෙන්න චුට්ට චුට්ට පුරුදු වෙන්න ඒ කියන්නේ දවසකට ඔයාට හිතන වෙලාවට විනාඩිය හිතන වෙලාවට විනාඩිය ඒකට තමයි කියන්නේ ආනාපාන සති භාවනා මොකද්ද කියන්නේ ආනාපාන සති භාවනා වැස්සක් වැහැලා දූවිලි තියෙන පරිසරයක දූවිල්ල සංසිඳවලා දානවා වගේ හිතේන ඔය නොයේක් බය ඇති කරන ඔය හැම එකක්ම සිතුවිලි විදිහට එන්නේ ඔය සිතුවිලි ඔක්කොම සංසිඳවලා දාන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ තමයි අපිට කියලා දුන්නේ ඒක හරියටම හරි කරලා බලන්න හොඳයි අපි ආරම්භයක් විදිහට එක විනාඩියක් මේ වෙලාවේ ඔය ආනාපාන සති භාවනාව කරමු ඔයාලට තේරෙයි මේ වාඩි වෙලා ඉන්න මොහොතේම ඔයාල අලුත් වෙනවා හරි කවුරුත් චුට්ටක් කොන්ද කෙලින් කරගන්නකෝ කොන්ද කෙලින් කරගෙන හරි කොන්ද කෙලින් කරගෙන ඇඟට චුට්ටක් අවධානය යොමු කරන් ඔයාලා ඉන්න ඉරියව්වට ඉරියව්වට අවධානය යොමු කරාම ඊට පස්සේ ඔයාලට ඉරියව්වේ තියාගන්න බෑ හිතට එක එක අරමුණු අරගෙන හිත යන්න යනවා පුතේ දුවේ ඔයාලට අතීතයට යන්න පුළුවන් හිතින් විතරයි ඒ අතීතය කියලා මතක් වෙන යම්තාක් දේවල් ඇදේවා හිතේ ඇති වෙලා ඒවා අතීතේ නිරුද්ධ වෙච්ච දෙයක් අතීතේ අතහැරලා දාන්න හිතට කල්පනා වෙලා එන ඒවා අනාගතේ පැති පැති එන සිතුවිලි එන ප්‍රාර්ථනා විදිහට අනාගතේ අජාතං අපාතු භූතං ඉපදිලා නැහැ පහළ වෙලා නැහැ හිතින් තමයි අනාගතයක් මව දෙන්නේ ඒකත් අතාරින්න ඒ සිතුවිලි වෙද්දී ඒවට වටිනාකමක් දෙන්න එපා ඒ උපදින හැම සිතුවිල්ලක්ම ඇති වෙලා නැති වෙලා යන ඔයාලා ඔහොමම ඉරියව්වට සිහිය තියාගෙන ඉද්දී ඔයාලට නහසය ගාව හුස්ම උඩට යනවා තේරෙයි හුස්ම පල්ලෙහැට යනවා තේරෙයි එතකොට හුස්ම උඩට යද්දී ආස්වාසයක් කියලා තේරුම් ගන්න හුස්ම උඩට ගියා කියලා තේරුම් ගන්න හුස්ම පල්ලෙහැට යද්දී ප්‍රස්වාසයක් හුස්ම පල්ලෙහැට ගියා කියලා තේරුම් ගන්න ඕක විතරක් අපි විනාඩියක් කරමු ඔයා මේ විනාඩිය කරද්දී මේ විනාඩිය විතර හිතුවිලි වලට වටිනාකමක් දෙන්න එපා අනිත් සිතුවිලි ඒව ඇති වෙලා නැති වෙලා යනවා ඒක නිකන් ඒකට ඔයා වටිනාකමක් දෙන්නේ නැතු හුස්ම රැල්ලටම විනාඩියක් සිහිය තියාගෙන ඉමු අපි හොඳයි කවුරුත් කරමු
සිහිය පිට යන්න දෙන්න එපා. හුස්ම රැල්ලටම අවධානය තියාගන්න. ඒ මොහොතේ දැනෙන හුස්ම ආස්වාසය ප්‍රස්වාසයක් කියලා දැනගන්න. හොඳයි, දැන් S2 අරින්න. ඔය විනාඩිය තුල හුස්ම රැල්ලෙම ආස්වාස ප්‍රාස්වාස වෙන එකම තේරිච්ච අය කවුද ඉන්නේ? චුට්ටක් අත උස්සලා වෙන්නන්න. හරි. ඊට පස්සේ හුස්ම රැල්ලේ තිබ්බා වෙන සිතුවිලිත් ආවා. නමුත් හුස්ම රැල්ලේ කොහොම හරි අවධානය තියාගෙන හිටියා කියලා හිතන අය කවුද අත උස්සලා වෙන්නේ? ගොඩක් හොඳයි. හරි. ඊට පස්සේ සිහිය පිට ගියපු අය අතෝසන් හුස්ම රැල්ල අමතක වෙලා තිබ්බය. ඔය හොඳටම හොඳයි, හුස්ම රැල්ලම තියෙන අවධානය තිබ්බන. මොකද එයාට හිතේ ඇති වෙන ප්‍රශ්න ටික ඒ මොහොතේම අමතක වෙලා යනවා. ප්‍රශ්න කියලා කියන්නේ හිතෙන් හදලා ඇති කරන ප්‍රශ්න ටික. අර දවසකට දවසකට නෙමෙයි, අවස්ථාව ලැබෙද්දි විනාඩියක් ඔය විදිහට හිත පුරුදු කරන්න. ඔන්න ඕක තමයි හිත, ඒ කියන්නේ හිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි. ඒ වගේම මේ හිත ආගන්තුක උපක්ලේශ වලින් කිලිටි වෙලා තියෙන ඒ උපක්ලේශ ඔස්සේ හිත යන්නේ නැති වෙන්න අපේ හිතේ ඔය හිතේ ඇති වෙන සිතුවිලි මුල් කරගෙන තමයි කය බර වෙන්නේ. ඔය අපි ඔය කියන්නේ ඇඟ බර ගතිය, නොයේ මතක හිටින්නේ නැති නිදිමත, ඔය ඔක්කොම විදිහට කය වෙනස් වෙන ඒ හෝමෝන වෙනස් වෙලා යන්නේ හිත වෙනස් වෙද්දී. හැබැයි හිත සතුටින් තියෙද්දී ඔක්කොම අනිත් පැත්ත හැරෙනවා. එතකොට හිත සතුටින් තියෙද්දි උත්තරත් ඕනි වෙලාවක පහසුවෙන් ගන්න පුළුවන්. එහෙනම් ඔන්න තව ක්‍රමයක් කියලා දුන්නා. ඒකත් බලන්න පුරුදු කළා. මම දන්නවා ඒකේ ප්‍රතිඵලයක් මේ මොහොතේත් ඔයාලට තියෙනවා. ඔයාලගේ හිතේ යම් සංසිඳීමක් තියෙනවා. ඒක පුරුදු කරන්න. ඒක පුරුදු කරොත් පුතේ පිට රටවල් වල අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බින්දුවක් අරගෙන ප්‍රසන්ට් මොමන්ට් අවයානස් කියලා ඕක පුරුදු කරනවා. ඒක හොයලා බැලුවොත් එයාලා මේ බෙනිෆිට්ස් විදිහට මේකේ ප්‍රතිඵල විදිහට පෙන්නනවා. විභාග තරඟ ක්‍රීඩා ඕනි එක සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. දෙපා හොඳම තීරණයට යන්න පුළුවන්. ඊට පස්සේ අර කෝකද හරි තීරණය කියලා හොයාගන්න බැරි වුණාම ඒ ඔක්කොටම මේ හිත සංසිඳවන එක උපකාර කරනවා කියලා. අපි ඉස්සරහට තව ඉගෙන ගනිමු අපි කොහොමද හිත සංසුන් කරගෙන මේ විභාගයට මුණ දෙන්නේ කියලා. එහෙමයි පින්වත් සානස, ඔන්න ඔබට තව පාඩමක්. ඔබට හිත කිලිටි වෙන වෙලාවක, එහෙට මෙහෙට දුවන වෙලාවක, වෙන වෙන දේවල් හිතට එන වෙලාවක ඔබේ හිත සංසුන් කරගන්න පින්වත් ස්වාමීන් වහන්සේ හොඳ පාඩමක් ඔබට කියලා දුන්නේ. මම හිතන්නේ ඔබට විභාගයට යන්න කලින්, විභාගයට මුහුණ දෙන්න කලින්, ප්‍රශ්න පත්‍රේ ලැබෙන්න කලින් මේ සියල්ලම ඔබට කරන්න ඉඩකඩ වෙලාව තියෙනවා. එහෙනම් පුතේ ගැළපෙන විදිහට ගැළපෙන වෙලාවල් බලලා ඔබට පුළුවන් මේ දේවල් පුරුදු කරන්න. ඒක විභාගයට විතරක් නෙමෙයි, ඔබේ ජීවිතයේ ඉදිරියටත් මේ කියන කාරණා බොහොම හොඳින් වැදගත් වෙයි. කාට හරි හිතෙනවද මේ පාර සාමාන්‍ය පෙළ විභාගේ ෆේල් වෙයි කියලා, අසමත් වෙයි කියලා? මෙතන ඉන්න අයට හිතෙන අය ඉන්නවද? වැරදිලා හරි සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් වුණොත් මොකද වෙන්නේ? අසමත් වෙන්නත් හේතුවක් තියෙන්න ඕනේ සනත්ගමගේ මහත්තයා. මං කැමති සමත් වෙන්න කලින් අසමත් වෙන්න තියෙන හේතු මොනවාද කියලා දැනගන්න. අසමත් වෙන්න හේතුව ස්වාමීන් වහන්සේ ඉස්සල දේශනා කරා. මම මේ පැත්තට ඇවිල්ලා අසමත් වෙන කට්ටිය කවුද කියලා පෙන්නන්න. විභාගයේ අසමත් වෙන කට්ටිය දැම්ම ඔයාලට බලා ගන්න පුළුවන්.
ඔයාගේ විභාගේ පාස් වෙන්නේ පාඩම් කරලා තිබුණු ප්‍රමාණයට නෙමෙයි. මේ සාමාන්‍ය පෙළ කියලා කියන්නේ ඕන මැට්ටෙකුට ෆේල් වෙන්නේ නැතුව පාස් වෙන්න පුළුවන් විභාගයක්. මේක ෆේල් වෙන්න ලොකු කුසලතාවයක් ඕනි. සාමාන්‍ය පෙළ ෆේල් වෙන්න ලොකු කුසලතාවයක් ඕනි. මොකද මොලේ චුට්ටක් හරි වැඩ කරනවා නම් මේක පාස් වෙන්න පුළුවන්. දැන් පළවෙනි ප්‍රශ්නේ වාගේ මට මොලේ තියෙනවද? රයිට්? වාගේ මේ අතේ ඇඟිලි 10 ගන්න. මේ අතේ ඇඟිලි 10ේ ඇඟිලි තුඩු වල ඇඟිලි සලකුණු තියේදයි බලන්න. තියෙනවද කියලා බලන්න. ඇඟිලි සලකුණු නැති සමහර දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ගේ බුද්ධිය වැඩ කරන හුඟක් අඩුයි. ඔබට ඇඟිලි සලකුණු තියෙනවා නම් දැන් ගැටලුව විසඳිලා. එහෙනම් ඔබ අසමත් වෙන්න කුසලතාවයක් වඩවන්න ඕනේ. හරිද? හැබැයි පුතේ 140ක් ඕ ලෙවල් ෆේල් වෙනවා. ඕ ලෙවල් ෆේල් වෙන්නේ ඇයි? එක දරුවෙක් එයාගේ නම ගාමිණි දෙපාරක් ඕ ලෙවල් ෆේල් W9යි. එතුමාට අද කියන්නේ ආචාර්ය ගාමිණි රණසිංහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යවරයෙක්. එතුමා තමයි ජපුර කැම්පස් එකේ විනය භාර ආචාර්යවරයා. මම විශ්වවිද්‍යාල 6ක ආචාර මණ්ඩල සඳහා පුහුණු වැඩසටහන් කළා තියෙනවා. ඒ විශ්වවිද්‍යාල 6ෙම 3-4 දිනක් ඉන්න ඕ ලෙවල් ෆේල් වෙච්ච. ඕ ලෙවල් ෆේල් වෙනවා කියලා කියන්නේ ඕ ලෙවල් ෆේල් වෙන්න හේතු වෙලා තියෙන එකම එක හේතුවයි. මොලේ නැතුව නෙමෙයි. ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේම සිහිය නැතිකම, සතිය වඩන්නේ නැතිකම. ඔන්න දැන් බලන්න. මේ විභාග ප්‍රශ්නයක් කියලා හිතලා පිළිතුරු දෙන්න. අප්පුඩියක් ගහන්න. ආන් ඔබ හරියට උත්තර දුන්නා. පිටිපස්සෙන් උත්තරේ වැරදුනා. මොකද මම ඇහුවේ ඒක වචනින් ප්‍රශ්නේ, ඔබ පිළිතුරු දුන්නේ බහුවචනේ. එතකොට විභාගයේ ලකුණු බිඳුවයි. හරි, අප්පුඩියක් ගහන්න. අප්පුඩි දෙකක් ගහන්න. තුනක්. අසාර්ථකයි. ප්‍රශ්නේ අප්පුඩි තුනක් කියා කිව්වේ නැත. ප්‍රශ්නේ තුනක් කියලා විතරක් කිව්වා. ඔබ මොකද්ද කරේ? ඔබ උපකල්පනය කරා ප්‍රශ්න අප්පුඩි තුනක් කියලා. අන්න ඔබ දන්න උත්තරේ ලිව්වා. පරීක්ෂකවරයා අහන ප්‍රශ්නේ, මේ ප්‍රශ්න පත්‍රයේ සකසන මහාචාර්යවරයා අහන ප්‍රශ්නෙට නෙමෙයි ඔබ පිළිතුරු ලබා දුන්නේ. තුනක් කිව්වොත් මෙහෙම ඇඟිලි තුන පෙන්වන්න දැන්. කොහ තුනයි. මෙහෙම උස්සලා පෙන්වන්න. හරි. අපුඩි තුනයි. හරියට ඔන්න කරන්න. කැමරා සේරම යවන්න. ඔන්න මඤ්ඤං කට්ටිය දැන් සේරමල්ලා පේනවා. හරිද? අපුඩි හතරයි. දෙකයි. අන්න පුතේ, විභාගයේ මොකද්ද වෙන්නේ? ඔබ හුරු වෙලා තියෙන, ඔබට හුරු රටාවෙන් නෙමෙයි ඔබ පිළිතුරු ලිවිය යුත්තේ. ඔබ පිළිතුරු ලිවිය යුත්තේ ඒ මොහොතේ ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න. ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න. ප්‍රශ්නේ තේරුම් අරගෙන පිළිතුරු දෙන්න. ඔබට සමත් වෙන්න පුළුවන්. ඇත්තටම MCQ එකේ පුතා මං මුලින්ම ඔයාට කිව්වනේ අර ප්‍රශ්න 50ම කියවගෙන යන්න කියලා. ප්‍රශ්න 50ම කියවනකොට ඔයාගේ මොළයේ දැන් විද්‍යාව නම් විද්‍යාවට සම්බන්ධ සියලු සෙල්ස් නියුරෝන්ස් වැඩ කරනවා. ඒ සියලු නියුරෝන්ස් වැඩ කරනවා. ඒ නියුරෝන වැඩ කරන වෙලාවේ ඔබට උත්තර එන්න පටන් ගන්නවා ඔබ ප්‍රශ්නේ කියවගෙන යන අවස්ථාවේ සිටම. ඔබට වතුරයි අවශ්‍ය. හැබැයි විභාගයට කලින් දවසේ රෑ පැය 6යි විනාඩි 15ක නිින්දක්, එහෙම නැත්නම් පැය 7යි විනාඩි 45ක නිින්දක් එක එක වෙලාවට නිදා ගන්න එපා. කීයද වෙලාව? එක්කෝ 6යි කාලක්, 7යි 45ක්, එහෙම නැත්නම් 4යි 45ක්. 4යි 45ක්, 7යි 45ක්, 6යි කාලක්. විභාගයට කලින් දවසේ ඔබට පාඩම් කරන්න තියෙන දේවල් ඔබට රෙකෝඩ් කරලා අහන්න තියාගෙන ඉන්නවා නම්
ඒකත් පුළුවන්. ඔබට දුරකථනය ජංගම දුරකථනය නැතුව මේ දවස්වල ඉන්න බැරි අසනීප තත්ත්වයක් තියෙනවා නම් ඔබ ජංගම දුරකථනයෙන් දිගටම SMS කොටන්න. මොනවාද? ෂෝට් නෝට්ස්. පාඩම් කරන්න ඕනම දේවල්. පුතාට FB එකට නොගිහින් ඉන්නම බැරි නම් ඔබට අර ඇඟිල්ල දුවවන්නම ඕන නම් ඔබේ ෂෝට් නෝට්ස් දැන් ෆොටෝස් ගහන්න, ෂෝට් නෝට්ස් එක තියාගන්න. ඔබට යාළුවෙකුට හැමතිස්සෙම කන්ටැක් කරගන්නම ඕන නම් නැත්තම් පාළුයි වගේ දැනෙනවා නම් පුතාට පුළුවන් පාඩම් කරන්න තියෙන ෂෝට් නෝට් එකක ඉමේජ් එකක් යවන්න. එහෙම නැත්තම් අහන්න එපා පාඩම් කරාද කියලා අහන්න එපා, ඒ වෙනුවට යවන්න. තීරයක් තරංග යනු, අන්නායම තරංග යනු කියලා විස්තර ලියලා යවන්න. මොකද ඔබට යහපතක් වෙනවා, එයාටත් යහපතක් වෙනවා. සිහිය සතිය තියෙන කිසිම කෙනෙක් විභාගයේ අසමත් වෙන්නේ නැත. ඔබ කොච්චර පාඩම් කරාද කියන එක වැදගත් කමක් නැත. අවශ්‍ය වෙන්නේ ඒ මොහොතේ ඒ විනාඩි 180, එහෙම නැත්නම් ඒ විනාඩි 120 ඔබ ප්‍රශ්නේ තේරුම් අරගෙන පිළිතුරු සංවිධානය කර ගැනීම විතරයි. මැක්කගේ කතාව මට කිව්වා කියන්න කියලා. ඔබ දන්නවනේ මැක්කගේ කතාව. මැක්කා ගැන රචනාවක් ලියලා ඒකට ලකුණු හම්බුනාම දැන් මොන දේ ලියන්න කිව්වත් මොකද්ද ලියන්නේ? මැක්කා. දැන් ඕක අර කාමරේ කතා කරගෙන ඉන්නකොට මට මතක් වුණා මට ඕලෙවල් වලට උනෙත් ඕකම නේද කියලා. මොකද මම ඕලෙවල් ලියනකොට මං හිතනවා දැන් අහන ප්‍රශ්නෙට උත්තරේ බැරි නම් තේරෙන්නේ නැත්නම් මං පාඩම් කරනලා තියෙනවා කියන එක පෙන්නුවොත් පරීක්ෂකවරයා ලකුණු දෙයි කියලා හිතලා දන්න දේවල් ලියනවා. හැබැයි පිළිතුරු ලැබෙන්නේ අවශ්‍ය ප්‍රශ්නට විතරයි. මම හිතන්නේ ඔන්න ඔබට අසමත් වෙන්න තියෙන කාරණා තියෙනවා නම් ඒවා මගහැර ගන්න සනත් ගමගේ මහත්මයා කියලා දුන්නා. ඒ වගේම පුතේ අපේ සාකච්ඡාවේ අවසාන පැය භාගයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. පැයක් ගියා දැනුණාද? නෑනේ, පැයක් ගියා දැනෙන්නේ නැහැ. විභාගය ලියන දවසටත් මෙහෙම දැනනවා නම් හොඳයි නේද සනත් ගමගේ මහත්මයා? පිළිතුරු ටික පිළිවෙලට ලියාගෙන යන්න පුළුවන් කමක් ලැබේ. පුතේ ඔබේ තියෙන ප්‍රශ්න වලට සනත් ගමගේ මහත්මයාත් ඒ වගේම අපේ පින්නස් ස්වාමින් වහන්සේත් මේ අපි කතා කරපු කාරණාත් එක්කත් ඒ වගේම ඔබට යම් කිසි කාරණාවක් මත වෙලා තියෙනවා නම් පුතේ ඒ කාරණා වලටත් පිළිතුරු දෙන්න ඉතිරි පැය භාගය අපි යොදා ගන්නවා. ඒ අතරේ අපේ සාකච්ඡාව යනවා. ඔබට පුළුවන් ඔබට ගැටලුවක් තියෙනවා නම් අපේ නිෂ්පාදක කණ්ඩායම උදව් කරයි. කවුරු හරි අත උස්සලා මයික්‍රෝෆෝනේ ලබා ගන්න, ඔබට තියෙන ගැටලු යොමු කරන්න අපි සූදානම් ඒට පිළිතුරක් ලබා දෙන්න. ඒ වගේම ඔබ මම මතක් කරා ඔබට පුළුවන් නම් පොඩි කොලේක ලියලා එවන්න ඔබට තියෙන දැනගන්න ඕන කාරණේ. අපිට පුළුවන් කමක් ලැබෙයි ඉතිරි පැය භාගයේදී මේ කාරණේ පිළිබඳව කතා කරන්න. පින්න ස්වාමීන් වහන්සේ අපි මතක් කරා මේ හිත කොහොමද එක තැනක තියාගෙන එහෙම නැත්නම් හිත සංසුන් කරගෙන විභාගය ජයගන්න ඒක කොහොමද හේතුවක් බවට පත් කරගන්නේ කියන කාරණේ මම කැමතියි ඔබ වහන්සේගෙන් ඒ කාරණේ තවදුරටත් දැනගන්න. ඔව් පින්නත් දරුවනි, අපි පළවෙනියටම මතක් කරගත්ත ඕනේ අවස්ථාවකදී අපි ප්‍රයෝජනට ගන්න ශ්‍රද්ධාව, ඒක තමයි බුදුරජාණන් වහන්සේව සිහි කරගන්නේ. ඇත්තටම මේ වෙලාවේ ඔයාලට පේපර් එක දුන්නා නම් මං හිතනවා ඔයාලා ගොඩක් සාර්ථකව මේ පේපර් එකට මේ උත්තර ලියයි. අර මේ එක දිගට වාඩිලා හිටපු එක අපහසු ඇරෙන්න, මොකද ඔයාලගේ හිත සතුටින් තියෙන හින්දා. එතකොට මේ අපි පළවෙනියටම කතා කළා ශ්‍රද්ධාව ගැන. මේ අපි කියපු කාරණා හැම එකක්ම එකතු කරගෙන ඔයාලා හිත හදා ගන්න ඕනේ. අදට නෙමෙයි, අද හදාගෙන අද යම් දැනුමක් ඇති කරගෙන ඒක පුරුදු කරලා ඊළඟට විභාගෙට මුණ දෙන්න. දෙවැනියට අපි කතා කරා සතිය ගැන, සිහිය ගැන. හුස්ම රැල්ලේ අපි සිහිය තියාගෙන මේ සිතුවිලි නිසා එන පීඩාව, ඒක කොයි ඒක හරියට කරොත් අර තරහ ගියපු දවසක් මතක් කරලා බලන්න ඇඟේ තිබ්බ පීඩාවයි හිතේ තිබ්බ පීඩාවයි පිට වෙච්ච වචනයි ආයේ ඇත්තේ කතා කරන්නත් අමාරුයි, මූණ බලන්නත් අමාරුයි, අපේ ප්‍රතිරූපයත් කඩාගෙන වැටෙනවා. ඒ වගේම තමයි මානසිකව ඇති වෙන පීඩාව. විභාගෙ මතක් වෙද්දි බයයි, සිලබස් එක මතක් වෙද්දි මට ඔක්කොම පාඩම්ද කියලා බයයි. ඔක්කොම හිතේ ඇති වෙන මායාවල් මිසක් ඒවා හිතෙන් හදලා දෙන ඒවා මිසක්
ඒවා අපිට උත්තර සපයන්නේ ඒවා අපේ ජීවිතේට ප්‍රශ්න බවට පත් වෙනවා. දැන් අපි නුවණ පිණිස පවතිනා වූ දේකුත් ඉගෙන ගනිමු, ප්‍රඥාව පිණිස පවතින එක්කුත්. මොකද වීරිය පිණිස පවතින ඉගෙන ගැනීමට අදාළ වීරිය පිණිස පවතින ඒවා ඔයාලා දැන් මේ දවස්වල නිතරම ඉගෙන ගන්න. හැමෝම කියන්නේ පාඩම් කරන්න පාඩම් කරන්න. අම්මා තාත්තා දැක්කත් කියන්නේ පුතේ පාඩම් කරේ නැද්ද කියලානේ අහන්නේ. හරි. දැන් අර අපි කතා කරේ අපිට දැන් අපිට ඊයට මේ ඇඟෙන් යන්න පුළුවන්ද දරුවනේ? ඊයේ දවසට මේ ඇඟෙන් යන්න පුළුවන්ද? බැ. හැබැයි අපි ඊයේ මතක් කරනවා. මතක් කරන්නේ මොකෙන්ද කරන්නේ? හිතේ. අපිට හෙටට යන්න පුළුවන්ද මේ ඇඟෙන්? බැ. හැබැයි අපි හෙට මේ වගේ වෙයි කියලා හිතනවා. ඒ මොකෙන්ද කරන්නේ? හිතේ. එතකොට හිතට පුළුවන් අතීතය මෙහෙමයි කියලා කල්පනා කර කර අතීතයට යන්න. අනාගතය ගැනත් හිතන්න. එතකොට හිත අනාගතය ගැන බය වෙන්නත් හිතට පුළුවන්. හැබැයි ඔය ඔක්කොම කරන්නේ අපි ඇත්තටම අතීතයට ගියෙත් නෑ, ඇත්තටම හෙටට ගියෙත් නෑ. හිතින් මේ වර්තමාන ඉඳගෙන ඒ දේවල් අපි හිතුවා. එතකොට මේ හිතේ ඇත්ත ස්වභාවයයි ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් ගත්තොත් ආයෙත් හිතේ සතුට තියාගන්න පුළුවන්. හරි. මම මේ අහන එකට ඔයාලා අවංකව, ඒ කියන්නේ දැන් මෙතන ඉන්න අයගෙන් මම දැක්ක අර උත්තර දෙද්දි මේ තමන්ට තනියම උත්තරයක් දෙන්න අපි කියන්නේ පෞරුෂත්වය නැති වෙලා තියෙන. අනිත් අය මං ගැන මොනා හිතයිද දන්නේ නැහැ කියලා. ඒක බයත් එක්ක තියෙන එකක්. ඒක අතහැරලා දාන්න. ඒ අපිට අදාළ නැහැ. අනිත් අයට නෙමෙයිනේ රිසල්ට් එන්නේ අපිටනේ. හරි. මට කියන්න ඔයාලට ඇස් දෙකක් නැත්තා. කන් දෙකක් නැත්තා. නාසයත් නැත්තා. දිවත් නැත්තා. කයත් නැත්තා. මනසත් නැත්තා. ඔයාලට මොනවාද තියෙන්නේ? මොනවාද තියෙන්නේ? ඇස් දෙක නැති වුණ රූප පේනවද? කන් දෙක නැති වුණ ශබ්ද ඇහෙනවද? නාසය නැති වුණොත් ගඳ සුවඳ නැහැ, දිව නැති වුණොත් රස නැහැ, කය නැති වුණොත් පහස නැහැ. හිතන්න බැයි නං. එතකොට අපේ ඔක්කොම අපේ සියල්ල කියලා කියන්නේ ඔච්චරයි නේද? ඇස කන නාසය දිව කය මනසින් පිට අපිට දෙයක් කතා කරන්න බෑ. හරි. ඇහැ කියන එක ස්ථීරව තියෙන එකක්ද වෙනස් වෙලා යන එකක්ද? වෙනස්. එහෙනම් අපි කැමති විදිහටද තියෙන්නේ? ඒක දුකයිද? දුකයි. ඇයි අපි කැමති විදිහටම තියෙන්නේ නැහැ? මට කන්නාඩි දාන්න වෙලා තියෙන්නේ, මං කැමැත්තෙන් නෙමෙයි. එතකොට මේ වෙනස් වෙලා යන එකක් දුකයි. ඒක මම හරි මගේ හරි කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇහැ මොහොතකට පොඩ්ඩක් පැත්තකින් තියන්න අතහැරලා දාන්න. අතරින්න බෑ. අපි හිතින් ඒකට වටිනාකමක් නොදී ඉන්නේ. අපි කැමති විදිහට නොතියෙන එක. කන අපි කැමති විදිහට තියෙන එකද වෙනස් වෙලා යන එකද? වෙනස් වෙලා යන. දුකයිද සැපයිද? දුකයි. මගේ කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒකත් පොඩ්ඩක් එහෙනම් පැත්තකින් අතහැරලා දාන්න. වටිනාකමක් දෙන්නේ නැතුයි. නාසය ස්ථීරව තියෙන එකද වෙනස් වෙලා යන එකද? වෙනස් වෙලා යන. දුකයිද සැපයිද? දුකයි. මගේ කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒක හේතු නැති වෙලා යද්දි වෙනස් වෙලා යන. එහෙනම් ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියන්න. දිව ස්ථීරව තියෙන එකද වෙනස් වෙලා යන එකද? වෙනස් වෙලා යන. දුකයිද සැපයිද? දුකයි. අපි කැමති විදිහට තියෙන්නේ නැහැ. මගේ කියන්න පුළුවන්ද? ඒකත් මගේ කියන්න බෑ. කය ස්ථීරව තියෙන එකද වෙනස් වෙලා යන එකද? වෙනස් වෙලා යන. දුකයිද සැපයිද? දුකයි. මගේ කියන්න පුළුවන්ද? බෑ. හිත ස්ථීරව තියෙන එකද වෙනස් වෙලා යන එකද? වෙනස් වෙලා යන. දුකයිද සැපයිද? දුකයි. ඒක මගේ කියන්න පුළුවන්ද? එහෙනම් ඒකක් පැත්තකින් තියන්න. දැන් මගේ කියලා දැන් අපිට මොනවද තියෙන්නේ? මොකුත් තියනවද? අපි කැමති විදිහට මේ ලෝකෙ මොකුත් නැහැ. හැබැයි අපිට දුක් ඇති වෙන්නේ කොහොමද මේවයි? හිතට එනවා විභාගය කියලා අරමුණ. දුක් ඇති වෙන්නේ කැමති විදිහට තියාගන්න බැරි හිත කැමති විදිහට තියාගන්න උත්සාහ කරන හින්දා. ඒකට හිතට අරමුණු වෙනවා, වෙනස් වෙනවා, නැති වෙලා යනවා. එතකොට ජීවිතය ඇත්ත කල්පනා කරොත් මේ ජීවිතය කියලා ගත්තොත් හැමදාම වෙනස් වීමමයි තිබ්බේ. අපි වෙනස් වෙන එකට අකමැති වුණාම අපි ඒක ප්‍රතික්ෂේප කරා
ප්‍රතික්ෂේප කරපු නිසා අපිට මානසික පීඩාවක් ඇති වුණා. ඒ මානසික පීඩාව අපිව දියුණු කර අපිට යහපතක් ඇති කරේ නැහැ. හැබැයි වෙනස් වෙන යථාර්ථය දකිමින් විභාගය වෙනුවෙන් මං කරන්න ඕනේ මොකක්ද? හරි සරලයි. අපි හිතමු දුව හරි පුතා හරි මෙයා අය ඉස්කෝලේ යනවා නම් බස් එකේ උදේ බස් එකට නැගිද්දි මොකද්ද කරන්නේ? අම්මලාට තාත්තලාට වැඳලා බස් එකේ ඉස්කෝලේට යනවා කියන එක වැඩක්. විභාගෙට ගියා වගේමයි. සල්ලි ටිකක් අරගෙන යනවා, හෝල්ට් එකට යනවා, බස් එකේ යන වෙලාව දැනගන්නවා, බස් එකට නගිනවා, බහින්න ඕනේ තැනින් බහිනවා. ඒකේ අය අමුතුවෙන් මට නගින්න බැරි වෙයිද කියලා අලුතෙන් හිතන දේවල් තියෙනවද? නෑ. හේතු සකස් කරොත් දරුවනි ඒක වෙනස් කරන්න දෙයක් නෑ. ඵලය හට ගන්නවාමයි. ඒ නිසා ඔයාලා හේතු සකස් කරන්න. හැබැයි හේතුවක් කියලා හිතන්න එපා. හිතින් විඳින පීඩාව, ඒ පීඩාව අකුසලයක්මයි. ඒ හින්දා දෙමව්පියොත් දරුවන්ට අමතර පීඩාවක් ඇති කරන්න නැතුව දරුවෝ සතුටින් තියන්න උත්සාහ කරන්න. බය ඇති වෙනොත් එහෙම මේ බෝධි වන්දනා කරවලා දැන් කරනවානේ. ඒ වගේම සතුටින් තියන්න පුතේ, නෑ බය වෙන්න දෙයක් නෑ. මේක ජීවිතේ කඩයිමක් කරගන්න එපා. ඇත්ත තේරුම් අරගෙන ජීවත් වෙන්න. එතකොටත් ඔයාලට බය නැතුව සතුටින් විභාගෙට මුණ දෙන්න පුළුවන් වේවි. එහෙමයි පින්නස්සාන්නාස, මම කිව්වනේ ඔබට ගැටලු එවන්න කියලා. දැන් දෙවෙනි රෝග ලක්ෂණ මතුවලා තියෙනේ සනත් ගමගේ මහත්තයා. පාඩම් කරද්දී නිදිමත එන්නේ ඇයි, නිදිමත නැති කරගන්න මොකද්ද කරන්න ඕන? සනත් ගමගේ මහත්තයා උදව් කරමු අපි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ඔයාට කරන්න පුළුවන් දේවල් හතක්. සරලම සරල දේවල් හතක් පාඩම් කරන මොහොතේ එන නිදිමත ජය ගන්න. පළවෙනි එක තමයි පුතේ, ඔබට මතකද ස්වාමීන් වහන්සේ ඔබට දේශනා කරා අර භාවනාව කරන්න කලින් කොන්ද ඍචුව තියාගන්න කියලා. ඔබ වාඩි වෙනකොට කොන්ද ඍචුව තියෙනව නම් නිදිමත නැති වෙලා යනවා. විභාග ශාලාවේදීත් මතක තබා ගන්න, ඔබේ පුටුව හුඟක් ඩෙස්ක් එක ළඟට ගන්න. ඩෙස්ක් එක ළඟට හුඟක් පුටු අරගෙන මේ ඩෙස්ක් එක මේ ඔයාගේ අතේ වැලිමිටයි මැණික් කටුවයි දෙකම ඩෙස්ක් එක උඩ, ඔබට ලියන ඩෙස්ක් එක උඩ මේක මුළු අතම රෙස්ට් වෙන්න ඕනි, මුළු අතම තියෙන්න ඕනි. කොන්ද ඍචුව තියාගන්න තරමට ඔබට උත්තර පැහැදිලි වෙනවා, හොඳට උත්තර එනවා. මේකට අපි කියනවා නිවැරදි ඉරියව්ව කියලා. ඒක තමයි උන්නාන්සේ දේශනා කරන පළවෙනි දේ. දෙවෙනි දේ කන් දෙකෙන් ඇදගන්න. හොඳට කන් දෙකෙන් ඇදගන්න නිදිමත එනකොට. තුන්වෙනි එක, ඔබේ අත් දෙක මෙහෙම හොඳට දැන් කරන්න පුතා. හොඳට රත් කරගන්න. හොඳට අත් දෙක පිරිමැදලා රත් කරගන්න. මේවා ඉගෙන ගත්තොත් ඔය තාත්තලත් හැන්දෑවට ඇඟ රත් කරන්නේ. මෙහෙම රත් කරලා ඇස් දෙකට තියාගන්න. ඇස් දෙකට තියාගත්තම ඔබට දැනෙනවා පුදුමාකාර සනීපයක්. ආයෙත් වතාවක් කරලා බලන්න. අන්න සිත සංසුන් නෑ නේද පුතේ පුතාලගේ? හතරවෙනි එක සිට ගන්න. පස්වෙනි එක ඇවිදින්න. හයවෙනි එක මූණ හොදා ගන්න. හත්වෙනි එක පොඩි නින්දකට යන්න. දවාලේ නින්ද හොඳයි, හැබැයි පුතේ උදේ 8:00 11:00 දවාලේ 12:00 2:00 අතර දැන් නින්ද නවත්තන්න. මොකද ඔබ 8:00 11:00 මේ අන්තිම දවස් 10 8:00 11:00 12:00 2:00 කාලය තුල පේපර්ස් කරන්න, පාස් පේපර්ස් කරන්න, පාඩම් කිරීම සම්පූර්ණ දෙන්නවත් ගන්න. ඒ වෙනුවට පහුගිය ප්‍රශ්න පත්‍ර කරන්න. ඊළඟට නිදිමත ජය ගන්න තියෙන ඊළඟ දේ කෝපි වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මම පුතට පුංචි උදාහරණයක් කියන්නම්. ඔබට ගෙදරට හම්බෙනවා කාගේද බල්ලෙක්, ටිකක් ලොකු බල්ලෙක්, ලස්සන බල්ලෙක්. ඔයා මේ බල්ලගාවට යන්න බයයි. මේ බල්ලගාවට යන්න බයතාක් ඔබට මොකද වෙන්නේ? ඔබ බල්ලගාවට යන්නෙත් නැහැ, බල්ලා ඔබ ගාවට එන්නෙත් නැහැ, එයත් එක්ක යාළු වෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ බල්ලා දැක්ක ගමන් ඔබට හරි ආදරයක් දැනුණා. අනේ මෙයා කණ්ඩ නැතුව හිටියද කියලා ඔයා ගිහිල්ලා කෑම ටිකක් ගෙනල්ලා අර ආතරෙන් කතා කරලා බල්ලට කන්න දෙනවා. බල්ල ඔබට වලිග වනාගෙන එනවා. විභාගෙත් ඔය බල්ලා වගේමයි. විභාගෙට බය වෙලා හිටියොත්
මේක ඔබට ජයගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ආදරේ වෙන්න, විභාගයට ආදරේ වෙන්න, විභාගයට ආදරේ වුණ ගමන් ඔබට පොන්චි වෙනසක් ඇති වෙනවා. මොකද්ද මේ වෙනස? ෂා, මට තව දවස් 10නේ තියෙන්නේ විභාගයට. එන්න, මං ආසාවෙන් ඉන්නවා එනකල්. මම ඔයාට පෙන්නන්නම් මගේ දක්ෂකම්. පුතේ, මම සාමාන්‍ය පෙළ විභාගයට යන වෙලේ මම කිව්වා පුළුවන් නම් ඕන බලවේගයකට කියලා මාව ෆේල් කරලා පෙන්නන්න කියලා. ඔබට අවශ්‍ය වෙන්නේ එකම එක දෙයයි. දැඩි ආත්ම විශ්වාසය. ඔබ ගැන විශ්වාස කරන්න. මොකද මම ඔබට කිව්වා සාමාන්‍ය පෙළ අසමත් වෙන්න කුසලතාවයක් ඕනි කියලා. හේතුව ඔබට තියෙන බුද්ධිය සිහිය තියාගෙන හිටියොත් බිය ජය ගන්න ඔබට පුළුවන් වුණ ගමන් විභාගෙ පාස් වෙනවා. විභාගෙ අසමත් වෙන්නේ අසිහිය නිසා, සිහිය නැති නිසා. නිදිමත එතකොට එන්නේ මොකක් නිසාද? නිදිමතක් එන්නේ. නිදිමත එන්නේ ඔබ මේකෙන් පලා යෑමට ඔබේ මනස දෙන ප්‍රතිකර්මයක්. පුතා විභාගෙට බය වෙච්ච ගමන් ඔබේ මනස ඒ බීතියෙන් අයින් කරනවා. අයින් කරවන්න ඔබට දේවල් දෙකක් දෙනවා. එකක් හිසේ කැකුම, දෙවෙනි එක නිදිමත. හැබැයි විභාගෙට ආදරේ වුණ ගමන් දැන් ඔබ හිතන්න මේ පුංචි උදාහරණය. පුතාලගේ අක්කලා කසාද බඳින දවස් දැකලා තියෙනවා. සුමාන දෙක නිදිම රාගෙන වෙඩින් එකට මහන්සි වෙනවා. ඒගොල්ලන්ට නිදිමතක් දැනෙන්නෙම නැහැ. ඇයි? ඒගොල්ලෝ අර විවාහය සඳහා අසීමිත ආසාවකින් පෙළඹීමකින් ඉන්න හින්දා. පුතා ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එක යනකොට කවදාකවත් නිදිමතක් එනවද? ඔයා පැයයි දෙකයි නිදාගන්නේ. මොකද ඔබ හරි ආසාවෙන් ඉන්නේ. විභාගයට ආසාව ආදරේ වැඩි කරගන්නේ කොයි වෙලේද? ඒ වෙලේ ඔබට නිදිමත ජය ගන්න පුළුවන්. එතකොට ඊගවට අහලා තිබ්බ එක තමයි අමිල උනන්දු ඇති කරගන්නේ කොහොමද කියලා. මේකේ විශේෂයෙන්ම අම්මලා තාත්තලා මේ රූපවාහිනියෙන් බලනවා, ඒ වගේම අම්මලා මෙතන ඉන්නවා. දැන් මම දැකපු දෙයක් තියෙනවා. ඔබේ ඔළුවේ කොටස් 10ක් තියෙනවා. ලොබ්ස් 5ක් තියෙනවා. මේක වම් මොලේ දකුණු මොලේ කියවම කොටස් 10ක් තියෙනවා. දැන් සමහර දරුවෝ මගේ ළඟට ආපු ගමන් මම එයාගේ රිපෝට් එකක් ගත්ත ගමන් මම දන්නවා එයා අධික විදියට සිතන දරුවෙක්ද කියලා. ස්වාමීන් වහන්සේ මේක හරීම සිත්ගන්නාසුළු පරේක්ෂණයක්. මොකද හිතුවිලි වැඩි නම්, සිතුවිලි වැඩි නම් බය වෙනවා. හැබැයි පුතාට අවශ්‍ය වෙන්නේ පුංචි රබර් බෑන්ඩ් එකක්. මේ රබර් බෑන්ඩ් එක අතට දාගන්න. මේ දවස් 10 නෙමෙයි දවස් 22 මේ විභාග ඉවරන කල්ම මේ රබර් බෑන්ඩ් එක අතට දාගෙන තියලා ඔබ වෙන් කරගන්න හැම පැයකටම විනාඩි 5ක් වද වෙන දේවල් ගැන හිතන්න. විභාගේ බය වෙනව නම් ඒක ගැන හිතන්න විනාඩි 5ක් තියාගන්න. පුතා අනිත් වෙලේ පුතාට බය හිතෙන සිතුවිල්ලක් ආවා. බය හිතෙන සිතුවිල්ල ආපු ගමන් මේ රබර් බෑන්ඩ් එක හොඳට ඇදලා අතාරින්න. මෙතෙන්ට අතෑරපු ගමන් ඔබේ අත රිදෙනවා. මෙතන මේ නාඩි සේරම රිදෙනවා. දවසක් දෙකක් යනකොට පුතේ මේ නාඩි මෙතන ඉදිමෙන්න පටන් ගන්නවා. ඒත් ඔබ අනිත් අතට රබර් බෑන්ඩ් එක දාලා ඔය ප්‍රතිකර්මයම කරනවා. මේක ඔබ උප්පරිම වශයෙන් කරන්නේ දවස් 21යි. හේතුව ඔබට ජය ගන්න ඕනි ඕනම නරක පුරුද්දක්, ඕන බයක්, ඕන තැති ගැනීමක්, සිත සංසුන් කරගන්න, සිත පාලනය කරගන්න අද දවස වෙනකොට මනෝවිද්‍යාවේ තියෙන ප්‍රබලම නාශකය, ප්‍රබලම චිකිත්සාව රබර් බෑන්ඩ් චිකිත්සාව. මේ රබර් බෑන්ඩ් එක ඔබ ඇද්දාතැරියා ඔබේ සිත ඔබට අවනත වෙනවාමයි. භගවත් ගීතාව හින්දු ආගමේ තියෙන ප්‍රධාන කෘතිය. භගවත් ගීතාව මෙහෙම කියනවා, සිත දමනය කරගන්න පුළුවන් නම් සිත ඔබේ පරම මිතුරාය. සිත දමනය කරගන්න බැරි වුණාම සිත ඔබේ පරම සතුරාය. බුදුහාමුදුර අපිට දේශනා කළා තියෙනවා සිත සියල්ලට පෙරටුවේ. ඒ හින්දා විභාගය කියන්නේ පුතේ ඔබ හිතන විදිය. ඒක තමයි ඔබ ලියන්නේ. ඒ හින්දා මට විභාගේ පාස් වෙයිද ෆේල් වෙයිද දන්නේ නැහැ කියලා සිතන හැම සිතුවිල්ලක්ම ඔබේ ලකුණු අඩු කරන සිතුවිල්ලක්. ඒ වෙනුවට මං විභාගයට හරි ආදරෙයි. මට මේක කරන්න පුළුවන්. ඒකෙන්ද මම ශක්තිමත් මූණ දෙනවා කියන්න. පුතා
එක පැයකට මේ අන්තිම දවස් 10යි. ඔබ පාස් පේපර් එකක ඔබ කරනවා MCQ 10ක්. ඔබ MCQ 10ක් කරොත් ඔබේ එක වැරද්දක් හරි වැඩි වැරදුනත් ඒ වැරද්ද ගානේ ඔබ වැරද්ද හදාගන්න නිසා කුමක්ද වෙන්නේ? ඔබේ ලකුණක් වැඩි වෙනවා. එක පැයකට එක ලකුණක් වැඩි කරගත්තත් පුතේ ඔබේ තියෙන විෂයන් 9 ලකුණු 900ක ඉලක්කයට යන්න පෑ ගන්න ඔබට තියෙනවා. මේක කළ හැකි දෙයක්. මේක කරන්න පුළුවන් දෙයක්. ඔබ තාම පරක්කු නැහැ. අද මේ මොහොතේ ආදරෙන් 100ෙන් පටන් ගන්න. ඔන්න පුතේ ඔබට මම හිතන්නේ අහලා තිබුණ දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තරේ හම්බුණා සනත්ගමගේ මහත්මයා මේ ඉතිරි දවස් 10 සැලසුම් කරගත්තොත් විභාගේ සමත් වෙන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ ඒකට උත්තරෙත් සනත්ගමගේ මහත්තයා කලින් ප්‍රශ්නෙටත් එක්ක පිළිතුරු දුන්නා. මේ මල් ළඟට ඇවිල්ලා තියෙන ඔක්කොම අහලා තියෙන නිදිමත ගැන හැමෝටම තිබිලා තියෙන නිදිමත. එහෙනම් මම හිතන්නේ ඒකට පිළිතුරක් ලැබෙනවා. ඒ වගේම පින්න ස්වාමිනාස තව අපිට කාරණාවක් අහලා තියෙනවා. මම හිතන්නේ මේකට මේ කාලේ බොහෝ දෙනෙක් මේ වගේ දේවල් කරන හින්දා මම හිතන්නේ පින්න ස්වාමිනාස පැහැදිලි කරගත්තත් හොඳයි. ආශිර්වාද කරන ලද පෑනක් භාවිතින් විභාගයට පිළිතුරු ලිව්වත් කුමක්කෝ ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන්ද කියලා අහනවා පින්න ස්වාමිනාස. මම හිතන්නේ දැන් පොදුවේ අර අපිට මේ වගේ අවස්ථාවක මේවා පිළිබඳව වැඩි කතා නොකරලා පින්නස්සා නැස සමහර තැන් වලදී බොහෝ දෙනෙක් විවිධ ක්‍රියාකාරම් කරන බව අපි දන්නවා. ඒ හින්දා මම කැමැති ඒකට පිළිතුරක් ලබා ගන්න. ඔව්. දේශනාවෙක් තියෙන ලස්සන ගාතාව මේ බහුම් පිචේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේතියානි මනුස්සා බයතජ්ජිතා නේතංකෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ ලෝකේ මිනිස්සු බයත ඇති ගැනීම ඇති වුණාම පර්වත ගස්ගල් නොයෙක් දේවල් සරණ යනවා කියනවා. හැබැයි නේතංකෝ සරණං කේමං ඒක බිය නැති කරන සරණ නෙමේ. නේතං සරණ මුත්තමං ඒක උතුම් සරණ නෙමේ. ඒ සරණට පැමිණිලා දුකෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් ඔය පෑනක් ආශිර්වාද කරන්න අවශ්‍ය වෙන්නේ බය හින්දා නේද? ඇත්ත කතාව බය කියන එක නැති කරන්න භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ තෙරුවන් සරණමයි ශ්‍රද්ධාවමයි. ශ්‍රද්ධාව උපදවා ගන්න ඔය මුකුත් නැති වුණාට කමන්නේ. මුකුත් එපා. ඔය ඔක්කොගෙම ශ්‍රද්ධාව ඔබේ කිලිටු වෙලා යනවා. ඒ කියන්නේ දැන් ඔබට යමක් විශ්වාසයි නම් ඔබ තව එක්කෙනෙක්ගෙන් ඒක ගැන උත්තර හොයන්න යන්නේ නැහැ. මොකද ඔබ දන්නවා ඒක ඒකාන්තයෙන් ඔබට විශ්වාසයක් තියෙනවා. ඔබේ විශ්වාසයේ සෙලවෙන හින්දා තමයි සැක හින්දා තමයි එහෙනම් මේකෙමුත් කරන්න ඕනේ. අරකත් කළා බලන්න ඕනේ. අරකත් කළා බලන්න ඕනේ. අරකත් කළා බලන්න ඕනේ කියලා ඔක්කොම කරනවා පාඩම් කරන එක ඇර. අපි කිව්වේ පාඩම් කරපු දේ තියෙනවා ඊට පස්සේ ශ්‍රද්ධාව උපදවා ගන්න බුදුරජාණන් වහන්සේගෙන වෙන මොකුත් ඕනේ. ඔය වෙනුවට ඔයාලට ගොඩාක් වටින දෙයක් අපේ ශ්‍රද්ධා මාධ්‍යාලේ පින්වත් සියලු දෙනා එකතු වෙලා සකස් කරලා තියෙනවා. ලස්සන බුද්ධ පින්තූරයක් ඔයාලට අද හම්බ වෙනවා. ඒකේ පිටිපස්සේ තියෙන්නේ මෝර පිරිත සිංහලෙන්. මෝර පිරිත කියලා කියන්නේ බෝසතාණන් වහන්සේගේ කියන්නේ මේ ජාතක කතාවක් ඇසුරෙන් තමයි මේ සිද්ධිය තියෙන්නේ. කියන්නේ මේ ඒ බෝසත් මොනරා ගොඩාක්කල් ජීවත් වෙලා තියෙනවා කාගෙන්වත් අතුරු අන්තරාවක් නැතුව මේ හැමදාම මේ ගාතාවක් කියලා. මේ ගාතාවේ තියෙන්නේ මේ හිරුට නමස්කාර කළා ඊට පස්සේ මේ යම් දහම් පරතර වැඩි ඒ උතුම් මුනිවරු වෙසෙත්නම් මේ සියලු සම්බුදුවරුන්ට මාගේ වැඳුම වේවා. සතර මගඵල නුවණට මාගේ වැඳුම වේවා. උතුම් රහතුන් හට මාගේ වැඳුම වේවා කියලා මේක කියවන්න. දැන් සනත්ගමගේ මහත්මයාත් කිව්වේ ඒ මහත්මයාටත් උපකාරුණා කියලා. ඉතින් මේක ඇත්තටම උපකාරයි. තෙරුවනට වන්දනා කරන ගාතාව මේක කියන්න. පෑන් වලට මුකුත් කරන්න ඕනේ. පෑන ලියපු පෑනක් අරගෙන යන්න තින්ත හොඳට තියෙන. එතකොට අර ඒක හොඳට මේ අර පොයින්ට් එක චුට්ටක් අර හිර ගති අඩු වෙලා තියෙනවා. ඒ තිබ්බොත් ඇති. ඊගාවට මේක සිහි කරන්න බයත ඇති ගැනීම නැහැ. ඊට පස්සේ
ඔය පිරිත් පොත් එහෙම කියවලා තියෙන අය දින චන්ද පිරිත සූර්ය පිරිත හරීම වැදගත් පිරිතක්. ඒකේ තියෙනවා නමෝතේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නොස්මි තස්ස මේ සරණම් භවති කියලා. චන්ද දිව්‍ය පුත්‍රයයි සූර්ය දේව පුත්‍රයයි කරදරයට පැමිණි වෙච්චලාවේ බුදුරජාණන් වහන්සේ සිහි කරා. ඒ ගාථා තියාගන්න බෙහෙත විදිහට, ශ්‍රද්ධාව විදිහට, වෙන මොකුත් ඕනේ නැහැ. මම තව එක කාරණාවක් මතක් කරන්න. දැන් ඔයාලා මෙතෙන් ආවේ දරුවනි, කාට ඒ නමයක් අරගන්නද මෙතෙන් ඇවිල්ලා වාඩි වුනේ? යාළුවාට ඒ නමයක් හම් වෙන්නේද? නැහැ. අපි ඒක එළියට දාන්නේ අනේ, අපි සාමාන්‍ය යාළුවොත් එක්ක ඉද්දී අපි කියනවා මේ නිකන් ආවා වගේ ඉන්නේ. නමුත් හැමෝගෙම හිත ඇතුලේ බලාපොරොත්තුවක් තියෙනවා, මට ඒ නමයක් තිබ්බනම් කොච්චර හොඳද, ඕ ලෙවල් පාස් වෙන්න නැත්නම් හොඳට කොච්චර හොඳද කියලා. ඔයාලගේ හිතේ ඔයාලට හොඳට හිත දිය මේ විභාග ලියාගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි විභාගෙට තියෙන බය අකමැත්ත නැති වෙලා යන. දැන් පින්වත් මහත්මයා කිව්වනේ විභාගෙට සතුටින් මුණ දෙන්න ඕනේ කියලා. එතකොට ඇත්තටම සතුටින් මුණ දුනොත් ඒක කරන්න පුළුවන්නේ. අරතිය විභාගෙට ඇති අකමැත්ත නැති කරගන්න හොඳ දෙයක් තමයි මුදිතාව. මේ මොහොතේ අදහසක් ඇති කරගන්න මං කිව්වහම කියන්න ඕනේ ඊට පස්සේ. මට වගේම මෙතන ඉන්න සියලු දෙනාටත්, මගේ යාළුවෝ සියලු දෙනාටත්, අපේ පන්තියේ සියලු දෙනාටත් හොඳට සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වෙන්න ලැබේවා කියලා හිතක් ඇති කරගන්න ඕනේ. මොකද්ද ඇති කරගන්නේ? මට වගේම මෙතන ඉන්න සියලු දෙනාටත්, ඊට පස්සේ පන්තියේ ඉන්න සියලු දෙනාටත්, යාළුවෝ සියලු දෙනාටත් සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වෙන්න හිතක් හැකියාව ලැබේවා කියලා. එහෙම හිතද්දි හිත ඇස්සෙන් නිකන් හිත පිච්චෙනවා පිච්චෙනවා වගේ, අරයට එපා වගේ නිකන් හිත ඇතුලෙන් දුකක් එනවනම් ඔයා ඒකේ විපාකේ වෙන්නේ ඔයාලට. කර්මයේ විපාකය වෙන කෙනෙක්ට නෙමෙයි, තමන්ටමයි දායාද වෙන්නේ. ඒක විස්තර කරලා දෙන්න වෙලාවක් නැහැ මෙතන. විපාකේ විදිහට ඔයාලටම තමයි විභාගයට මේ වීරිය අඩු වෙලා යන්නේ. කරලා බලන්න, ඔයාලට හිතට ලොකු බරක් සැහැල්ලු වෙලා යයි. එහෙනම් දැන් හිතන්න කෝ කවුරුත් කියන්න මං කිව්වහම, මට වගේම මාගේ යාළුවෝ සියලු දෙනාටත්, පන්තියේ සියලු දෙනාටත්, සියලුම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු දෙනාටත් ඉතා සාර්ථකව මේ විභාගය ජයගන්න ලැබේවා. එහෙම කියද්දී අර හිතේ කිලිටු යනවා වගේ තේරෙනවා නම්, නිකන් හිතට බරක් සැහැල්ලු වෙනවා වගේ තේරෙනවා නම් අන්න මුදිතාව තියෙනවා, විභාගෙත් හොඳට ලියාගන්න පුළුවන් වෙයි. ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ මේ මතක් කරලා දුන්නේ, ඔබ වහන්සේ දේශනා කරේ මනෝවිද්‍යාවේ තියෙන ප්‍රබලම චිකිත්සාව මොකද්ද පුතේ? පුතාට ඊර්ෂ්‍යාසහගත සිතුවිල්ලක් આવොත් එයා පාඩම් කරලාද දන්නේ නැහැ මට වැඩිය කියලා. පුතාගේ ලකුණු අඩු වෙනවා, පුතා බය ඇති වෙනවා. ඒ වෙනුවට කරන්න ඕනි, අනේ මේ මගේ යාළුවාට, මේ මගේ මිත්‍රයාට, අනේ යාට හොඳටම විභාගෙ ලියන්න පුළුවන්කම ලැබේවා, එයාට ඒ නමයක් ලැබේවා. ඔබ ප්‍රාර්ථනා කරන දේම ඔබට ලැබෙනවා. ඔබේ විභාග බය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඔබ වෙන කෙනෙකුට මෙත් වඩන්න ආශිර්වාද කරන්න. මම හිතන්නේ ඔබට ඔබේ ජීවිතේට මේ දේවල් බොහොම හොඳයි. දැන් මීට කලින් කවදාත් හිතුන්නේ නැහැ නේද යාළුවත් විභාගේ සමත් වෙන්න ඕන කියලා හිතන්න ඕන කියලා. ඒ හින්දා වුණා අද දවස මම ඔබට කිව්වනේ අපි සාකච්ඡා පටන් ගත්තදී ඔබට වෙනස් විදියට හිතන්න පුළුවන් කමක් ලැබේ. විභාගය ගැන බය නොවි විභාගයේ ජය ගන්න ඉඩකඩ හදා ගන්න පුළුවන් සාකච්ඡාවක් වෙයි කියලා. ඒ වගේම පුතේ ඔබට අවස්ථාව තව විනාඩි අපිට 5ක වගේ කාලයක් තියෙනවා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අපේ මයික්‍රොෆෝනේ අරගෙන කියන්න පුළුවන්. උත්තරයක් ලැබුණු නැති හැබැයි උත්තරයක් බලාපොරොත්තු වෙන දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් අත උස්සලා අපේ මයික්‍රොෆෝනේ ඉල්ලගන්න. අපි අර ප්‍රශ්නෙට උත්තර
මගතන්නේ අර ප්‍රසිද්ධ තැනක නැගිටින්නත් අකමැති නේ සනත් මහත්තයා. ඒ වගේම තව කාරණා කීපයක් අහලයි වෙලා තිබුණා මං හිතන්නේ ඒකවත් අපි පිළිතුරු කීපයක් ලබා ගන්න හිටියොත් හොඳයි කියලා. සින්දු වහන ගමන් පාඩම් කරන්න පුළුවන්ද කියලා එක ප්‍රශ්නයක් තිබුණා සනත් ගමගේ මහත්මයා. ඊට පස්සේ තව එකක් තිබුණා මේ දවස්වල ඔබට හැදෙන තව ලෙඩ කීපයක් තියෙනවානේ. දාඩිය වැඩියෙන් දාඩිය දානවා. වැඩි වාර ගානක් වැසිකිලි කැසිකිලි යන්න වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා නේද? ඒ හින්දා සනත් ගමගේ මහත්තයා අහනවා විභාගයේ ලං වෙනකොට ලෙඩ හැදින්නේ ඇයි කියලා. ඒ හින්දා මම හිතන්නේ මේ දෙකටම අපිට අවසාන වශයෙන් උත්තර ඔබතුමාගෙන් ලබා ගන්න පුළුවන්. විභාගයේ සූදානම් වෙනකොට පුතේ ඔබේ සිරුර දැන් දොළොස්වෙනිදා ඉඳලා ලියන්න පුළුවන් විදියට හදා ගන්න. මේ ලබන සුමානේ අඟහරුවාදා ඔබ විභාගයේ ලියනවා. ඊළඟ සුමානේ. ඉතින් බය වෙන්න එපා. මේක ඔයා දැන් මේ අන්තිම සුමානේ පුතාගේ උදේ ආහාරය. ඒ කියන්නේ මෙන්න මේ පුංචි කරුණු ටික මතක තියාගන්න. ඔබ විභාගයේ මුලි උදේවරුවේ පැය 3ක් ලියනවා. සවස්වරුවේ පැයක් හෝ පැය 2ක් හෝ පැය 3ක් ලියනවා. හවස්වරුව වෙනස් වෙනවා. ඔබට 11 මාරත් 12 මාරත් අතර පැයක විවේකයක් තියෙනවා. මේ පැයේ විවේකයේ තුල ඔබ ආහාරයක් ගන්න ඕනි. ඔබ සාමාන්‍යයෙන් දිවාහාරය ගන්න පුරුදු වෙලා තියෙන ඊට පස්සේ හැබැයි මේ විභාගයේ දවසේ ඔබට අධික පිෂ්ඨය අඩංගු නැති ප්‍රෝටීන සහිත ආහාරයක් ඔබට අවශ්‍යයි. උදේවරුවේ උදේ එක්සෑම් හෝල් එකට යන්න කලින් විභාග ශාලාවට යන්න කලින් ඔබට ආහාරයක් අවශ්‍යයි. පුතා බාත්รูම් එකට යන්න විභාගයට කලින් ඒ පැය දෙක විභාග ශාලාවේදී මුලින් ගත කරන ඒ කියන්නේ විභාග ශාලාවට යන්න කලින් අටහමාරට කලින් තියෙන පැය දෙකේ වතුර පාවිච්චිය පොඩ්ඩක් අඩු කරන්න. හැබැයි විභාග ශාලාවේදී වතුර කටට අරගෙන අපි සිප් කරනවා කියන්නේ කටට අරගෙන කටට තියාගන්න වතුර සැරෙන් සැරේ පොඩ පොඩ බොන්න. ඔබට ඒක අත්‍යවශ්‍යයි. මොකද විද්‍යාත්මකව සනාත කරනවා ඔබේ ලකුණු මට්ටම 8%කින් වැඩි වෙනවයි කියා වතුර බොමින් විභාගෙ ලියන විට. ඔබට මේ අතේ අමාරුව එනවා මේ දවස්වල අත රිදෙනවා. ඒකට තියෙනවා ඔය ෆාමසි වල තියෙනවා ස්ට්‍රෙස් බෝල් කියලා දෙයක්. ස්ට්‍රෙස් බෝල් කියලා කියන්නේ ඔබ දැකලා ඇති කහපාට බෝලයක් තියෙනවා hina මූණකුත් එක්ක. ඒ බෝලේ හැමතිස්සෙම මෙහෙම පංච් කරන්න. ඒ බෝලේ තද කරන්න. ඔබේ අතේ අමාරුව අඩු වෙනවා. ඒ වගේම තමයි මේ අත මේ විදිහට තියාගෙන ලියන්න එපා මං ඉස්සල්ලා කිව්වා. අත මේසෙ උඩ මේ දවස්වල ස්ට්‍රෙස් කරන්න. කොන්ද කෙලින් තියාගෙන පාඩම් කරන්න. ඇඳේ ඇඳ මෙනෙහි කරන තැන මිස පොත් කියවන තැන නොවේ. ඇඳේදී ඔබ කරන්නේ පාඩම් කරපු දෑ මෙනෙහි කිරීම විතරයි. ආවර්ජනය කිරීම විතරයි. ඒකින්ද ඇඳේදී කියවන්න කියවන්න ඔළුවේ කැකුම එන්න ඉඩ තියෙනවා. සංගීතය ඔබට තියෙන හොඳම සංගීතය විභාගයේ පාඩම් කරන වෙලේ පසුබිමෙන් ඇහෙන පිරිත් සජ්ජායනය. ඉතාමත්ම අඩු සද්දෙන් පිරිත් සජ්ජායනය වෙනවනම් පුතේ පුතා පාඩම් කරන ස්ථානයේ පුතාගේ සිතුවිලි හරිම සංසුන් වෙනවා. පුතා පාඩම් කරන තැන ශක්තියින් ඉතාමත්ම හිතකර ශක්තියින් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට බාහිර සද්ද සහ බාහිර සිතුවිලි වලට සිත යොමු වෙන්නේ නැහැ. ඔබට පිරිත් වගේම තව සංගීතයේ තියෙන සුවිශේෂ සංගීතය. ඒ සංගීතවලට අපි කියනවා බරොක් සංගීතය කියලා. BORUQUE බරොක් සංගීතය. ඒ කියන්නේ යුරෝපයේ තියෙන චෙලෝ, වයලින්, පියානෝව සම්බන්ධ වෙච්ච වාද්‍ය ක්‍රමයක්. ඒ වගේම තමයි මොසාට් කියලා සංගීතයක් තියෙන මොසාට් සංගීතය. මේ මොසාට් සංගීතයට පුළුවන්කමක් තියෙනවා ඔබේ මොළය උද්දීපනය කරවන්න වැඩ කරන්න විදියට. හැබැයි අපේ පිරිතේ තියෙන්නේ ඇල්ෆා වේව්ස්. අපේ පිරිතේ ඇල්ෆා කියන තරංග ජාතිනිකුත් කරනවා. පුතාගේ මනස ඇල්ෆා වුණ ගමන් දැන් ඇල්ෆා සංගීතය ඇහෙනකොට ඔබේ ඒ පිරිතේ තියෙන බීට් එක පිරිතේ තියෙන තරංගත් එක්ක ඔබේ මොළේ තියෙන ස්නායු නියුරෝන ඉතාමත්ම හොඳින් වැඩ කරන්න පටන් ගන්නවා. පිරිත දාගෙන ඉන්නකොට කොච්චර හොඳද ඒකේ තියෙන ප්‍රබලම දේ වට මතකේ හොඳට එනවා. අපිට පුළුවන්කමක් තියෙනවා නම් විභාග ශාලාවට ගිහිල්ලා ඔබට පසුබිමේ
ඔබට ඇත්තට ඇහෙන්නේ මේ භෞතිකව ඇහෙන්නේ නැහැ. හැබැයි ඔබට මානසිකව මේ පිරිත ඇහෙන්න ඔබේ මනස සකස් කරගන්න පුළුවන්. එතකොට ඔබට කිසිම බාහිර සිතුවිල්ලක් එන්නේ නැහැ. හොඳට මේ සංගීතය පාවිච්චි කරන්න. ඒ වගේම තමයි අමිල මම මේ වෙලේ චූටි පුංචි කරුණක් මතක් කරන්න. පුතාලට අධික විදියට විභාගයට බයවීම තියෙනවා නම් සිත පාලනය කරගන්න අසීරු විදියට ඔබට මේ අවසාන මොහොතේ පවා අම්මා තාත්තත් එක්ක ගිහිල්ලා වෛද්‍ය ප්‍රතිකර්මයක් ගන්න පුළුවන්. ඒක බය වෙන්න එපා. සරල බෙහෙත් වගේක් තියෙන මං බෙහෙත්වල නම් කියන්න කැමති නැහැ. හැබැයි ෆාමසි වලින් නිකන් ගන්න පුළුවන් බෙහෙතුත් තියෙන. නමුත් වෛද්‍යවරයෙක් හම්බෙන්න ඔබට හුඟක්ම ගැටලු තියෙනවා නම් ලබන සඳුදා හතරවෙනිදා වැඩමුළුවක් මගේ තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශය ළඟ CHPB ශාලාවේදී. ඔබට ඒකට සහභාගී වෙන්නත් පුළුවන්. මේකේ නිදහස් වෙන්න හිත නිදහස් කරගන්න අනිවාර්යයෙන්ම මගේ පුතේ ඔබ දිනන්න ඕන කෙනෙක්. අනිත් අයට ඔබ අද මේ හම්බෙච්ච දේ ලංකාවේ කිසිම කෙනෙකුට හම්බෙච්ච නැති අවස්ථාවක්. අපි ශ්‍රද්ධා නාලිකාවෙන් බලන දරුවන්ටත් මොකද මේක උපරිම ප්‍රයෝජනෙ ගන්න ඔබට අනිවාර්යයෙන්ම ජැක් වෙනවා. තව එක ගැටලුවක් තියෙනවා මං හිතන්නේ මේකට උත්තර හම්බෙලා තියෙන්නේ. අම්මලා හැම වෙලාවෙම ඇයි පාඩම් කරන්න කියන්නේ? උදේ ඉඳන් රෑ වෙනකම් අම්මලා තාත්තලා ඇයි උදේ ඉඳලා රෑ වෙනකම් ළමයින්ට පාඩම් කරන්න කියන්නේ කියලා අහලා තියෙන්නේ. මං හිතන්නේ අම්මලාත් ඉන්න හින්දා සනත් ගමෙන් මහතේ උත්තර හම්බෙන්න ඇති. 119 එකට කෝල් එකක් දීලා කියන්නේ. අම්මා තාත්තා මේ වෙලේ මොකද අම්මා තාත්තා මම කමක් නැද්ද අමිල විනාඩි 3-4ක් ගත්තට අම්මා කෙනෙක්ගේ ආශිර්වාදයේ තරම් දෙයක් මේ විභාගයකට යන දරුවෙකුට තවත් නැහැ. අම්මා කෙනෙක්ගේ කටහඬින් මගේ රත්තරම් පුතේ ඔයාට පුළුවන්. මං දන්නවා මගේ පුතා පාස් වෙනවා කියලා. මං දන්නවා ඔයා දිනනවා කියලා. අම්මා කෙනෙක්ගේ හදවතින් මේ ඇතිවෙන මේ සෙනෙහසත් එක්ක ඇතිවෙන වචන තරම් හැමදෙරේ වෙන මොන ආශිර්වාදයක් අපි ලබා ගන්නද? ඔබේ අම්මා ඒ තරමට ඔබට ආශිර්වාද කළ යුතු වෙලේ. අම්මා බනිනවා නම් මතක තියාගන්න චූටි පුතේ මෙන්න මේ දේ. ඔබේ අම්මා අසතුටෙන් ඉන්න හැම විනාඩියක් ගානේම අම්මා අම්මාගේ මරණය කරා ලං වෙනවා. අම්මාගේ මරණය ලං කරවන්නේ අපි දරුවනේ. ඔබේ අම්මා හුඟා සතුටු වෙන්නේ ඔබේ සිතුවිලි ફોකස් නම්. අම්මට ඕනේ ඔබ හැමතිස්සෙම පාඩම් කරනවා බලන්න. හැබැයි පුතාගේ විවේකය, පුතා පාඩම් කරමින් ඉඳලා පුතා ගත කරන විවේකය. ඔබ FB එකට යනවා නම්, ඔබ යාළුවොත් එක්ක ඕපදූප කතා කරනවා නම්, ඔබට COC බලන්නේ නැතුව ඉන්නම බැරි නම්, තාප බඳින්නම ඕන නම්, ඔබේ අම්මා දන්නවා ඔබ මඤ්ඤං කියලා. ඔබේ සිහිය නැති වෙනවා කියලා. ඔබේ අම්මා දරාගන්න බැරි කැක්කුම හින්දා ඔබට කෑ ගහනවා. හැබැයි ඔබේ අම්මා තරම් ඔබට ආදරේ කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ. ඔබට ඔය මේ දවස්වල හම්බෙන සමහර චරිත ඔබට හිතන ඔබේ ජීවිතේ හම්බෙන හොඳම ආදරවන්තයා මට හම්බෙලා ඉන්නේ. මොකද පැයකට සැරයක් ඔබෙන් අහනවා පාඩම් කරාද, කෑවද, බීවද කියලා අහන කොටසක් ඉන්නවා. ඔබේ ෆෝන් එකත් එක්ක එහෙම කොටසක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට මානසික ලෙඩක් තියෙන හින්දායි ඔබෙන් අහන්නේ. එහෙම ලෙඩක් තියෙන යාළුවෙක් ඉන්නවා නම් එයාට බෙහෙත් ටිකක් අරන් දෙමු. අපි ඔකට කියනවා මොකද්ද? ඔකට කියනවා SAD කියලා මනෝවිද්‍යාවේ තියෙන රෝගයක්. ඔය SAD තියෙන පෙම්වතෙක් පෙම්වතියක් යාළුවෙක් හම්බුනොත් එහෙම පෑයකට සැරයක් නෙමෙයි පෑයකට කීප වතාවක් අහනවා. කෑවේ මොනවාද, දැන් මොකද්ද කරන්නේ, මොනක්ද පාඩම් කරේ, ওই විදිහට අහනවා. ඉතින් ඔබ ෆෝන් එක අරගෙන ඉන්නකොට ඔබේ අම්මා පුදුමාකාර පීඩනයකට ලක් වෙනවා. ඒ හින්දායි අම්මා එහෙම කියන්නේ, මගේ පුතේ පුතාට විභාගයේ හොඳම ජය හම්බෙන්නේ අම්මගේ ආශිර්වාදයත් එක්ක. අම්මගේ ආශිර්වාදය පුතාට හම්බෙන්නේ ඔබට පුළුවන් ඕන තරම් රවට්ටන්න. හැබැයි ඔබට ඔබේ හිත රවට්ටන්න බෑ. ඒ හින්දා මේ දවස් 10 හදවතින්ම භක්තිමත් ඔබට තුන්රුවනේ ආශිර්වාදයත් එක්ක විභාගයට ආදරේ වෙන්න ඔබ දිනනවා. ඒක ගැන විතරක් හිතන්න. මේ පැයකමාර කාලය ඇතුලේ ඔබට බොහෝ දේවල් කියලා දෙන්න පුළුවන් කමක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. මේ කාලෙත් එක්ක මේ සියල්ල කැටි කරලා සාරාංශ කරලා ඔබට ඔබේ ජීවිතයට වැදගත් දේවල් කියා දෙන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේට පුළුවන් කමක් ලැබුණා.
ඒවගේම සනත් ගමගේ මහත්මයට පුළුවන් කමක් ලැබුණා. මේ සියල්ල ඔබට ඔබේ විභාගයේ ජයගන්න ඉවහල් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එසේනම් පින්න ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා තක්සලාවේ අද මේ විශේෂ සාකච්ඡාව අපිට නිමා කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අවසාන වශයෙන් අපි පින්න ස්වාමීන් වහන්සේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අපි දරුවනේ පින් අනුමෝදන් කරන්න තියෙනවා. ඒ කියන්නේ කවුරුත් අවධානය යොමු කරන්නකෝ. හොඳයි. ඔයාලට මේ විදිහට ඔයාලා ඒ නවයක් ගනීවා කියලා, ඔයාලා සාමාන්‍ය පෙළ හොඳට සමත් වේවා කියලා හිතුවේ, හිතලා මේ විදිහට සංවිධානය කරේ ඔයාලව අද එනකන් දැකපු නැති හැබැයි ඔයාලට ගොඩාක් හිතවත් පිරිස. ඉතින් ඒ අයට අපි පින් අනුමෝදන් කරන්න ඕනිද නැද්ද? පින් අනුමෝදන් කරන්න ඕනි. මේ වැඩසටහන සංවිධානය කරලා තියෙන්නේ, සංවිධානයේදී දායක වෙලා තියෙනවා ගම්පහ සමාධි අධ්‍යාපන ආයතනයේ අධිපති අනුර ජයවර්ධන මහත්මයා, කඩවත බණ්ඩාරවත්ත නිකාඩෝ සමාගමේ සභාපති සුනිල් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා, සම්බන්ධීකරණය සඳහා දායක වෙලා තියෙනවා ගේට් ඇඩ්වර්ටයිසින් ආයතනයේ පින්වත් පිරිස, ඒ වගේම විශේෂයෙන් සහභාගී වුණා බස්නාහිර පළාත් ගුරුපදේශක පින්වත් අබේ සිරි නානායකාර මැතිතුමා, ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙන මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණු උපදේශක පින්වත් සනත් ගමගේ මැතිතුමා, ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මේ සඳහා කැප වෙලා කටයුතු කළා. කඩුවෙල මහමෙවුනාව භාවනාසපුවේ යෝන් සභාවේ පින්වත් දරුවනොත් කඩුවෙල මහමෙවුනාව භාවනාසපුවේ උපස්ථායන කමිටුවේ සියලු දෙනාත්, ඒ වගේම තව බොහෝ පිරිසක් උපකාර වුණා. ඉතින් අපි අද දවසේ මේ ආකාරයෙන් ධර්මයේ ඉගෙනගෙන ශ්‍රද්ධා උපදවාගෙන රැස් කරගත් සියලු පින් පළමුවෙන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන් මේ පින්වත් දරුවන්ගේ යහපත කැමති ඉෂ්ඨකාමී යම් දිව්‍ය පිරිසක්ද, ඒ සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ මේ පින්වත් දරුවෝ සියලු දෙනාටම, රූපවාහිනිය ඔසේ සම්බන්ධ වන සියලු දරුවන්ටත් නිරන්තරයෙන්ම සලසා දෙත්වා. දෙවියන්ටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියන අදහසින් සතුටින් සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්, ඒ වගේම මේ සම්බන්ධව මේ සඳහා උපකාර කළ ශ්‍රද්ධා රූපවාහිනියට උපකාර කළ සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත්, මහමෙවුනා වාසී ලෝකවාසී සියලු ස්වාමින් වහන්සේලාටත් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු ආසනා වේවා කියන අදහසින් සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගම්පහ සමාධි අධ්‍යාපන ආයතනයේ අධිපති පින්වත් අනුර ජයවර්ධන මැතිතුමන්ට අනුමෝදන් වෙත්වා, කඩවත බණ්ඩාරවත්ත නිකාඩෝ සමාගමේ සභාපති සුනිල් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා, ගේට් ඇඩ්වර්ටයිසින් ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් වෙත්වා, බස්නාහිර පළාත් ගුරු උපදේශක අබේ සිරි නානායකාර මැතිතුමන්ටත්, මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණු උපදේශක පින්වත් සනත් ගමගේ මැතිතුමන්ටත්, ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, කඩුවෙල මහමෙවුනාව භාවනා අසපුවේ යෝන් සභාවේ සියලු දෙනාටත්, උපස්ථාන කමිටුවේ සියලු දෙනාටත්, නන් අයරින් උපකාර කළ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු
සාදු සා. ඒ වගේම මේ පින්වත් සියලුම දරුවන්ට අප රැස් කළ පින් එකසේ අනුමෝදන් වෙලා මේ පින්වත් සියලුම දරුවෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කිසි කායික මානසික පීඩාවක් නැතුව සුවසේම විභාග කටයුතු සාර්ථකව කරන්නට අප සියලු දෙනාම රැස් කරන පිනත්, මහමෙවුනා භාවනාසපුවේ නිරන්තරයෙන්ම රැස් වෙන පිනත්, ඒ වගේම දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාදයක්, තෙරුවනේ අනන්ත ආශිර්වාදයක් සැලසේවා. සියලු දෙනාටම ගෞතම බුදු සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය.